भगवान सुबह संध्यावक प्रार्थना करना सियालु दिन आटम मध्यतने युगे मैदेर देर सिरी विद्याश्यां एदा तरुमालिमाव स्वागनी में सिट अद चंद्रया मत मेंम अंगार मत व्याप्रुत्य सिदुक्रीम दक्वा मनुष्य दिवनु हुए कुतुहले निसावे हुए ओ एक कुतुहले केनु कस्योलिन लोके विशेषण आकाशे निरीक्षण कल मध्यतन युगे ये अपूर्व मनव्या तमा समग्र खोतरम दुरकिन तारकावक बैबुनात ऐसा ना वो बस योलिन में सुंदर तारकावल निरीक्षण कला काले क्रमें दिव्यिया लोका सेवस गणनकिन इधरेट गया विद्यावत ऐहा समांतर तमागे दिवन लगा करगता ओ एवागे माई तारक विद्यावत ओब धनु परिदी एके विद्यावत काल समग समांतर तम दिवनोटे लगा हुआ इतन अद्वन विटे ओबत अपत एकी तारक विद्याव लगा करगत ए सुविशेषी दिवने कोटस कपवा इतन एनी समय नहीं मात्र राहुले अद इल्यूमिनेट देश माला वे देवन दिने ओबा ओबा हमुआन दिवी की ये सुंदर रात्रि तवत हर बर सुंदर रात्रियाँ कराने डे ये दिन अपने आराधने पहले के ना ओबे विनुएन प्रथम देश ने महवू प्रमोद्य करुणा से कर देश के आटत राहुल विद्यालय तारका विद्या संगम में डट ओबे विनुएन ये विश्वास तबान डे है कि अब लेबिन डे तय मां विश्वास करनो इतने विश्वास अदत इल्यूमिनेट देश ने माला पूरा वटत රඳවා ගැනීමට හැකියාව ලැබෙවි කියා අප විශ්වාස කරනවා. එසේනම් රාහුල විද්‍යාලය තාරක විද්‍යා සංගමයේ මගින් දෙවන වරට ක්‍රියාත්මක කරන ඉලුමිනේට් දේශනමාලාවේ දෙවන දේශකයා හඳුනා ගැනීමටයි දැන් අපගේ සූදානම. ඔගෙන කතා කරනවා නම් අද අපේ ආදිත්‍ය දේශකයා රත්නපුර සිවලි මධ්‍ය මහා විද්‍යාලයේ තාරක විද්‍යා සංගමයේ කීර්තිමත් අධිසමාජකයෙක් ඇන්ඩ්‍රොමීඩා තර්ක විද්‍යා සමාජයේ උපසභාපති ලෙස වර්තමානයේ කටයුතු කරන ඔහු මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ උපාධි අපේක්ෂකයෙක් වනවා. එපමණක් නොවේ අද අපගේ දේශකයා අප වෙනුවෙන් එලුමිනේට් දේශනමාලාව හා සම්බන්ධ වාසියෙම සමස්ත ශ්‍රී ලංකාව පුරා මාර්ගතා भौतिक पवत्न विविध देश विविध वेडमूल तम सेव तम सहभागित्व नोटू लबादिन परमादर्शी चाहिए ऐसे नाम मेयरत्न राहुल विद्यालय तारका विद्या संघ देवन वर्ट पवत्न इल्यूमिनेट देश माला वे देवन दिने देवन देश ने विलुवेन देशक शिहान पीयूमत महात्म्यानि ओबटाई හරි සුබ සුබ රාත්‍රියක් හැමෝටම ඉතින් අද අපි කතා කරන්න යන්නේ තාරකා ගැන හරි ඔයාලා දැන් රාත්‍රි හත නිරීක්ෂණය කරාම ඔයාලට තාරකා දහස් ගණනක් දැක ගන්න පුළුවන් ඉතින් ඔයාලා කවදාවත් හිතලා බැලුවද මේ තාරකාවක් ඉපදෙන්නේ කොහොමද එතනින් ගියාම තාරකාවක ඊට පස්සේ තාරකාවක් අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලින් මොනවද ඒ වගේම තාරකාවක අවසානයේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා ඉතින් අද අපි මේ දේශණෙන් කතා කරන්නේ තාරකාවගේ තාරකාවගේ ජීවිත කාලය එහෙම නැත්නම් ස්ටාර් ඉවොල්යූෂන් එක ගැන. හරි. හරි. මගේ ස්ක්‍රීන් ඊට පස්සේ තාරකාවක ඊට පස්සේ අපි තාරකාවක ඇස තිබුණ සවත් වැදගත් ක්‍රියාවලියක් තමයි මේ මූලද්‍රව්‍ය සංශ්ලේෂණය කියන එක. ඒ කියන්නේ
elements in this කියන එක අන්නේ ගැන කතා කරනවා අන්තිමවන් කාලත් කතා කරනවා තාරකාව අවසානයේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා. එතකොට මම ඒක කොටස් දෙකක් යටතේ කතා කරනවා. පළවෙනි කොටස් එක low masses stars ඒ කියන්නේ අඩු ස්කන්ධ තාරකා සහ වැඩි ස්කන්ධ තාරකා යන ඒ දෙකල්ලන්ට මේක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඊට පස්සේ දැන් අපි කතා කරමු කොහොමද තාරකාවක් බිහි වෙන්නේ කියලා. එතකොට තාරකා බිහි වෙන්නේ බිහිම සිද්ධ වෙන්නේ මෙන්න මේ අණුක වලාකුළු කියන ව්‍යුහයන් තුල අභ්‍යකාශයේ පවතින අණුක වලාකුළු කියන ව්‍යුහයන් තුල. එතකොට මේ මේ අණුක වලාකුළක් කියලා හඳුන්වන්නේ අපි වායු. එතකොට වායු කියන්නේ සාමාන්‍යයෙන් බහුලවම තියෙන හයිඩ්‍රජන් ඊට අදූවිලි සහ වෙනත් වායු සහ වෙනත් ඝන මූලද්‍රව්‍ය වලින් සකස් වෙලා තියෙන ව්‍යුහයකට තමයි අපි කියන්නේ මේ මලකියුලර් ක්ලවුඩ් යන එහෙම නැත්නම් අණුක වලාකුළක් කියලා. සාමාන්‍ය මේක ඔයාලා හිතාගෙන ඉන්න විදිහ වලාකුළක් නෙමෙයි. ඇත්තට මේක ඉතාම විශාලයි. සාමාන්‍ය ආලෝක වර්ෂ කිහිපයක් දුරට විහිදෙන්න පුළුවන්. එතකොට මේ තියෙන මේ වගේ අණුක වලාකුළකට උදාහරණයක් අපි මේකට කියනවා බර්නඩ් 68 ඩොග් බියුලෙක් කියලා. මේක මේ ඝන කම් දූවිලි වලින් ඝන කම් දූ ඒ කියන්නේ දූවිලි වලින් සහ වායු වර්ග වලින් සකසච්ච විශාල වලාකුළක්. දැන් ඔයාලට පේනවා මේ මෙන්න මේ වලාකුළට එහා පැත්තෙන් තියෙන තාරකා ඔයාලට වලාකුළ වටේ තියෙන ඒ කියන්නේ ඊට එහා පැත්තෙන් දැක ගන්න පුළුවන්. ඒ වුණාට මේ වලාකුළ ඇත්තට මේ වලාකුළ කොච්චර ඝනකම්ද කියන්නේ මෙතනින් එහාට තියෙන තාරකා ඔයාලට බලා ගන්න බෑ. එතකොට මේ තියෙන අපි ඒකෙම අදොරක්ත පරාසයේ ලබාගත් ඡායාරූපයක් ඉන්ෆ්‍රාරෙඩ් එකේ ඉන්ෆ්‍රාරෙඩ් වලින්. එතකොට ඔයාලට පේනවා ඊට එහා පැත්තෙන් මේ තියෙන තාරකා දැක ගන්න පුළුවන්. එතකොට මේවා සාමාන්‍යයෙන් ආලෝකය හොඳින් ගමන් නොකරන ගොඩක් ඝනකම විශාල ව්‍යුහයන්. එතකොට අපි හොඳටම දන්න අණුක වලාකුළු පිහිටින් ස්ථානයක් තමයි මෙන්න නෙබියුලා එකක් කියන්නේ. නෙබියුලා එකක් ගැන කතා කරනවා. නෙබියුලා එකක් කියන්නේ අපි සාමාන්‍යයෙන් තාරකා නිපද තාරකා සෑදෙන ස්ථාන වලට කියන පොදු නම. එතකොට ඒවැය තමයි මේ අණුක වලාකුළු පිහිටලා තින්නේ. එතකොට මේ තියෙන්නේ ඔරායන් නෙබියුලා එක. ඔයාලා ඔරායන් නෙබියුලා එක සමහරක් ක්ලවුඩ් වල නිරීක්ෂණය කළත් ඇති. සාමාන්‍යයෙන් සාමාන්‍ය ටෙලස්කෝප් එකකින් උනත් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. හොඳටම නිරීක්ෂණය කරන්න අමාරුයි. නමුත් අපිට පුළුවන් බලන්න මේ ඔරායන්ගේ බඳපටි ආසන්නේ සමහරක් කාලවලට ඇතර මේක PVS එකටත් පේනවා. සාමාන්‍ය පැහැදිලි හසක් තියෙන අවස්ථාවක අපිට PVS එකට උනත් ඒ කියන්නේ නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට ඒකේ තියෙන මේ අණුක වලාකුළු කිහිපයක් තමයි මේ ඔරායන් නෙබියුලාගේ තියෙන අණුක වලාකුළු වල ඡායාරූප කිහිපයක් තමයි මම මේ වලට දක්වලා තියෙන්නේ. එතකොට මම මේ අණුක වලාකුළුක සංයුතිය සැලකුවොත් එයාලා 70%ක් විතර හයිඩ්‍රජන් වලින් සමසමාන්විත වෙන්නේ. ඊට අමතරව හීලියම් වායු සහ හීලියම් මූලද්‍රව්‍ය සහ අතර වායු වශයෙන් නෙමෙයි තියෙන්නේ. සෝරි වායු වශයෙන් හීලියම් සහ වෙනත් අණු වර්ග තියෙනවා. එතකොට මේ තියෙන ඒ තියෙන්නේ ඒ තියෙන අණු වර්ගවල සංයුතිය පෙන්වන මේක අපිට කියනවා මේ ස්පෙක්ට්‍රෝග්‍රාෆ් එකක් කියලා. ඒ කියන්නේ ඒ විවිධ අණු වර්ගවල සංයුතිය පෙන්වන සටහනක්. ඒතකොට මේක ඔයාලට මේ සාමාන්‍යයෙන් අණු හත පරමාණු හතරක් පහක් තියෙන වලින් සමන්විත අණු පවා දැක ගන්න පුළුවන්. ඊට අමතරව දූවිලි වලින් සමන්විත වෙනවා. ඒතකොට මේ දූවිලි කියන්නේම ඔයාලා සාමාන්‍යයෙන් අපිට සාමාන්‍යයෙන් හුරු පුරුදු දූවිලි නෙමෙයි. අපිට ගෙදර දොරේ හම්බ වෙන දූවිලි නෙමෙයි. අතර මේවා අපි කියනවා ඩස්ට් ග්‍රේන් කියලා. ඒවා සාමාන්‍ය දැන් අපි අපි අපේ ගෙවල් දොර ගෙදර දොර හම් වෙන දූවිලි සැලකුවොත් එයාලා සමන්විත වෙන්නේ සාමාන්‍යයෙන් අපේ කකුල් වලට පැගිලා එන දූවිලි. ඊට පස්සේ අපේ සාර ඊට පස්සේ ඇඳුම් වලින් ගැලවිලා එන නූල් කෑලි ඒ වගේ සහ ඔය වෙනත් අපද්‍රව්‍ය වලින් සමන්විත වෙන්නේ. ඒ වුණාට මේ දූවිලි සමන්විත වෙන්නේ ඇත්තටම පැරණි තාරකාවල කොටස් අවශේෂ. ඒ කියන්නේ ඒවැම් උදාහරණ ඇතරම ඒවැම් උදාහරණ ඊට පස්සේ සහ ඊට පස්සේ අභ්‍යවකාශයේ තියෙන විවිධ ඊට පස්සේ මේ දූලි වලා වලින් වෙනත් ඒවැම් ගැලවිලා ආපු කොටස් අන්න ඒ වගේ ඒවැම් තමයි මේ සමන්විත වෙන්නේ. ඊට පස්සේ මේවා සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් ඉතාමත්ම සියුම් සාමාන්‍ය මේ මයික්‍රෝමීටර එකක විතර මේ තියෙන ඒ වගේ අන්වික්ෂි ඡායාරූපයක් අභ්‍යවකාශ දූවිලි වල. එතකොට ඔයාලට කොච්චර පොඩිද කියලා එක හිතා ගන්න පුළුවන්. එතකොට මේ දූවිලි හයිඩ්‍රජන් සහ හීලියම් වලින් තමයි මේ අණුක වලාකුළක් සමන්විත වෙන්නේ.
ඊට පස්සේ මේ මේ වගේ අනුකලාකුලක් ගත්තොත් එයා අපි කියනවා මෙයා සමතුලිතතාවයක ඉන්නේ. ඔයාලා සමතුලිතතාවය ගැන දන්නවනේ. නේද? ඔයාලා භෞතික විද්‍යාවට හෝ විද්‍යා සයන්ස් වලට ඉගෙන ගන්න ඇති සමතුලිතතාවයක් කියන්නේ එයා මත බාහිර සම්ප්‍රයුක්ත බලයක් නැහැ. ඒතකොට මේ වගේ මේ මොලකියුලර් ක්ලවුඩ් එකකුත් එයත් ඉන්නේ සමතුලිතතාවයක. අපි ඒකට කියනවා හයිඩ්‍රොස්ටැටික් ඉක්විලිබ්‍රියම් එකක් කියලා. ඒ කියන්නේ සිංහලෙන් කිව්වොත් නම් ද්‍රවස්ථිතික සමතුලිතතාවයක් කියලා. ද්‍රවස්ථිතික සමතුලිතයක් වලට මේක ද්‍රවයක් සම්බන්ධයක් නැහැ. මේක මෙන්න මේකට තමයි අපි ද්‍රවස්ථිතික සමතුලිතතාවය කියන්නේ. මෙන්න මේ අණුක මේකත් එයා මත බල දෙකක් ක්‍රියා කරනවා. එකක් තමයි එයාගේ අභ්‍යන්තරයේ තියෙන වායු මගින් ඇති කරන පීඩනය. මේ පීඩනයට පුළුවන් බලයක් හදන්න. මේ පීඩනයට මගින් බලයක් ඇති කරනවා. ඒ පීඩනය මගින් පිටත ඇති කරන බලය. ඊට පස්සේ දැන් ඔයාලා දන්නවනේ විශ්වයේ තියෙන ඕනෑම වස්තු දෙකක් අතර ක්‍රියාත්මක වෙන පොදු බලය මොකද්ද කියලා. ඒක තමයි ගුරුත්වාකර්ෂණ බලය. එතකොට ඒ වගේ මේ අණුක වලාකුළු අභ්‍යන්තරයට සංකෝචනය කිරීමට උත්සාහ කරන තව බලයක් තියෙනවා. ඒ තමයි ගුරුත්වාකර්ෂණ බලය. එතකොට මොකද්ද වෙන්නේ? මේ ගුරුත්වාකර්ෂණ බලය සහ අර පීඩනය මගින් මෙහෙවන බලය මගින් මේ අණුක වලාකුළු සමතුලිතතාවයේ තියෙනවා. එතකොට අපි මේකට තමයි ද්‍රවස්ථිතික සමතුලිතතාවයක් කියන්නේ. ඇත්තට මෙහෙම හැම වලාකුළු මේ සමතුලිතතාවය පවත්වා ගන්න පුළුවන් එක්තරා සීමාවක් දක්වා පමණයි. සාමාන්‍ය මෙයාලා හැම වෙලාවම ස්ථිතිකව ඉන්නේ නැහැ. මෙයාලට තව පදාර්ථ එකතු වෙනවා. එතකොට එක්තරා මෙන්න මේ එක්තරා අවස්ථාවක දක්වා පමණයි තියන්න පුළුවන්. එතකොට එයාලගේ තව පදාර්ථ එකතු වෙනවා. එකතු වීම සිද්ධ වෙනවා. සමහර කාලකට පදාර්ථ දසාගෙන යනවා. ඉවත් වීම සිද්ධ වෙනවා. දැන් හිතන්නකෝ එකට පදාර්ථ ගොඩක් එකතු වෙමින් පවතිනවා කියලා. එතකොට මේ සමතුලිතතාවය පවත්වා ගන්න පුළුවන් එක්තරා අවස්ථාවක දක්වාම නෑ. අපි ඒකට කියනවා ඒ සමතුලිතතාවය පවත්වා ගත හැකි අනුපලාකුලයේ අවම ස්කන්ධයට අපි කියනවා ජීන්ස් ස්කන්ධය කියලා. එතකොට සාමාන්‍යයෙන් ඒක වලාකුලේ උෂ්ණත්වය, ඝනත්වය වගේ රාශීන් මත රඳා පවතිනවා. මේ තියෙන මේ ජීන්ස් ස්කන්ධය සඳහා තියෙන සමීකරණේ මේක මතක තියාගන්න අවශ්‍ය නැහැ. එතකොට මේකේ මේ උෂ්ණත්වය පුළුවන් මේ දකින්න පුළුවන් උෂ්ණත්වය තය වගේ පද අඩංගු වෙන ස්කන්ධය. ඊට පස්සේ මේ බෝල්ස්මානිය තේ කියලා ඔයාලා සමහර කලක් දන්නේ නැති ඒක අඩංගු වෙනවා. මේ මේ ක්ලවුඩ් එකේ ස්කන්ධේ මේ ජීන්ස් ස්කන්ධයට වඩා විශාල වුණාම ඒක බිඳ වැටීම ආරම්භ වෙනවා, නැත්නම් කැලැප්ස් වීම ආරම්භ වෙනවා. එතකොට දැන් මේකෙන් තාරකාවක් බිහිවීමේ මුල් අවධිය තමයි මේ කැලැප්ස් වීම. එතකොට අපි බලමු කොහොමද මේ තාරකාව බිහිවන්නේ කියලා. ඒක එතකොට දැන් මේ මේක නිකන් මේ තාරකාවක් බිහිවීම නිකන් ඒ කියන්නේ ඉබේ සිද්ධ වෙන ක්‍රියාවලියකුත් නෙමෙයි. මේක උත්ප්‍රේරණය කරන්න අපිට වෙනත් ක්‍රියාවලියක් අවශ්‍යයි. එතකොට ඒ වගේ ක්‍රියාවලියෙන් තමයි මෙතනදී ඉන්නේ. එතකොට අපි සුපර්නෝවා අපි පිරීමක්. එතකොට දැන් විශ්වයේ තියෙන ශක්ති ජනක ක්‍රියාවලියක් අවශ්‍යයි මේ ක්‍රියා මෙන්න මේක ආරම්භ කරන්න. එතකොට සුපර්නෝවා පිපිරීම ගැන ඔයාලා අහලා ඇති. මම ලෙක්චර් එකේ අන්තිම හරියදී ගැන කතා කරනවා. ඒකෙදි සිද්ධ වෙන්නේ තාරකාවක් තමන්ගේ ජීවිත කාලයේ අවසානයේදී කුපුරලන්නේ. එනේක විශ්වයේ තියෙන එක අධික ශක්ති ජනක ක්‍රියාවලියක්. මේ දිනේ සුපර්නෝවා එක්ස්ප්ලෝෂන් එකකින් කොහොමද ඒ වගේ මොලකියුලර් ක්ලවුඩ් එකක් කැලැප්ස් වීම ආරම්භ වෙන්නේ කියන එක පෙන්වන රූපයක්. ඊට පස්සේ මන්දාකිනි ගැටීම්. මන්දාකිනි ගැටීම් කියන්නේ දැන් සාමාන්‍යයෙන් මන්දාකිනි දැන් අපේ ශීරපතේ සහ ඇන්ඩ්‍රොමීඩා මන්දාකිනි සැලකුවොත් එයාලා ගුරුත්වාකර්ෂණයට එකිනෙකට ආකර්ෂණය වීම පවතින. එතකොට අපි හිතනවා අනාගතයේදී 얘 දෙන්න ගැටේ කියලා. තව අවුරුදු බිලියන 4කින් විතර ආසන්න වශයෙන් ගැටේ කියලා අපි විශ්වාස කරනවා. අන්න ඒ වගේ මන්දාකිනි ගැටීම්. එතකොට මන්දාකිනි ගැටීම් අපි සැලකනවා අලුත් තාරකා සෑදීමේ සෑදීම සඳහා බලපාන සංසිද්ධියක් විදිහට. එතකොට ඒ වගේ සිද්ධ වීමක් දාගන්න පුළුවන්. ඊට අමතරව මන්දාකිනි මැදේ තියෙන අපි කියන සුපිරිස්කන්ධ කළුගොරයක්. සුපර්මැසිව් බ්ලැක් හෝල් එකක් තියෙනවා. ඔයාලා අහලා ඇති. අපේ හිරමතේ මැදෙත් එකක් තියෙනවා. සජිටාරිස් ඒ කියලා. මෙල ඔයාලා ඡායාරූප එහෙම දකින්න ඇති. එතකොට ඒ සජිටාරිස් ඒ වටේ තාරකා සෑදීමේ වේගය පරීක්ෂා කරාම ඒක සාමාන්‍ය ඊට එහා පැත් ඊට ඈතින් තියෙන ප්‍රදේශ වලට වඩා ගොඩක් ඉහළයි කියලා හඳුනාගෙන තිනවා. ඒකට හේතුව තමයි මේ සුපර්මැසිව් බ්ලැක් හෝල් එකේ බලපෑම. එයාලා උදව් කරනවා මේ පදාර්ථ ඒක රාශී වෙන්න. එතකොට මෙහෙම පදාර්ථ ඒක රාශී වෙනකොට එක්තරා අවස්ථාවකදී මේවට කොටස් වශයෙන් වෙන් වෙලා යන්න පුළුවන්. සාමාන්‍යයෙන් තාරකා නිපද වෙනකොට තනියෙන් නෙමෙයි නිපද වෙන්නේ. තනියෙන් නිපද වෙන තාරකාවක් තියෙනවා. ගොඩක් වෙලාවට තාරකා නිපද වෙන්නේ සමූහයන් විදිහට නැත්නම් පොකුරු විදිහට. අපි ඒවට කියනවා තාරකා පොකුරු කියලා, ස්ටාර් ක්ලස්ටර්ස් කියලා.
ඔයාලා දැකලා වල උදාහරණ දැකලා ඇති හොඳම උදාහරණ තමයි ප්‍රීඩිස් ඒ කියන්නේ හත් දින්නතරු මේ දවස්වලත් දැක ගන්න පුළුවන් ඉස්මුතු වල අහසේ මුදුනට වෙන්න වගේ එතකොට ඒ තියෙන මේ වගේ සකස් වෙච්ච තාරකා පුකුරා ඊට පස්සේ මම අපි කියනවා මේ තාරකා පදාර්ථ එකතු වෙනකොට ඒවා භ්‍රමණය වෙන්න පටන් ගන්නවා එක්තරා අවස්ථාවකදී මම මේ භ්‍රමණයේ සිදු වෙන ආකාරය පැහැදිලි කරනවා එතකොට මේ භ්‍රමණය වෙනකොට ඒක දින පදාර්ථ එකිනෙක ගැටිලා රත් වෙන පටන් ගන්නවා ඝර්ෂණය මගින් එතකොට රත් වෙන පටන් ගන්නවා එතකොට මෙන්න මේ අභ්‍යන්තරයේ කෙමින් ක්‍රමයෙන් උණුසුම් වෙන්න පටන් ගන්නවා එතකොට අපි කියනවා මේ දැන් තාරකාව ප්‍රාග් තාරකාවක් එහෙම නැත්නම් ප්‍රොටෝස්ටා එකක් බවට පත් වෙලා තියෙනවා කියලා එතකොට අපි කියනවා දැන් මේ තාරකාවක මුල්මල්දිය ප්‍රොටෝස්ටා එකක් කියලා මේ ප්‍රොටෝස්ටා එකක් ඇත්තටම තරුවක් විදියට තමයි පේන්නේ මම ඔයාලට ඡායාරූප පෙන්වන්නම් එයාලගේ ඇත්තටම මෙයා එනකොට තරුවක් නෙමෙයි අපි තරු තාරකාවක් වෙන්න අවශ්‍යතාවය තමයි එයාගේ හරය තුර න්‍යෂ්ටික විලයන ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕනේ ශක්තිය නිපදවීම සඳහා නමුත් මෙයාගේ ඇතුලේ තාමත් න්‍යෂ්ටික විලයන ක්‍රියාවලිය ආරම්භ වෙලා නැහැ මෙයාගේ අභ්‍යන්තරයේ ශක්තිය නිපදවන එකම ක්‍රියාවලිය වෙන්නේ එයාගේ ඝර්ෂණය මගින් නිපදවන ශක්තිය එතකොට තාරකාවක් නිෂ්පද වෙනකොට එයාගේ වටේට තැටියක් වගේ ව්‍යුහයක් නිර්මාණය වෙනවා මුලින්ම අපි මේකට කියනවා සර්කම්ස්ටෙලර් ඩිස්ක් එකක් කියලා සිංහල නම එතකොට මෙහෙම සර්කම්ස්ටෙලර් ඩිස්ක් එකක් හැදෙනකොට ඊට අමතරව මෙයාගේ මේ ප්‍රාග් තාරකාවේ අක්ෂයේ දෙපැත්තෙන් ජෙට්ස් ඒ කියන්නේ ප්‍රවාහ දෙකක් ඇති වෙනවා අපි ඒකට කියනවා ප්‍රොටෝස්ටෙලර් ජෙට්ස් කියලා ඊට පස්සේ දැන් මෙහෙම සාමාන්‍ය මේ අවධියේ සාමාන්‍යයෙන් අවුරුදු මිලියන කිහිපයක් තාරකාවක් ගත කරන පොඩි කාලයක් නෙමෙයි. ඊට පස්සේ මෙහෙම දැන් තාරකාවේ ඝර්ෂණය මගින් උෂ්ණත්වය වැඩි වෙනකොට එක්තරා අවස්ථාවක තියා තුල න්‍යෂ්ටික විලයනය ආරම්භ වෙන්න පුළුවන්. මේ න්‍යෂ්ටික විලයනය ආරම්භ වෙන්නම් එයාගේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් කෙල්වින් මිලියන 10ක් ඉක්මවා යන්න ඕනේ. එතකොට එතකොට මෙන්න මේ සූර්යාගේ හරය තුල උෂ්ණත්වය සාමාන්‍යයෙන් එයාගේ ස්තරේ වලින් ස්තර වලට උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන් කෙල්වින් මිලියන 10 ඉක්මවා යන්න ඕනේ එයාගේ මේ හයිඩ්‍රජන් විලයනයේ කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙන. එතකොට දැන් මේ තාරකාවක් කොපමණ කාලයක් එයාගේ ප්‍රොටෝස්ටා ඒ කියන්නේ මේ අවධිය පවතිනවද කියලා තිරවිණියාගේ ස්කන්ධය මත සාමාන්‍යයෙන් අපේ සූර්යාගේ ස්කන්ධයට ආසන්න හෝ ඊට වැඩි ඊට තරමක් අඩු ස්කන්ධයක් තියෙන තාරකාවක් සඳහා එයා වසර මිලියන 500ක් විතර එන්න පුළුවන් කියලා කියනවා. වසර 500ක් විතර වෙන්න පුළුවන්. ඊට පස්සේ මම දැන් කතා කරන්නේ මේ තාරකාවක් භ්‍රමණය වෙන තාරකාවක් කොහොමද මේ ප්‍රොටෝස්ටා එකක් අර භ්‍රමණය වෙනවා කියන්නේ. එතකොට මේ භ්‍රමණය වෙන ක්‍රියාවලිය ඔයාලා සාමාන්‍යයෙන් A level ඔයාලා භෞතික විද්‍යාවෙන් මේක ඉගෙන ගන්නවා. කෝණික සම්මිතා සංස්තිති නියමයේ මගින් පැහැදිලි කරන්න පුළුවන්. ඔයා දන්නවා අපිට ඕනෑම භ්‍රමණයේම පවතින වස්තුවක එයාගේ කෝණික සම්මිතාවය කියලා රාශිය එයාගේ භ්‍රමණ චලිතය පිළිබඳව යාවල ලබා ගන්න පුළුවන් මෙන්න මේ අවස්ථಿತಿ ගුණය කියන රාශිය. ඒ කියන්නේ i කියන රාශිය. ඒක ඒ වස්තුවේ ස්කන්ධය කොච්චර දුරකට ව්‍යාප්ත වෙලා තියෙනවද කියලා මැනගන්න මිනුමක්. ඊට එයා සහ ඒ වස්තුව භ්‍රමණය වෙන කෝණික ප්‍රවේගී ගුණිතය ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් වස්තුවක් දැන් මේ දිනවා අයිස් ස්කේටින් කරන ක්‍රීඩිකාවක් දැන් එයා දිගහැරලා ඉන්නකොට එයාගේ ශරීරයේ ස්කන්ධය ව්‍යාප්ත වෙලා තිනවා වැඩි. නමුත් එයා දැන් මොකද්ද කරන්නේ? එතකොට එයාගේ ස්කන්ධය ව්‍යාප්ත වෙලා වැඩි කියන්නේ එයාගේ අවස්ථಿತಿ ගුණය කියන මේ i කියන රාශිය වැඩි. ඊට පස්සේ එයා තමන්ගේ දෑත් ළඟට ගන්නකොට එයාගේ මොකක්ද වෙන්නේ? මේ අවස්ථಿತಿ ගුණය අඩු වෙනවා. අපි ඒක i - කියලා නම් කරලා දිනවා. හැබැයි මෙයාගේ මුළු භ්‍රමණ චලිතයේ මුළුල්ලේ මෙයාගේ කෝණික ගම්මිතාවය වෙනස් වෙන්න බෑ. එතකොට කෝණික ගම්මිතාවය වෙනස් වෙන්න බැරි නම් මේ i අඩු වෙනකොට ඔමේගා වැඩි වෙනවා. ඉස්සෙල්ලා මෙයා ආමනේ එයා අධිගරල එයා ස්කේට් කරනකොට එයාගේ භ්‍රමණය වෙන වේගය අඩුයි. ඊට පස්සේ එයා ළඟට ගත්තට පස්සේ ඔයාලා දැක ගන්න පුළුවන් වේගෙන් එයා භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. හරි ඒ වගේ තමයි මේ තාරකාවක් මුලින් එයාගේ පදාර්ථයේ මුලින් විසිරෙලා තින්නේ. එතකොට එයාගේ ඒ පදාර්ථවල අවස්ථಿತಿ ගුණය ගොඩක් වැඩි. ඊට පස්සේ එයා ඒ පදාර්ථ ගුරුත්වාකර්ෂණයත් ක්‍රමෙන් එකතු වෙනකොට අර අවස්ථಿತಿ ගුණය අඩු වෙන හින්දා තමයි එයා භ්‍රමණය වෙන්න පටන් ගන්නෙ. ඊට පස්සේ එයාට තැටියක් හැදෙන එක අපිට විස්තර කරන්න පුළුවන් මෙන්න මේ වගේ මේ පීට්සා ඩෝ එකක් හිතන්නකෝ. එයා මුලින්ම දැන් එයා නිකන් බෝලයක් වගේ
අක්ෂයක්වට යාර ඇඟිල්ලෙන් අල්ලලා කරකවනකොට මොකද වෙන්නේ? යා තැටියක් ආකාරයෙන් සකස් වෙනවා. අන්න ඒ වගේම තමයි අර ප්‍රොටෝස්ටා එකේ තියෙන වටේ තියෙන පදාර්ථ භ්‍රමණ යා භ්‍රමණ වෙනකොට මේ තැටියක් ආකාරයට, ඒ කියන්නේ සර්කම්ස්ටෙලර් ඩිස්ක් එකක් බවට පත් වෙනවා. එතකොට මේ තියෙන්නේ එයා ෆෝමේෂන් සර්කල් එක. ඒ කියන්නේ යා තාරකාවක බිහිවීම. එතකොට මේකේ තියෙනවා ඉසලම මම කියන් මේ කෙටියෙන් දක්වලා තියෙනවා. එතකොට මේ අපි කතා කරපු ක්‍රියාවලියම තමයි. එතකොට මේ තියෙන්නේ මේ වගේ මං කිව්වනේ තාරකාවක් බිහි වෙන්නේ මේ අණුක වලාකුළු තියෙන නෙබියුලා එකක් තුල. නෙබියුලා එකක් කියන අපි මේකට කියන ස්ටාර් නර්සරිස් කියලා. ඒ කියන්නේ තාරකාවක උපත සිද්ධ වෙන ස්ථාන. එතකොට ඒ වගේ ඇත්තටම නෙබියුලා ගොඩක් දැක ගන්න පුළුවන්. අපිට උරුපුරුදු මේක තමයි ඔරායන් නෙබියුලා එක. ඊට පස්සේ මේ තියෙනවා කැරීනා නෙබියුලා එක කියලා. ඔයා මේ ළඟදී දකින්න ඇති මේ ජේම්ස් වෙබ් ස්පේස් ටෙලස්කෝප් එකකින් ගත්ත ෆොටෝ එකක්. ඒකේ අර පළවෙනිට ගත්ත ඡායාරූප සෙට් එකේ තිබ්බ ඡායාරූපයක්. එතකොට මේ තියෙන්නේ ඒ වගේ තාරකා බිහිවන ස්ථානයක්. ඊට පස්සේ මේ තියෙන්නේ ඊට කලින් හබල් අභ්‍යවක දුරේක්ෂය මගින් ලබාගත් ඡායාරූපයක් කියලා. එතකොට මං කියවන මේ ප්‍රෝටෝස්ටාස් කියලා මේ තියෙන්නේ ඒ ප්‍රෝටෝස්ටාස් මේ රතුපාට පුංචි මුංචි තාරකාවගේ වලට පේන්නේ මේ තාරකාවල සෑදුණු මුල් මුල් අවදී අංගර නැෂ්ටි තාරකා කියලා. එතකොට මේ තියෙන්නේ ප්‍රාග් තාරකා. ඊට පස්සේ මේ වලට දක ගන්න පුළුවන් මෙන්න මේ ඝනකම ටිකක් අර අනිත් ස්ථාන වල වඩා ටිකක් ඝනකම view එකක්. ඊට පස්සේ මේ එයාගේ දෙපැත් එයාගේ දෙපැත්තට මේ නිකන් ද්‍රව්‍ය ප්‍රවාහ දෙකක් දැක ගන්න පුළුවන්. ඇත්තට මේ තියෙන ප්‍රොටෝස්ටා එකක් හැදෙන අවස්ථාවක්. මේක මේ හරිම සුවිශේෂී ඡායාරූපයක්. මේ තියෙන තාරකාවක් හැදෙන අවස්ථාවක ගත්ත ඡායාරූපයක්. ඒතකොට මේ තියෙන අර මං කිව්ව ප්‍රොටෝස්ටෙලර් ජෙට්ස් දෙකක්. ඒ කියන්නේ ප්‍රාග් තාරකාවක අක්ෂයේ දෙපැත්තෙන් විහිදෙන ද්‍රව්‍ය ප්‍රවාහයක්. මේ අභ්‍යන්තරයේ තියෙන මේ දූවිලි ඇතුලේ තමයි ප්‍රාග් තාරකාව හැදෙමින් තියෙන්නේ. එතකොට මේ තියෙන මේ වගේ කලින් හැදිච්ච ප්‍රාග් තාරකා. යාල තුල තාම නෂ්ටික විලේනේ ආරම්භ වෙලා නැහැ. අර ඝර්ෂණයේ මගින් නිපද වෙන ශක්තිය විතරයි මෙයාට තියෙන්නේ. එතකොට මම මේ තියෙන මේ වගේ ප්‍රොටෝස්ටා එකක ඡායාරූපයක් මේ මෙලන් සිමියුලේෂන් එක. එතකොට මේ එයාට ඉර තියෙන මේ ප්‍රොටෝස්ටෙලර් ඩිස්ක් එක තමයි තියෙන්නේ. මේ තියෙන අර දෙපැත්තට විහිදෙන ජෙට්ස් දෙක. මේ තියෙන ඊට පස්සේ මේ HK ටෝරි කියන ප්‍රොටෝස්ටා එකේ ෆොටෝ එකක්. එතකොට ඔයාලට දක ගන්න පුළුවන් අර යාලා වටේට තියෙන මෙන්න මේ සර්කම්ස්ටෙලර් ඩිස්ක් එක. එහෙනම් නැත්තම් ප්‍රොටෝස්ටෙලර් ඩිස්ක් එක ඔයාලට පැහැදිලිව මෙයාගේ දැක ගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන තව HH30 කියන තව ප්‍රොටෝස්ට එකක්. එයාගෙත් ඇත්තටම මේ එයාගෙත් මේ ප්‍රොටෝස්ටෙලර් ජෙට් ඩිස්ක් එක සහ එයාගේ ජෙට් එක දැක ගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ තව ඒ වගේ ප්‍රොටෝස්ටා එකක්. එතකොට එයාලගේ මේ view දැක ගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන ඔරයන් නෙබුලාගේ මම ඔයාලට කිව්වේ අපි දැන් මේක අපි සාමාන්‍ය ටෙලස්කෝප් එකකින් බැලුවට අපිට මේ ප්‍රොටෝස්ටාස් බලන්න බෑ. එයා නිකන් ඔයාලා සමහර කට දැකලා ඇත්නම්, ඒ කියන්නේ නිරීක්ෂණය කළා ඇත්නම් මෙයාව පේන්නේ නිකන් හරියට අර නිකන් දුම් වලාවක්, ඒ කියන්නේ දුම් වලාවක පසුබිමේ තියෙන තාරකා කීපයක් වගේනේ පේන්නේ. ඊට පස්සේ අපි හොඳ, ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඔය අභ්‍යවකාශ ස්පේස් ටෙලස්කෝප් එකකින් වගේ ගත්තත් මේ වගේ තමයි පේන්නේ. මේ තියෙන යාගේ ඇදිච්ච ප්‍රොටෝස්ටාස්, මේ රතු පාට කුංචි කුණි තාරකා විදිහට තියෙන ප්‍රාග් තාරකා. මෙයාලා තාම තාරකා බවට පත් වෙලා නැහැ. ඊට පස්සේ මේ තියෙන යාලගේ ගත්ත මේ තියෙන මේ සමහරක් තාරකා වල තියෙන මේ සර්කම්ස්ටෙලර් ඩිස්ක් එකක් එක ගත්ත ඒකේ ඡායාරූප. ඒතර මේ වලට මැද ඒ ප්‍රාග් තාරකා දැක ගන්න පුළුවන්. හරි, ඊට පස්සේ අපි බලමු පොඩි වීඩියෝ ක්ලිප් එකක් කොහොමද මේ තාරකාව කොහොමද මේ සර්කම්ස්ටෙලර් ඩිස්ක් එකකින් තාරකාවක් සකස් වීම සිද්ධ වෙන්නේ කියලා. හරි, වැඩි විනාඩියක් දෙන්න. හරි, එතකොට මේ මේකේ පේන්නේ එතකොට මේ ඔයාලට මුලින්ම දැක ගන්න පුළුවන් මේ ඒ වගේ තියෙන මොලකියුලර් ක්ලවුඩ් එකක්. එතකොට එයා දැන් මේ අපි කිව්ව හයිඩ්‍රොස්ටැටික් ඉක්විලිබ්‍රියම් එකේ ඉන්නවා. ඒ කියන්නේ ද්‍රව ස්ථිතික සමතුලිතතාවයේ ඉන්නවා. එක්තරා අවස්ථාවකදී මෙයා තාරකාවක් හදන්න පටන් ගන්නවා. මේ ගුරු එයා ගුරුත්වාකර්ෂණයට තියෙන සංකෝචනය වීම ආරම්භ වෙනවා. ටිකෙන් ටික
එයාගේ සමහරක් දැන් ඝනකම වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එයාලගේ ඒ ප්‍රදේශ තුල වැඩිපුර පදාර්ථ එකතු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අර දැන් එයාලා එකතු වෙනකොට එයාලගේ අර අවශ්‍ය තිගුර්ණ අඩු වෙන නිසා එයා භ්‍රමණ වෙන කෝණික ප්‍රවේගය වැඩි වෙනවා. එතකොට දැන් ඔයාලට බලා ගන්න පුළුවන් එයාගේ සමහරක් අර තැන් අර පොඩි ක්ලම්ස් වගේ. ක්ලම්ස් කියන්නේ පදාර්ථ වලින් හැදිච්ච පොඩි පොඩි කොටස් ඇති වෙන. එයා අක්ෂයක් වටේ භ්‍රමණ එයාගේ අක්ෂයක් වටේ භ්‍රමණ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ සමහරක් වෙලාවට ඒ පදාර්ථ ඉවතට විසි වෙනවා. එයාලෙන් තව තාරකා කොටස් හැදෙනවා. මං කියවර තාරකා නිපදවීම සිද්ධ වෙන්නේ පොකුරු විදියට කියලා. එතකොට එන්නේ එක තමයි මේ පේන්නේ. එතකොට මං අර එයාගේ වටේට ඒ සර්කම්ස්ටෙලර් ඩිස්ක් එකක් හැදෙමින් අර භ්‍රමණයේ ඒ පදාර්ථය අක්ෂයක් වටේ භ්‍රමණයේ වීම තමයි මේ පෙන්වලා තියෙන්නේ. එතකොට මේ දිනේ ඒ වගේ තාරකාවක් හැදෙන අවස්ථාවක්. සමහරක් වෙලාවට මේක තාරකාවක් හැදෙන එක මගින් නැවතිලා ඒක ආය ඒක විසිරලා යන්න පුළුවන්. එතකොට ඒ වගේ සිද්ධීන් තියෙන්නේ. ඊට පස්සේ ඒවෙන් කැඩලා ගිහිල්ලා තව තාරකා හැදෙන්න පුළුවන්. ඊට පස්සේ තාරකා වලට අමතරව වෙනත් වස්තුන් හැදෙන වෙලාවල් තියෙනවා. මම ඒක ඉස්සරහට කියන්න. මේ තියෙන ඒ වගේ තාරකා හැදෙන අවස්ථා. දැන් එයා භ්‍රමණයෙන් පටන් ගන්නවා. ඊට පස්සේ මේ තියෙන්නේ ඒ හැදෙන තාරකා. එතකොට මේක මේ පොඩි කාලෙකින් සිද්ධ වෙන දෙයක් නෙමෙයි අත්‍තරව. අවුරුදු මිලියන කිහිපයක් ගත වෙන ක්‍රියාවලියක්. එතකොට මේ තියෙන්නේ දැන් එනේ වලාකුලේ හැදිච්ච තාරකා. දැන් මේ උරායන නිබුලා එකක් වගේ ඒකක වගේ ගත්තොත් ඒක සිද්ධ වෙන්නේ මෙන්න මේ ක්‍රියාවලියම තමයි. හරි. හරි. ඊළඟට අපි කතා කරමු කොහොමද මේ තාරකා වර්ගීකරණය කරන්නේ කියලා. තාරකා වර්ගීකරණය කිරීම අපිට අවශ්‍ය වෙන්නේ දැන් තාරකා තියෙන ඒ කියන්නේ අපිට හම්බෙන තාරකා හැම එකක්ම එක වර්ගයේ තාරකා නෙමෙයි. දැන් ඔයාලට රාත්‍රියාස නිරීක්ෂණය කරත් බලා ගන්න පුළුවන් දැන් විවිධ වර්ණේ ඊට පස්සේ විවිධ දීප්තියෙන් තියෙන තාරකා දැක ගන්න පුළුවන්. එතකොට අපිට මේ තාරකා වර්ගීකරණය කරන්න අවශ්‍යයි. එතකොට මේකට ක්‍රම කිහිපයක් තියෙනවා. අපි ඒකෙන් බහුලවම භාවිතා වෙන්නේ මේ තාරකාවක මතුපිට උෂ්ණත්වය පදනම් කරගෙන එයා වර්ගීකරණය කිරීමේ ක්‍රමය. අපි ඒක කියනවා හාවර්ඩ් සිස්ටම් එක කියලා. මේක හඳුන්වලා දෙන්නේ ඇත්තටම තාරකා විද්‍යාඥවරියක් අපි ඇනී ජම් කැනන් කියන විද්‍යාඥවරිය. මේක මෙයාම හඳුන්වලා දීප එකක් නෙමෙයි. ඒක කලින් ඉඳන් ඩිවලොප් කරගෙන ආපු එකක්. මෙයා තමයි ඒක ක්‍රමවත්ව සකස් කරේ. එතකොට අපි ඒක සර්ෆස් ටෙම්පරේචර් එක මත එයා වර්ගීකරණය කරනවා. එතකොට අපි මුලින්ම උෂ්ණත්වය වැඩි තාරකාවල ඉඳන් අඩු තාරකාවලට බෙදාගෙන අපි මේ වගේ ඒ කියන්නේ තාරකා වර්ග 6කට වෙන් කරනවා. OA sorry 7කට OBA FG KM කියන වර්ග 7 FG KM කියන එක. එතකොට මේක ඇත්තටම මතක දැන් අපි ඇස්ට්‍රොනොමි හදාරනකොට මේක මතක තියාගන්න දැන් මේක පිළිවෙලක් නැහැනේ. මේ ABCD FG වගේ නෙමෙයිනේ. මේක මතක තියාගන්න අපි මෙන්න මේ කවිය පාවිච්චි කවියක්. මේක මේ මෙන්න මේ සෙන්ටෙන්ස් එක පාවිච්චි කරනවා. OB a fine girl kiss me කියන. එතකොට ඒකෙත් මේ මුල් අකුරු margin ඔයාලට මේක මතක තියාගන්න පුළුවන්. එතකොට මේ සර්ෆේස් ටෙම්පරේචර් එක වැඩිම තාරකා වර්ගය අපි කියනවා O type stars කියලා. ඊට පස්සේ ඊට වඩා අඩු උෂ්ණත්වයක් තියෙන ඒවා B type එහෙම එයාගේ උෂ්ණත්වය මත මතුපිට සර්ෆේස් ටෙම්පරේචර් මත මතුපිට උෂ්ණත්වය මත වර්ගීකරණය කරනවා. සාමාන්‍යයෙන් අපේ සූර්යයා අයිති වෙන්නේ මෙන්න මේ වර්ගයට G type තාරකාවක් කියලා star එකක් කියලා කියන අපේ සූර්යයා. ඊට පස්සේ ඊටත් වඩා උෂ්ණත්වය අඩු තාරකා තියෙන පුළුවන්. එහෙම මේ තාරකා වර්ග 7කට වෙන් කරනවා. එතකොට මෙන්න මේ තාරකා මෙන්න මේ වර්ගීකරණය පදනම් කරගෙන තමයි අපි ඊළඟට තාරකා ගැන හදාරන්නේ. ඊට පස්සේ අපි කතා කරමු මේ HR සටහන. HR diagram එක කියන්නේ මොකද්ද කියලා. මේ HR diagram එක කියන්නේ අපි තාරකාවල දීප්තිය luminosity එක. අපිට තාරකාවක දීප්තිය මනින්න පුළුවන්. ඒකට ඇත්තම ක්‍රම තියෙනවා. එතකොට මේ තාරකාවක luminosity surface temperature එක ප්‍රස්ථාරගත කරාම අපිට හම්බ වෙන සටහනට අපි කියනවා මෙන්න මේ HR සටහනක් කියලා. එතකොට මේ ඔයාලා දැන් මේ අපි සාමාන්‍ය ප්‍රස්ථාරයක් වගේම තමයි. අපි ඒකේ පොඩි වෙනසක් තියෙනවා. ඒකේ අපි මේ උෂ්ණත්වය වැඩි තාරකා තමයි මුලින්ම දැන් අපි සාමාන්‍ය දන්න ප්‍රස්ථාරයක මේ ඩිගේ තියෙන අඩු ඒ කියන්නේ x කණ්ඩාංකයේ අඩුයිනේ. නමුත් මෙයාගේ අපි කරන්නේ මේ උෂ්ණත්වය වැඩිම තාරකා මේ පැත්තෙන් තියලා උෂ්ණත්වය අඩු වෙන පිළිවෙලට සකස් කරනවා.
මේ ලුමිනියොසිටි එක ඊට පස්සේ ඇබ්සලියුට් මැග්නිටියුඩ් ඒ කියන්නේ අපිට සාමාන්‍ය තාරකාවක් අහසේ පේන ඒ කියන්නේ අපිට කොහොම තාරකාවක් කොපමණ දුර ඒ කියන්නේ තාරකාවක් දැක ගන්න පුළුවන් ප්‍රමාණය තමයි මේ මැග්නිටියුඩ් එක කියන්නේ එතකොට ඒක හෝ මෙන්න මේ ලුමිනියොසිටි එක මත මෙයා ප්‍රස්තාරගත කරනවා එතකොට ඒක ප්‍රස්තාරගත කරාම මේ මැදින් ඔයාලට පටියක් වගේ විහිදෙන view එකක් දැක ගන්න පුළුවන් අපි මේක ගොඩක් තරග පිළිබඳව දෙනේදී අපි මේකට කියනවා ප්‍රධාන අනුක්‍රමණයේ තාරකා ප්‍රධාන අනුක්‍රමයේ තාරකා නැත්නම් main sequence එකේ main sequence stars කියලා එතකොට අපේ සූර්යයා සහ ඔය විශ්වයේ තියෙන ගොඩක් තාරකා ගත්තොත් එයාගේ අයිති වෙන්නේ මෙන්න මේ main sequence එක තමයි අයිති වෙන්නේ ඊට පස්සේ මේ තාරකා හැමදාම මේ මේ ප්‍රධාන අනුක්‍රමයේ තුල ඉන්නෙත් නැහැ එයා මේ එයාගේ ජීවිත කාලයේ විවිධ අවස්ථාවලදී මේ එක එක මෙන්න මේ ජයන්ට්ස් ස්ටාර්ස් ඊට පස්සේ එතනින් ගියාට පස්සේ සුපර් ජයන්ට්ස් ඊට පස්සේ එතනින් මෙතෙන්ට එනවා වයිට් ඩෝෆ්ස් ඒ කියන්නේ සුදු ආමන තරහා ඒ වගේ ඒතා මෙන්න මේ එච්.ආර්. සටහනේ විවිධ ප්‍රදේශ වලට සංක්‍රමණය වෙන්න පුළුවන් එයාගේ ජීවිතයේ විවිධ කාලය විවිධ අවස්ථා වලදී මේක විවිධ ස්ථාන වල පීටන්න පුළුවන් එතකොට මේ තියෙන්නේ මයින්ස් සාමාන්‍ය අපේ සූර්යයා ගත්තොත් එයාට අවුරුදු බිලියන 10ක විතර කාලයක් මෙන්න මේ මේන් සීක්වන්ස් එකේ ඉන්න පුළුවන් කියලා කියනවා දැන් මේ තාරකාවක ස්කන්ධය වැඩි වෙන්න එයාගේ ජීවිත කාලය අඩු වෙනවා දැන් අපේ සූර්යාට වඩා අපේ සූර්යා වගේ 10 ගුණයක් ස්කන්ධයක් ගත සහිත තාරකාවක් සලකන විශාල තාරකා එතකොට ඒ වගේ තාරකාවක වසර මිලියන 20ක් විතර තමයි ඒ කියන්නේ එයාගේ ස්කන්ධය වැඩි වෙන්න එයාගේ ජීවිත කාලය අඩු වෙනවා මොකද එතකොට යාලගේ හරය තුල අර හයිඩ්‍රජන් විලයන ක්‍රියාවලිය එහෙම වේගෙන් සිද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට ඉක්මනට යාගේ ඉන්ධන දහන වෙලා අවසන් වෙනවා. එතකොට යාගේ ආයු කාලය අඩුයි. සාමාන්‍ය සූර්යයාට වඩා ස්කන්ධය අඩු තාරකා. අපි ඒකට කියනවා රතු ආමන තාරකා කියලා. එතකොට එහෙම එක්කෙනෙක් ගත්තොත් යාගේ වසර බිලියන 80ක ඉඳලා 100ක් දක්වා පවතිනවා. ඉතින් ඔයාලා දැන් බලන විදිහ දැන් විශ්ව අපේ විශ්වයේ වයස ගත්තත් යාගේ වයස අවුරුදු බිලියන 13.65ක් වගේ නෙවෙන්නේ. එතකොට දැන් මේ මෙයාගේ අවුරුදු බිලියන 100ක් වෙන්නේ කොහොමද කියලා අවුරුදු බිලියන 80ක් 100 අතර වෙන්නේ කොහොමද කියලා ඇත්තටම විශ්වයේ බිහිවෙච්ච රතු ආමන තාරකා අපි කියනවා තාම එයාලා විනාශ වෙලා නැහැ මොකද එයාට තව දැන් තව ගොඩක් කාලයක් ඉන්න පුළුවන් එතකොට මේ රතු ආමන කියන්නේ විශ්වයේ මුල් කාලයේදීච පවා තාම ජීවත් වෙනවා අපි මේ ඉස්සරහදී වට රතු ආමන ඉස්සරහ ලෙක්චර් එකේ ඉස්සරහට රතු ආමන තාරකා ගැන කතා කරනවා එයාලා තාම ජීවත් වෙනවා එතකොට එයාලගේ අවසානයක් සිද්ධ වෙලා නැහැ. අපි දන්නේ නැහැ රතු ආමන තාරකාවක අවසානය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. දැන් අපි අපි දැන් අපි ඉහළ ස්කන්ධ තාරකාවක් ගත්තොත් අපි දැකලා තිනවා එයාලගේ අවසානය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. නමුත් මේ වගේ රතු ආමන තාරකාවක් ගත්තොත් එයාලගේ අවසානයක් සිද්ධ වෙන විදිහක් අපි දන්නේ නැහැ. මොකද තාම මේ මුල් විශ්වයේ මුල් කාලේ හැදිච්ච රතු ආමන තාරකා තාම ඉන්නවා. දැන් හොඳම උදාහරණයක් තමයි මේ ප්‍රොක්සිමා සෙන්චුරි කියන එක. සෙන්චුරිස් තාරකා මණ්ඩලයේ තියෙන්නේ. ඒ රතු ආමන තාරකා. ඒතකොට එයාලගේ අවසානය සිද්ධ වෙනවා අපි තාම දැකලා නැහැ. මම ඒකට හේතුව කියන්නයි එයාලගේ ඒ ගොඩ කාලයක් ඉන්න හේතුව. එතකොට මම මේ තියෙන්නේ මේ OBA GA K කියන තාරකා වල තියෙන ගුණාංග ටිකක්. එතකොට මේ තියෙන එයාලගේ සර්ෆේස් ටෙම්පරේචර් එක, ඊට පස්සේ ලුමිනොසිටි, ලයිෆ් ටයිම් එක. එතකොට දැන් ඔයාලට මේ බලා ගන්න පුළුවන් මේ පොඩි තාර ඒ කියන්නේ අධිස්කන්ධ මේ O type stars එහෙම ගත්තොත් එයාලා ගොඩක් විශාලයි, උෂ්ණත්වෙනුත් වැඩි. දීප්තිනුත් වැඩි එයාලගේ ආයු කාලය අඩුයි සාමාන්‍යයෙන් එයාගේ අවුරුදු මිලියන 10ක් විතර තමයි එන්නේ. එතකොට මේ පැත්තට යන්න යන්න සාමාන්‍යයෙන් එයාලගේ උෂ්ණත්වය වැඩි අඩු වෙනවා. එතකොට එයාලගේ ආයු කාලය වැඩි වෙනවා. එතකොට මේ වල ඊට පස්සේ මේ පල්ලෙහෙන් තියෙන්නේ ඒ තාරකාවක ජීවිත කාලයේ විවිධ අවධීන්. එතකොට එයාලගේ එයාලගේ විස්තර කීපයක් මෙතන දක්වලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ එක එක ටයිප් එකට ඒ කියන්නේ එක එක වර්ගයට අයත් තාරකා අපිට හොඳට ඒ කියන්නේ අපිට පුරුදු තාරකා කීපයක් මේ සීරියස් එහෙම නම් ඔයාලා දැකලා ඇති මේ දවස්වලත් අපිට මේ අහස පැහැදිලි වුණා නම් ගොඩක් බලා ගන්න පුළුවන් සීරියස් ඊට පස්සේ ඇල්ෆා සෙන්චුරි ඒක සාමාන්‍යයෙන් පහුගිය කාලේ නම් සාමාන්‍යයෙන් උදේ ඉර පායගෙන එන්න ටික වෙලාවකට කලින් හසේ ඔයාලා බලා ගන්න පුළුවන් ඇල්ෆා සෙන්චුරි ඒ කියන්නේ සෙන්චුරිස් තාරකා පද්ධතිය ඒක ඇත්තටම ද්විත්ව තාරකා පද්ධතිය තාරකා ඒ කියන්නේ ගොඩකින් සමාන ත්‍රිත්ව තාරකා පද්ධතියක් මට මතක දෙයට. ඒ කියන්නේ තාරකා තුනකින් සමන්විත පද්ධතියක්. ඊට පස්සේ මේ ප්‍රොක්සිමා සෙන්චුරි. ඊට පස්සේ මේ අපේ G ටයිප් එක අපේ ඉරගත්තත් අපේ සූර්යයා ගත්තත් එයා G ටයිප් එකේ ස්ටාර් එකක්. ඊට පස්සේ මේ ප්‍රොකොයින් කියන්නේ ඔරයන් ගේ තියෙන තාරකාවක්. ඊට පස්සේ සිරියස් A රයිජල්.
එතකොට මේ තියෙන්නේ ඒ අපි වර්ගීකරණය කරපු ඒවට උදාහරණ තාරකා කීපයක්. ඊට පස්සේ මම කතා කරනවා තාරකාවක අභ්‍යන්තරයේ න්‍යෂ්ටික විලේ කොහොමද තාරකාවක අභ්‍යන්තරයේ ශක්තිය නිපදවන්නේ කියලා. තාරකාවක අභ්‍යන්තරයේ ශක්තිය නිපදවන්නේ මෙන්න න්‍යෂ්ටික විලේන ක්‍රියාවලිය. එතකොට මේ න්‍යෂ්ටික විලේන ක්‍රියාවලිය තාරකාවකින් තාරකාවකට වෙනස් වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් වෙනස් වෙන්නේ යාගේ ස්කන්ධය මත. එතකොට අපි මේ න්‍යෂ්ටික විලේන ක්‍රියාවලිය පියවර වෙනස් වෙන්න පුළුවන්. අපි එතකොට අපි ඒක දෙකකට අපි සාමාන්‍යයෙන් කොටස් දෙකක් යටතේ කතා කරන්න පුළුවන්. එකක් මේ වැඩි ස්කන්ධ තාරකා ඒ කියන්නේ අඩු ස්කන්ධ තාරකා තුළ සිදුවෙන න්‍යෂ්ටික විලේන ක්‍රියාවලිය එයා වෙනස් ඊට වඩා වෙනස් ටිකක් වැඩි ස්කන්ධ තාරකා හයි මාස් ස්ටාර්ස් තුළ සිදුවෙන න්‍යෂ්ටික විලේන ක්‍රියාවලිය ඊට වඩා චුට්ටක් වෙනස්. එතකොට මේ න්‍යෂ්ටික විලේන ක්‍රියාවලිය තමයි එයා තුළ ශක්තිය නිපදවන උපකාරී වෙන්නේ. ඊට අමතරව මේ විශ්වයේ තියෙන මූලද්‍රව්‍ය හැදෙන්නේ මේ න්‍යෂ්ටික විලේන ක්‍රියාන ක්‍රියාවලියෙන් තමයි. දැන් න්‍යෂ්ටික විලේන ක්‍රියාවලිය කියන්නේ තාරකාවක් තුළ මම සිදුවෙන එකක් නෙවෙයි. අපිට පෘථුවේදීත් අපිට මේක කරන්න පුළුවන්. අපිට පෘථුවේ තියෙන පරීක්ෂණාගාර තත්ත්වය අපිට කරන්න පුළුවන්. එතකොට ඒකෙන් මේ අලුත් මූලද්‍රව්‍ය සෑදීම සිද්ධ වෙන්නේ මෙන්න මේ ක්‍රියාවලිය මගින්. එතකොට සාමාන්‍ය මේ න්‍යෂ්ටික විලේන ක්‍රියාවලිය කියන්නේ ඔයාලා ඉගෙන ගන්නත් ඇති සමහරක් වෙලාවට න්‍යෂ්ටීන් දෙකක් එකතු වීම. දැන් හිතන්නකෝ මේ තියෙන්නේ දැන් ඔයාලා පරමාණු ගැන අහලා තිනවනේ. ඔයාලා ඉගෙනගෙන තියෙනවා. එතකොට මේ පරමාණුවේ තියෙනවා මේ පරමාණුවේ කොටස් කිහිපයක් තියෙනවානේ. න්‍යෂ්ටිය තියෙනවා. එතකොට න්‍යෂ්ටිය තුල ප්‍රෝටෝන න්‍යූට්‍රෝන එයාලා විතරක් නෙමෙයි තව ගොඩක් මූලික අංශ තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් සැලකන්නේ ප්‍රෝටෝන සහ න්‍යූට්‍රෝන. එතකොට ප්‍රෝටෝන ගත්තොත් එයාලා ධන ආරෝපිතයි. න්‍යූට්‍රෝන ගත්තොත් එයාගේ ආරෝපණයක් නැහැ. ඊට පස්සේ එයා වටේට ඉලෙක්ට්‍රෝන කක්ෂවල භ්‍රමණය වෙමින් තියෙනවා. අණුවක් ගත්තොත් මේ න්‍යෂ්ටියදී සිද්ධ වෙන්නේ ප්‍රධාන වශයෙන් මෙන්න මේ පරමාණු දෙකක් එකතු කිරීම. ඒ කියන්නේ යාත් ඒ දැන් මෙහෙන් එකතු කරන එකත් අපිට එහෙම අර හිතපු විදියට කරන්න බෑ. මොකද ඒද දැන් න්‍යෂ්ටි දෙකක් ඔයා න්‍යෂ්ටියක් ගත්තොත් එයා ධන ආරෝපිතයිනේ. එතකොට තව ධන ආරෝපණයක් අසල තව ධන ආරෝපණයක් ගේන්න බෑනේ. ඔයාලා දන්නවනේ යාලා විකර්ෂණය වෙනවා. එතකොට මේ විකර්ෂණය මඩ පවත්වලා ඒ දෙන්නව ලං කරන්න ඕනේ. එතකොට මේ අපි මේකට මේ උදව් කරන බලයක් තියෙනවා. අපි ඒකට කියනවා ප්‍රබල න්‍යෂ්ටික බලය කියලා. එතකොට අපි විශ්වයේ ප්‍රධාන බල අපි කියනවා මූලික බල කීපයක් තියෙනවා. ප්‍රබල න්‍යෂ්ටික බලය, දුබල න්‍යෂ්ටික බලය. ඔයාලා සාමාන්‍යයෙන් ඒ ලෙවල් ෆිසික්ස් කරනවා වගේ නම් ඉගෙන ගන්නවා මේ දේවල්. ප්‍රබල න්‍යෂ්ටික බලය, දුබල න්‍යෂ්ටික බලය, ගුරුත්වාකර්ෂණ බලය, විද්‍යුත් චුම්බක බලය කියලා එහෙම බල කීපයක් තියෙනවා. එතකොට ඒකෙන් එකක් තමයි ප්‍රබල න්‍යෂ්ටික බලය කියන එක. එතකොට මේ ප්‍රබල න්‍යෂ්ටික බලය මගින් තමයි මේ ධන ආරෝපිත න්‍යෂ්ටි දෙකක් එයාලා අතර ක්‍රියා කරන මේ විකර්ෂණ බලය. අපි ඒකට කියනවා කූලොම් විකර්ෂණ බලය කියලා. ඒ දෙන්නම මැඩපවත්තමින් එකතු කරන්න උපකාර වෙන මේ ප්‍රබල න්‍යෂ්ටික බලය තමයි මේ න්‍යෂ්ටික මේ දෙන්න මේ එකතු වීම සිද්ධ වෙනකොට මේ දැන් මේ න්‍යෂ්ටි දෙක ගත්තොත් දැන් හිතන්නකෝ අපි හිතමුකෝ නිකමට හිතමු න්‍යෂ්ටි එක න්‍යෂ්ටික ස්කන්ධය 10යි අනිත් න්‍යෂ්ටික ස්කන්ධය 10යි කියලා. 10ක් නෑ අපි නිකමට හිතමු. එතකොට මේ දෙන්න එකතු වෙලා හැදුන න්‍යෂ්ටි ස්කන්ධය 20ක් වෙන්නේ නැහැ. ඒක හැම වෙලාවෙම සිද්ධ වෙනවා. ඒ දෙන්නගේ ස්කන්ධය 20ක් වෙන්නේ නැහැ. ඊට වඩා අඩු වර්ගයක් තමයි ගන්නෙ. 16ක් 18ක් අන්න ඒ වගේ වෙන්නේ. එතකොට අපි කියනවා මේ න්‍යෂ්ටි දෙකක් එකතු වෙනකොට ඒ දෙන්නගේ ස්කන්ධ හානියක් සිද්ධ වෙනවා කියලා. එතකොට මේ ස්කන්ධ හානිය මේ හානි විච ස්කන්ධය බවට පරිවර්තනය වෙනවා. අපි ඒකට කියනවා අයින්ස්ටයින්ගේ ස්කන්ධ ශක්ති තුල්‍යතාවය කියලා. එතකොට මේ න්‍යෂ්ටික විලේන ක්‍රියාවලිය අපිට එහෙම පහසුවෙන් කරන්න පුළුවන් ක්‍රියාවලියක් නෙමෙයි අතරම. එයාගේ සාමාන්‍ය ලොකු පීඩනයක් සහ අධික උෂ්ණත්වයක් අවශ්‍යයි. එතකොට දැන් අපි අතරම අපි දැන් පෘථිවියේ උනත් පරීක්ෂණාගාර තත්ත්වයට තියෙන මේ න්‍යෂ්ටික විලේන ක්‍රියාවලිය ඇත්තටම කරන්න අමාරුයි. ඒ කියන්නේ කරනවා ඒ කියන්නේ මේක දැන් ඇමරිකාවේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාල කැම්පස් එකේ එහෙම එයාලා න්‍යෂ්ටික විලේන ක්‍රියාවලිය තියෙනවා. ඇත්තටම ඒක තාම පරීක්ෂණ මට්ටමේ තියෙනවා. ඒ කියන්නේ අපිට ඒක ගොඩක් අමාරුයි මේ ක්‍රියාවලිය. ඒ කියන්නේ ඒකට අවශ්‍ය අධික උෂ්ණත්වය ලබා ගන්න. කෙල්වින් මිලියන 10ක විතර උෂ්ණත්වයක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ උෂ්ණත්වයට ඔරොත්තු දෙන හිතන් ඒක දැන් මේ අපි කියනවා මේක න්‍යෂ්ටික විලේන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ඇත්තටම ඒක සිද්ධ වෙන්නේ ප්ලාස්මාවක් කියන මේ ඒ කියන්නේ වල ප්ලාස්මාව ගැන ඉස්සරහට කියන්නේ. ඒ කියන්නේ ඇත්තට මේක පදාර්ථයේ වෙනම අවස්ථාවක්. එතකොට එයාලව අපිට මේ නිකන් අපිට සාමාන්‍ය තියෙන භාජන වල එහෙම දාලා තියන්න බෑනේ. එතකොට ඒකට ඔරොත්තු දෙන භාජන ඒ කියන්නේ භාජන සකස් කරන්නේ අපි ඒකට කියනවා ඒකටත් ක්‍රමයක් දැන් හොයාගෙන තියෙනවා. ඒකට කියනවා මැග්නටික් බොටල් එකක් කියලා. ඒ කියන්නේ
චුම්බක ශේෂ්ඨ මගින් හදපු බඳුනක් තුල තමයි එයා තියන්නේ. ඒක ඇත්තටම ඒ කියන්නේ ෆිසිකලි දින බඳුනක් නෙමෙයි චුම්බක ශේෂ්ඨ මගින් එයාව රඳවල තියා ගන්නවා. එතකොට ඒ අධික උෂ්ණත්වයටදී පෘථුවේදී මේ නැෂ්ටික් විලෙන් ක්‍රියාවලිය කරන්න පුළුවන්. ඒක ඇත්තටම අමාරුයි. ඒකට තාරකා තුල ඒක සිද්ධ වෙන්න පුළුවන්. එතකොට දැන් අපේ සූර්යයා ගත්තත් එයාගේ හරේ උෂ්ණත්වය ඉතා අධිකයි. එයාගේ ඊට පස්සේ මේ අණු මේ ඈතින් ඈතින් තිබිලා බෑ එයාලා ගොඩක් ළඟින් තියෙනවා. එතකොට දැන් මේ තියෙන්නේ මේ සූර්යාගේ හරය තුල වායුව කියන එක ඇත්තටම වැරදි. වායුව නෙමෙයි ඒක ප්ලාස්මා අවස්ථාව ඉන්නෝනේ. එතකොට මේ සූර්යාගේ හරයේ තියෙන ප්ලාස්මාවේ උෂ්ණ ඝනත්වය ඝන සෙන්ටිමීටර ග්‍රෑම් 160ක් විතර වෙනවා. එතකොට අපි කියමු වායුවක් කියලා. එතකොට දැන් අපේ ජලයේ ඝනත්වය ගත්තත් එයා ඝන සෙන්ටිමීටර ග්‍රෑම් 1ක්නේ. එතකොට මේ එයා කොච්චර මේ ඝනත්වයක් තියනවද කියලා හිතා ගන්න පුළුවන් සූර්යාගේ හරයේ. ඒ කියන්නේ ජලයේ ඝනත්වයටත් වගේ 160 ගුණයක් විතර වෙනවා එයාගේ ඝනත්වය. එතකොට මේ උෂ්ණත්වයේ දිසා පීඩනයේදී මොකද වෙන්නේ? හයිඩ්‍රජන් සහ හීලියම් හයිඩ්‍රජන් එයාලා ප්ලාස්මා බවට පත් වෙනවා. ඒ කියන්නේ එයාලගේ අභ්‍යන්තරයේ තියෙන අර ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වෙන් වෙලා ඒවා එයාලගෙන් සමන්විත නිකම් මිශ්‍රණයක් වගේ එකක් හැදෙනවා. අපි මේකට තමයි කියන්නේ ප්ලාස්මාව කියලා. ඊට පස්සේ මේ ඊට පස්සේ එයාගේ නැෂ්ටික විලයන ක්‍රියාවලිය ආරම්භ වෙනවා. අපි මේකට කියනවා ප්‍රෝටෝන ප්‍රෝටෝන වක්‍රය ප්‍රෝටෝන ප්‍රෝටෝන සර්කල් එක කියලා. ඒකෙදි සිද්ධ වෙන්නේ මේ හක් එකතු වෙලා හයිඩ්‍රජන් අපි මේ දින ඩියුටීරියම් නැෂ්ටියක් ඊට පස්සේ මේ දින හයිඩ්‍රජන්ක වෙනස් සමස්ථානිකයක් ප්‍රෝටීට්‍රියම් කියන ඒ දෙන එකතු වෙලා ඩියුටීරියම් නැෂ්ටියක් හදනවා. ඊට පස්සේ ඒකෙන් හදනවා මෙන්න මේ වගේ ප්‍රෝටෝන නියුට්‍රෝන එකක් සහ ප්‍රොසිටෝනයක්. ප්‍රොසිටෝනයක් කියන්නේ අපි කියන ධනාරෝපිත ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් වගේම තමයි. නමුත් ඉලෙක්ට්‍රෝනය ආරෝපණය ගත්තොත් එයා ඍණනේ. නමුත් මේ ප්‍රොසිටෝනයක ආරෝපණයක් ගත්තොත් එයා ධන. ඒ කියන්නේ අපි කියනවා මේ ඉලෙක්ට්‍රෝනයේ ප්‍රතිඅංශය. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණ ස්කන්ධයට සමාන සහ එයාගේ ආරෝපණයට ප්‍රති ආරෝපණයෙන් ප්‍රතිවිරුද්ධ අංශුවල තමයි ප්‍රොසිටෝනය කියන්නේ. එතකොට මේ ප්‍රොසිටෝනයක් හැදෙන එක සිද්ධ වෙනවා. එතකොට මේ තියෙන්නේ අපේ සූර්යාගේ හරය තුල සිදුවන ක්‍රියාවලිය. දැන් මෙයාගේ උෂ්ණත්වය අපි අර කතා කරපු උෂ්ණත්වයටත් වඩා වැඩි. සාමාන්‍ය කෙල්වින් මිලියන 15ක් විතර වෙනවා. එතකොට ඒ උෂ්ණත්වය සහ පීඩනය ගණ ඒ වායු ඝනත්වය යටතේ ඒ නැෂ්ටික විලයන ක්‍රියාවලිය සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේ නැෂ්ටික විලයන ක්‍රියාවලිය මේ තාරකාවක් ගත්තොත් එයාගේ අභ්‍යන්තරයේ අවුරුදු මිලියන කිහිපයක් තිස්සේ පවතින්න පුළුවන්. මේ කාලේ දැන් මේ කාලේ ගත්තොත් ඒ තාරකාවේ ගොඩක් වෙනස් වීම සිද්ධවීමක් අඩු. දැන් අපේ සූර්යයා ගත්තොත් අපේ සූර්යයා ඉන්නේ මේ අවදි. එතකොට එයා තාම දීප්තිය සහ උෂ්ණත්වය අතරින් ස්ථායිව ඉන්නවා. ඒ කියන්නේ මේ නැෂ්ටික විලයන ක්‍රියාවලිය සිද්ධ වෙන අවදි. ඒ කියන්නේ අපේ තාරකාගේ දැන් අපි කියනවානේ සූර්යයා කියන්නේ මැදි වයසේ ඉන්න තාරකාවක්. ඒ කියන්නේ මේ කාලය තුල අර නැෂ්ටික විලයන ක්‍රියාවලිය සාර්ථකව සිද්ධ වෙන අවධිය. එතකොට තව අවුරුදු මිලියන 5ක් විතර අවුරුදු බිලියන 5ක් විතර අපිට ඉන්න පුළුවන් කියලා කියනවා. එතකොට මේකේ තියෙනවා මේ කියනවා සූර්යයා සෑම තප්පරයකදීම හයිඩ්‍රජන් විශාල ප්‍රමාණයක් මෙට්‍රික් ටන් මිලියන 600ක් විතර හීලියම් බවට පත් කරනවා තප්පරයකදී. එතකොට කොච්චර ස්කන්ධයක්ද කියලා හිතා ගන්න පුළුවන්. ඒකේ නිපද වෙන ශක්තිය ඒ තප්පරයකදී පදාර්ථ මෙට්‍රික් ටොන් මිලියන 4.6යි. එතකොට දැන් මේ හයිඩ්‍රජන් හීලියම් බවට පත් වෙනවා කියලා මම කිව්වනේ. ඒ කියන්නේ නැෂ්ටික විලයන ක්‍රියාවලියේදී හයිඩ්‍රජන් නැෂ්ටි දෙකක් එකතු වෙලා හීලියම් නැෂ්ටියක් හැදෙනවා. එතකොට මේ ක්‍රියාවලිය මේ ටොන් මිලියන 600කටම සිද්ධ වෙනවා. ඒකෙදී අර මම කිව්වනේ ස්කන්ධ වෙනසක්. ඒ කියන්නේ ස්කන්ධයේ හානිවීම සිද්ධ වෙනවා කියලා. එතකොට මේ පදාර්ථයේ මෙට්‍රික් ටොන් මිලියන 4.26ක් විතර ශක්තිය බවට පත් වෙනවා. එතකොට මේක තමයි මේ සූර්ය ශක්තිය විදිහට අපිට දැක ගන්න පුළුවන්. එතකොට මේක මේ කියලා තිනවා 3 වැඩි කි 3.84 වැඩි කියන 10 26 වෙන බලයක්. ඒ කියන්නේ බිංදු 26. ඒ කියන්නේ හිතා ගන්න පුළුවන් කොච්චර ශක්තියද කියලා. එතකොට මේක තුල්ල වෙනවා අපි මේ TNT මෙන්න මෙච්චර ස්කන්ධයක් පිපිරවීමෙන් ලැබෙන ශක්තියට. එතකොට සූර්යා දැන් තප්පරයකදී නිපදවන ශක්තිය හිතා ගන්න පුළුවන්. එතකොට සූර්යා තප්පරයකදී නිපදවන ශක්තියෙන් අපිට පුළුවන් පෘථිවියට අවුරුදු ගානකට
මුළු පෘථිවියටම ඕනනම් ශක්තිය දෙන්න. ඉතින් අපි දැන් ඒ නිපදවන ශක්තියෙන් වැඩි හරියක් අපත යනවා. ඒක වල දන්න නැති නේ. එතකොට අපත යනවා කියන්නේ අපි පාවිච්චි කරන්නේ නැහැ. එතන ඒකට සබහාද මුළු කියන්නේ අපේ මුළු ජෛව ගෝලයම පැවැත්ම රැඳී අපව තියෙන ඉතින් ශක්තිය. ඒ සූර්ය ශක්තිය මතනේ. එතකොට අපත යනවා කියලා අපි අපත යන එක තමයි කරා. අපි අපත යනවා නික් කරන්නේ. එතකොට දැන් අපේ පෘථිවි විතර නෙවෙයි මුළු සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන අනිත් පැවැත් අනිත් දේවල් වල පැවැත්ම රඳාපතින්නේ මෙයා මත. එතකොට එච්චර ශක්තියක් ඕන වෙන්නේ ඇයි කියලා වට හිතන්න පුළුවන් නේද? එතකොට මේ ඊට පස්සේ අපි කියනවා මේ දෙන්නේ මේ සූර්ය දැන් ඊට පස්සේ අපි කතා කරන්නේ දැන් දැන් මේ 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 කාලය තුළ දැන් අපි කිව්වේ ඒ කියන්නේ මේ දීප්තිය සහ උෂ්ණත්වය අතරින් ස්ථායීව පවතින අවදීදී මෙයාලා සමතුලිතව ඉන්නේ අර මං කිව්ව ද්‍රව ස්ථිතික සමතුලිතතාවයේ තමාම සමතුලිතතාවයම තමයි ඉන්නේ හයිඩ්‍රොස්ටැටික් ඉක්විලිබ්‍රියම් එකේ තමයි එයාලා මෙයාලත් ඉන්නේ මෙයාලගේ මෙයාලගේ අර ඇත්ත ඒ තරකාව ඇතුළට සාගන ගුරුත්වාකර්ෂණ බලය තියෙනවා එහෙම මෙයාගේ අභ්‍යන්තරයේ තියෙන අර න්‍යෂ්ටික විලේන මගින් නිපදවන ශක්තියනේ තියෙන ඒ ශක්තිය ඒ කියන්නේ එයාගේ න්‍යෂ්ටික විලේන මගින් ඒ ක්‍රියාවලියේදී අභ්‍යන්තරයට බලයක් ඇති කරනවා එතකොට තේරෙනවා නේද මේ මේක නිකන් අර වායුවලින් ඒ කියන්නේ ප්ලාස්මා ගෝලයක්නේ එතකොට එයාගේ ඇතුලෙන් බලයක් නිපදවනවා ඒකට අපි එතකොට දැන් මේකට අපි කියන්නේ රේඩියේෂන් ප්‍රෙෂර් එක කියලා නැත්නම් විකිරණ පීඩනය කියලා මේක සාමාන්‍යයෙන් අපි අර දාන්න පීඩනය වගේ නෙවෙයි මේකෙදි සිද්ධ වෙන්නේ මේවා මේ ඒ කියන්නේ රේඩියේෂන් ඒ කියන්නේ පාටිකල්ස් ඒ කියන්නේ දැන් අපි හිතන්නකො මෙයාලගෙන ඉපදෙන රේඩියේෂන් තියෙන්නේ එනේ රේඩියේෂන් අපි කියමුකට කියන අහලා ඇති ෆෝටෝන්ස් කියලා يعني මේ රේඩියේෂන් සකස් කරලා තියෙන ෆෝටෝන්ස් මගින් අපි දැන් අපි අපි අපිට තියෙන ඒ කියන්නේ ආලෝකය සලකන දැන් ආලෝකය කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයන්නේ එතකොට අපි ඒක හිතාගෙන ඉන්නේ තරංගයක් කියලානේ ඇත්තටම ඊට පස්සේ අපි ඔයාලා ක්වොන්ටම් ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන අහලා ඇති ඒකෙදී අපි කියන්නේ විද්‍යුත් චුම්බක තරංග කියන්නේ එයාලා අංශ විශේෂයක් කියලා අපි ඒ අංශ වලට කියනවා ෆෝටෝන කියලා එයා ස්කන්ධයකින් ස්කන්ධයක් රහිත අංශ විශේෂයක් ස්කන්ධයේ ඉතා කුඩා අංශ විශේෂයක් එතකොට එයාලා මගින් මේ පීඩනයක් ඇති කරන්න පුළුවන් අපි ඒකට කියනවා රේඩියේෂන් ප්‍රෙෂර් කියලා එතකොට මේ රේඩියේෂන් ප්‍රෙෂර් එක මගින් මෙන්න මේ තාරකාවේ ස්තර බාහිරට තල්ලු කරන්න උත්සාහ කරනවා ඊට පස්සේ මේ එයාලගේ ගුරුත්වාකර්ෂණය මගින් තාරකාව අභ්‍යන්තරයට සංකෝචනය කරන්න උත්සාහ කරනවා එතකොට තාරකාවක් ජීවිත තමන්ගේ ජීවිත කාලය ගත කරන්නේ මෙන්න මේ බල දෙක යටතේ සමතුලිතතාවයේ තමයි ඉන්නේ එතකොට දැන් අපේ සූර්යයා සැලකුවත් එයා තාම මේ ද්‍රව ස්ථිතික සමතුලිතතාවයේ යටතේ තමයි ඉන්නේ හරි ඊට පස්සේ අපි කතා කරමු තාරකාවක අවසාන අවධිය ගැන. ඔක අවසාන අවධියත් පැහැදිලිවම එයාගේ ස්කන්ධය මත තීරණය වෙනවා. එතකොට දැන් ඒ තාරකාවක ඒ ස්කන්ධය මත අපි ඒකට බෙදන්න පුළුවන් අඩු ස්කන්ධ තාරකා වල අවසාන අවධිය සහ වැඩි ස්කන්ධ තාරකා වල අවසාන අවධිය කියලා. එතකොට දැන් අපි අඩු ස්කන්ධ තාරකාවක් කියන්නේ සාමාන්‍ය සූර්යාගේ ස්කන්ධයට වඩා අටගුණ සූර්යාගේ ස්කන්ධය වගේ අටගුණයකට වඩා විතර ස්කන්ධය අටගුණයකට වඩා ස්කන්ධයෙන් අඩු තාරකා. එතකොට මේවා තුල මුලින් වෙන්නේ අර හයිඩ්‍රජන් දහනය ආරම්භ වෙනවා ආරම්භලා ඒක එහෙමම පවත්වා ගන්නවා අර ද්‍රව ස්ථිතික සමතුලිතතාව තත්ත්වයටදී පවතිනවා. මේක හැමදාම තියෙන්නේ නැහැ. එයා තාරකාව ක්‍රමයෙන් වයසට යනකොට එයා ඇතුලේ අර හැදිච්ච හීලියම් තියෙන්නේ. මම කිව්වා හයිඩ්‍රජන් නිලයලා හීලියම් හැදෙනවා කියලා. ඒ හැදිච්ච හීලියම් මෙයා තුල අභ්‍යන්තර එකතු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි හැදෙන අපි කියනවා හීලියම් හරයක්. එහෙම නැත්නම් හීලියම් කෝ එකක් හැදෙනවා කියලා. එතකොට මේ හැදිච්ච හීලියම් අර අභ්‍යන්තරේ එකතු වෙනකොට එයාට පිටින් අර හයිඩ්‍රජන් විලයන ක්‍රියාවලිය එයාගේ පිටින් තමයි සිද්ධ වෙන්නේ දැන්. එතකොට මේ තියෙන එක සිද්ධ වෙන ආකාරය මේ මුලින්ම මේ තියෙන්නේ ඉනර්ට් හීලියම් කියන්නේ ඒ කියන්නේ අර හැදිච්ච හයිඩ්‍රජන් අභ්‍යන්තරේ එකතු වෙනවා. සෝරි හීලියම් හයිඩ්‍රජන් එකතු වෙලා එයා හයිඩ්‍රජන් හීලියම් හරයක් හදනවා. කෝ එකක් හදනවා. ඊට පිටින් තියෙන ෂෙල් එකක් ඇතුලේ තමයි මේ ඒක පිටින් තියෙන ෂෙල් එකක් තුල තමයි හයිඩ්‍රජන් නිපද විලයන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට හයිඩ්‍රජන් විලයන ක්‍රියාවලිය සීමා වෙනවා. එතකොට දැන් තාරකාව දැන් එයා තුල ශක්තිය නිපදවන ක්‍රියාවලිය ක්‍රමෙන් අඩපණ වෙනවා. එතකොට දැන් මෙහෙම වුණාට පස්සේ මේ අභ්‍යන්තරයේ මේ න්‍යෂ්ටික විලයන ක්‍රියාවලිය වේගවත් වෙනවා. අපි මේකට කතා කරනවා අපි මේකට කියනවා මේකට බලපාන හේතුවක් තියෙනවා. ඇත්තට මේක සාමාන්‍යයෙන් ටිකක් ක්වොන්ටම් ෆිසික්ස් පැත්තට බාර එක. ඒක සාමාන්‍යයෙන් අවබෝධ කරගන්න අපහසු වෙන මම මෙතෙන්දී ඔයාලට දැම්මේ නැහැ. අපි කියනවා ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන ඩීජෙනරේට් ප්‍රෙෂර් එක කියලා.
ඩිජිනේට් ප්‍රෙෂර් කියන්නේ සිංහලෙන් කිව්වොත් පරිහානි පීඩනේ කියන්නේ එන්නේ ක්‍රියාවලිය මගින් මෙන්න මේ න්‍යෂ්ටික ඒක නිසා මේ දැන් මේ හරය දැන් අර හැදිච්ච හරය ඇස්සේ තියෙන ඒ කියන්නේ මේ හරේ ඝනකම් හරය මගින් මේ පිටත ස්තර තල්ලු කරනවා පිටට එතකොට ඒක ඒක නිසා මේ න්‍යෂ්ටික විලෙන ක්‍රියාවලිය වේගවත් වෙනවා එතකොට දැන් මේ මේන් සීක්වන්ස් එකේ තිබ්බ තාරකා මේ ඔයාලට පේනවා ක්‍රමක්‍රමෙන් අර මං කියවන මේ තාරකාවක් හැමදාම මේන් සීක්වන්ස් එකේ ඉන්නේ නැහැ කියලා එයා අර එච්.ආර් සටහනේ වෙන වෙනත් වෙනත් ස්ථානවලට දැන් මේ මෙන්න මේ ජයන්ට් අවස්ථාව ඒ කියන්නේ යෝධ රතු යෝධ අවස්ථාව කියන තැනට ළඟා වෙනවා ඊපස්සේ මේ හයිඩ්‍රජන් විලයන ක්‍රියාවලිය හීලියම් වලට යනවා ඊටපස්සේ හීලියම් විලයන හීලිය එතකොට දැන් මේ ඒ අවස්ථාවේදී දැන් න්‍යෂ්ටික විලයන ක්‍රියාවලිය හීලියම් වලින් හීලියම් හැදෙනවා ඊටපස්සේ දැන් අර උෂ්ණත්වයේ සහ මේ උෂ්ණත්වයේ න්‍යෂ්ටික එතකොට මේ හැදිච්ච හීලියම් විලයන වෙලා බෙරලියම් හැදෙන්න පටන් ගන්නවා බෙරලියම් කියන මූල ද්‍රව්‍යය එතකොට මේ බෙරලි ඊටපස්සේ මේ බෙරලියම් දැන් තව දුරටත් ඒ උෂ්ණත්වයෙන් වැඩි වෙනකොට මේ බෙරලියම් න්‍යෂ්ටි විලයන වෙලා බෙරලියම් න්‍යෂ්ටියක් හීලියම් න්‍යෂ්ටියක් එක්ක විලයන වෙලා කාබන් න්‍යෂ්ටියක් හැදෙනවා. එතකොට මේ තියෙන්නේ මේ ඉනර්ට් කාබන් කියන්නේ අර අර හැදිච්ච කාබන් ඇතුළෙන්ම ඒ කියන්නේ තාරකාව ඇතුළෙන්ම තැම්පත් වෙනවා. ඊට පිටින් අර හැදිච්ච හීලියම් ෂෙල් එක තියෙනවා. ඊට පිටින් තියෙන පොඩි දැන් ස්තරයකට සීමා වෙනවා. පොඩි ෂෙල් එකකට හයිඩ්‍රජන් විලයන ක්‍රියාවලිය සීමා වෙනවා. දැන් මේ තියෙන දැන් තාරකාව එයාගේ දැන් අවසාන අවධියට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි මේ දැන් මේක තාරකාව කීපවතාවක් දැන් ඉස්සෙල්ලම තාරකාව පිම්බෙන්න පටන් ගන්නවා. ඊපස්සේ ආය සංකෝචනය වෙනවා. එහෙම එහෙම කීපවතාවක් මේ පිම්බීම සහ සංකෝචනය සිද්ධ වෙනවා. මම ඔයාලට වීඩියෝ ක්ලිප් එකක් පෙන්නන්නම්. ඒක සිමියුලේෂන් එකක්. එතකොට එහෙම වෙලා දැන් මේ තාරකාව තමන්ගේ අවසාන අවධියට ඇවිල්ලා තියෙන්නේ. මේ ලෝමා සිස්ටම් එක. දැන් අපි සූර්යය ගත්තත් මේ ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ. අපේ සූර්යය කවදා හරි සූර්යාගේ අවසානයේ සිද්ධ වෙන්නේ මෙන්න මේ විදියටම තමයි. එතකොට මේ තියෙනවා දැන් මේ තාරකාවේ පිටත මොකද වෙන්නේ? තාරකාවේ පිටත ස්තර ඉස්සෙල්ලම ප්‍රසාරණයට ලක් වෙනවා. ඉස්සෙල්ලම තාරකාව පිම්බෙනවා. එතකොට මේ තාරකාව පිම්බුණාට පස්සේ අර දැන් යාගේ උෂ්ණත්වය එකපාරට උෂ්ණත්වය අඩු වෙනවා. එතකොට අපි කියනවා සෝරි උෂ්ණත්වය අඩු වෙනවා. මෙයාගේ අර පිම්බෙන්න පටන් ගන්නවා. එතකොට මේ තාරකා අපි කියනවා දැන් මේ රතු පැහැයෙන් දිස්සෙන්න පටන් ගන්නවා. එතකොට ඒක නිසා අපි මෙයාට කියනවා රතු යෝධ අවස්ථාවට රෙඩ් ජයන්ට් ස්ටේට් එකට ඇවිල්ලා ඉන්නේ කියලා. එතකොට මේ අවස්ථාවේදී අර හරය තුල උෂ්ණත්වය අර දැන් කෙල්වින් මිලියන 10ක් විතර තිබු උෂ්ණත්වය කෙල්වින් මිලියන 100 දක්වා ඉහළ යනවා. ඒ අවස්ථාවේදී මං කිව්වා අර හීලියම් විලයනේ සිද්ධ වෙනවා කියලා. එතකොට දැන් ඒ දැන් අර හයිඩ්‍රජන් විලයන ක්‍රියාවලිය මෙවලා දැන් අර හැදිච්ච හීලියම් හරය මං කිව්වේ හීලියම් හරය දැන් විලයන වෙනවා. හීලියම් හරය විලයන වෙලා බෙරලියම් හැදෙන්න පටන් ගන්නවා. අපි මේකට කියනවා හීලියම් ෆ්ලෑෂ් එක කියලා. ඊට පස්සේ ආයෙ ඒක සංකෝචනය වෙනවා. එතකොට මේ 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 වෙලාවේදී අර ගුරුත්වාකර්ෂණ යටතේ එයාගේ උෂ්ණත්වය තව දුරටත් ඉහළ යනවා. එතකොට මේක අපි කියනවා ඇසිමපතික් ජයන්ට් අවස්ථාව කියලා. ඊට පස්සේ මෙහෙම දැන් සංකෝචනය වීම සහ ප්‍රසාරණ වීම කිහිපයකට පස්සේ එක්තරා අවස්ථාවකදී මේ තාරකාවේ අවසානය සිද්ධ වෙනවා. එතකොට අර දැන් අර කිහිපතාවක් කියලා මේ තාරකාවේ පිටත ස්තර තියෙන්නේ. අපි කිව්වේ අර හැදිච්ච පිටත ස්තර පිටර වේගයෙන් පිටතට මුදා හරින. එතකොට දැන් අපි සූර්යා ගත්තත් මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. දැන් අපි සූර්යා මේ අවස්ථාවට පත් වුණාම එහෙමනම් අපි සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන ඒ කියන්නේ අපේ පෘථිවියට ඒ කියන්නේ පෘථිවියත් පාස් කළා ඒ තරම් ඒක පෘථිවියත් පෘථිවියේ විශාලත්වයටත් වඩා ඒ කියන්නේ පෘථිවි සූර්යාගින්න පෘථිවියට තියෙන විශාලත්වයටත් වඩා විශාල වෙයි කියලා හිතාගෙන ඉන්න. එතකොට දැන් මේ සූර්යාගේ අනුමාන කරලා තිනවා සමහන් නෙප්චූන්ගේ කක්ෂය දක්වා විතර ලොකු විශාල වෙනවා කියලා අනුමාන කරලා තිනවා. සූර්යා අවසානයේ සිද්ධ ඒ දැන් මේ රතු යෝධ අවස්ථාවට ආවට පස්සේ එතකොට දැන් අපේ ජීවය එහෙම ඒ කියන්නේ අපේ සෞර ග්‍රහ මණ්ඩලේ විනාශ වෙනවා මේ අවස්ථාවේදී මේ අවසානයේ සිද්ධ වෙන අවස්ථාවේදී. එතකොට එහෙම වෙලා අර කීපතාවක් සංකෝචනය වීම සහ ප්‍රසාරණ වෙලා එක්තරා අවස්ථාවේදී මේ තාරකාවේ පිටත ස්තර මුදාහරණය එයා පුපුරලා යන පිබිරීමක් සිද්ධ වෙනවා. මුදාහැරියට පස්සේ අර එයාගේ හරය තියෙන්නේ අපි කිව්වේ හැරුණ හැදිච්ච හරය එයා ඉතුරු වෙනවා අර පිටත ස්තර එයා වටේට ඉතුරු වෙනවා. අර හැදිච්ච හරය මැදින් තියලා අර පිටත ස්තර අපි එයාගේ සාරකාවේ පිටත ස්තර එළියට ව්‍යාප්ත වෙනවා. ඊට පස්සේ මේ හරයේ අපි මේ හරයේ ස්කන්ධය මත එයා ඊට පස්සේ එයා පත් වෙන අවධිය තීරණය වෙනවා. ඊට පස්සේ මේ හරයේ ස්කන්ධය සාමාන්‍ය සූර්යාගේ ස්කන්ධය වගේ 1.4 ඒ කියන්නේ සූර්යාගේ ස්කන්ධය දැන් එයාගේ ස්කන්ධය වැඩි හරියක් මෙයාගේ තිබ්බේ මේ හරයේනේ. එතකොට මේ හරයේ ස්කන්ධය දැන් සූර්යාගේ ස්කන්ධය වගේ
එකයි දශම හතරට වඩා වගේ අඩු නම් අපි කියනවා එයා ඊළඟට පත් වෙන අවස්ථාවට අපි කියනවා සුදු ආමන තාරකාවක් කියලා. මේකට අපි කියනවා වයිඩ් ඩ්‍රොප් කියලා. ඒ කියන්නේ මෙයා තාරකාවක් සත්‍ය තාරකාවක් නෙමෙයි ඇත්තටම. මෙයා තුලත් හැබැයි ශක්තිය නිපදවන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. අපි ඒකට කියනවා අපි ඒක සිද්ධ වෙන්නේ අර මම කලින් කිව්ව ඉලෙක්ට්‍රෝන ඩිජෙනරේට් ක්‍රියාවලිය මගින්. ඒක ටිකක් සංකීර්ණ ක්‍රියාවලිය කියලා මම මෙතනදී කියන්නේ නැහැ. ඒක තුලින් එයා මගින් තමයි මේක තුල ශක්තිය නිපදවෙන්නේ. ඊට පස්සේ අර ඉවත අර එලියට ඉජෙක්ට් කරපු මේ ස්තර තියෙන්නේ එයාලා මගින් අර එයා වටේට ලස්සන view එකක් හදනවා. අපි ඒකට කියනවා ග්‍රහ නිහාරිකාවක්. එහෙමත් නැත්නම් planetary nebula එකක් කියලා. එතකොට මේ තියෙන්නේ මේ වගේ සුදු ආමන තාරකාවකට උදාහරණයක්. මේ ඔයාලා හොඳටම දන්න සීරියස් තාරකාව. ඇත්තටම සීරියස් කියන්නේ තනි තාරකාවක් නෙමෙයි. යා තාරකා දෙකකින් සමන්විත පද්ධතියක්. සීරියස් A සහ සීරියස් B කියන එකනා. මේ සීරියස් A කියන්නේ සාමාන්‍ය O ටයිප් එකේ මතමතක විදිහට O ටයිප් එකේ ස්ටාර් එකක්. ඊට පස්සේ සීරියස් B කියන්නේ සුදු ආමන තාරකාවක්. ඒ කියන්නේ එයා කලින් තාරකාවක් වෙලා ඉඳලා ඊට පස්සේ විනාශ වෙච්ච තාරකාවක්. මේ ඇත්තටම තියෙන අපේ ඇන්ඩ්‍රොමීඩා ඇස්ට්‍රොනොමිකල් සොසයිටි එකේම මෙම්බර් කෙනෙක් ගත්ත සීරියස් ගේ ෆොටෝ එකක් මේ එයාගේ ටෙලස්කෝප් එකෙන්. එතකොට මේක මේ සාමාන්‍යයෙන් ටිකක් ගොඩක් මහන්සිලා ගන්න ෆොටෝ එකක්. එතකොට මේකේ මේ වාඩි චූටි තිතක් වගේ පිටින් දැක ගන්න පුළුවන් මේ සීරියස් B කියන සුදු ආමන තාරකාව. ඒ කියන්නේ මෙයා ඇත්තටම කලින් තාරකා පද්ධතිය, ඒ කියන්නේ තාරකා දෙකකින් සමන්විත පද්ධතියක් වගේ තමයි විදියට පැවතිලා එක් තාරකාවක් විනාශ වෙලා තමයි මෙන්න මේ සුදු ආමන තාරකාව හැදිලා තියෙන්නේ. එතකොට දැන් එයාලා සාමාන්‍යයෙන් තාරකාවක් තරම් විශාල නැහැ. සාමාන්‍යයෙන් එයා අපේ පෘථිවිය තරම් විතර විශාල වෙන්නේ. අපේ පෘථිවිය තරම් විතර ප්‍රමාණයේ තාරකාවක්. ඊට පස්සේ මේ තියෙන්නේ කැට්සයිනේ මේ ඊට පස්සේ මෙයාගේ ප්ලැනට් නෙබුලා එකක් අපිට මේ තියෙන මේ වගේ හැදිච්ච තව එකක්. මේකේ දැන් ඔයාලට මේ වටේට තියෙන ප්ලැනට් නෙබුලා එක ලස්සනට බලා ගන්න පුළුවන්. මේකට අපි කියනවා කැට්සයි ප්ලැනට් නෙබුලා කියලා. අර පුසෙගේ හැක් වගේ නිසා ඒක මැදින් තියෙන මේ සුදු ආමන තාරකාව ඔයාලට පේනවා. ඊට පස්සේ මේ වටේ තියෙන අර තාරකාවේ බාහිර ස්තර පිටතම උදාහරලා හදපු ප්ලැනට් නෙබුලා එක. මේ තියෙන්නේ තව එකක්. මේකට අපි කියනවා රින් නෙබුලා කියලා. මේ තියෙන ජේම්ස් වෙබ් එකෙන්ම ගත්ත ඡායාරූපයක්. ඒකේ මැදත් මේ ඔයාලට මේ තාරකා දෙකක් බලා ගන්න පුළුවන්. මේකෙන් මේ තාරකාව මේ තියෙන අර එයා වටේට හැදිච්ච අර මේ 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 මෙතන තියෙන තාරකාව තාම එයාගේ ජීවිත කාලේ මේ ගත කරමින් ඉන්න සාමාන්‍ය තාරකාවක්. මේ මේ පැත්තෙන් තියෙන රතු පාට ඩෝරු වගේ තාරකාවක්. එයා ඇත්තටම සුදු ආමන තාරකාවක්. ඒතකොට එයාගෙන් උදාහැරපු මේ පිටතම උදාහැරපු ද්‍රව්‍ය වලින් තමයි මෙන්න මේ ප්ලැනටරි නෙබියුලා එක ඇදිලා තියෙන්නේ. ඒතර මේ ජේම්ස් වෙබ් මගින් ගත්ත ඡායාරූපයක් වලට මේ ජේම්ස් වෙබ් වලින් පළමු ඡායාරූප සෙට් එකේ තිබ්බ එක ඡායාරූපයක්. එතකොට මේ දිනේ ඒ වගේ හදිච්ච රින් නෙබියුලා කිහිපයක ඡායාරූප. එතකොට මේ තියෙන මම කෙටියෙන් දක්වලා තියෙන්නේ මේ වගේ කොහොමද අඩු ස්කන්ධ තාරකාවක අවසානයේ සිද්ධ වෙන්නේ කියලා. එතකොට මුලින්ම යාලා මේ ආරම්භයේ සිද්ධ වෙන්නේ අර වගේ මොලකියුලර් ක්ලවුඩ් එකක් වගේ. ඊට පස්සේ යාලා අර සංකෝචන වෙලා යාලා තුලින් යෂ්ටික විලේනේ ආරම්භ වෙලා යාලා හදනවා මේන් සීක්වෙන්සස් ටා එකක්. එතනින් පස්සේ අර යාගේ අභ්‍යන්තරයේ නැෂ්ටික විලේන ක්‍රියාවලිය ටිකින් ටික අඩපණ වෙනකොට යා රෙඩ් ජයන්ට් කෙනෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ එහෙම සංකෝචනය වෙලා ඊට පස්සේ නැවත ප්‍රසාරණය වෙලා කිහිපතාවක් කියලා පුපුරලා ගිහිල්ලා මේ වගේ ප්ලැනටරි නෙබුලා එකක් හදලා ඊට පස්සේ සුදු ආමන තාරකාවක් බවට පත් වෙනවා. හරි. ඊට පස්සේ මම ඔයාලට පොඩි වීඩියෝ ක්ලිප් එකකින් පෙන්වන්න කොහොමද මේක අපි දැන් මෙච්චර වෙලා කතා කරපු එක සරලව මම පෙන්වන්න. හරි. එතකොට මේ සිමුලේෂන් එකෙන් යාලා පෙන්නන්නේ දැන් අර තාරකාවක් බිහිවන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අඩු ස්කන්ධ තාරකාවක
තරගාව බිහිවෙන කිව්වද කියලා. එතකොට මේ එයාලා දැන් මේ මෙතන මේ දැන් මේ dance කරමින් ඉන්න මිනිසුන්ගේ නිරූපණය වෙන්නේ අර එයාලා හදන්න දායක වෙන පදාර්ථ. එතකොට මේ පදාර්ථ මුලින්ම අර එයා කිසිම බියලක් නැතුව වලාකුළු අපි කිව්ව අර molecular cloud එක ඒ විදිහට එයාලා ඔහෙ ඔබ මෙබ චලන වීමින් පවතින්නේ. එයාලා දැන් ගුරුත්වාකර්ෂණ යටතේ තමයි පවතින්නේ. ඒ උනාට එයාලා අර ලිහිල්ව තමයි බැඳිලා ඉන්නේ. එතකොට එක්තරා අවස්ථාවකදී අර මං කිව්ව අර ඒ වගේ අර තාරකාවක් සෑදීමට උපකාරී ඒ කියන්නේ උපේරණ කරන ක්‍රියාවලිය. අන්න ඒ වගේ ක්‍රියාවලියකින් එයාලා එකතු වෙන තාක්කල් එයාලා මේ වගේ නිදහසේ චලන ඒ කියන්නේ අර මං කිව්ව molecular cloud එකක් විදිහට තමයි ඉන්නේ. දැන් මේ වගේ අවස්ථාවකදී අර දැන් අර හැදි එකතු දැන් මොකද වෙන්නේ අර පදාර්ථ එක්තර අවස්ථාවකදී ගුරුත්වාකර්ෂණයට බැඳෙන්න පටන් ගන්නවා එකට එකතු වෙන්න පටන් ගන්නවා. එතකොට මේ එකතු වෙච්ච පදාර්ථ වලින් මේ මුලින්ම යාල තාරකාවේ හරය හැදෙනවා. මේ මේ මිනිස්සු අතර දෙනාගේ නිරූපණය වෙන්නේ හරය හැදිච්ච හරය. එයාගේ තුල දැන් අර මං කිව්වේ ඊට මෙයා තුල දැන් ඉස්සෙල්ලාම මේ ඝර්ෂණය මගින් ශක්තිය නිපදවන කියලා ප්‍රොටොස්ටා අවදිය. එතකොට ඒ අවදිය මොකද වෙන්නේ මේ පදාර්ථයේ එකතු වෙන්න පටන් ගන්නවා. එයාගේ හරය තුල උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට නැෂ්ටික විලයන ක්‍රියාවලිය එක්තරා අවස්ථාවකදී ආරම්භ වෙනවා. අන්න බලන්න. මේදී දැන් මම ඔයාලට කතා කරපු අර හයිඩ්‍රොස්ටැටික් සමතුලිතතාවය. ඒ අර දැන් ඔයාලා ඉස්සරහින් දැන් මේ කලින් අවස්ථාවේ තිබ්බේ අර ඒ මෙයාල දැන් අර අභ්‍යන්තරේ ඉන්න කට්ටිය එයාලගේත් පිටත ඒ කියන්නේ පිටතට එයා පිටතට චලනය කරනවා. ඒ කියන්නේ අර තාරකාවේ හරයේ තියෙන හරයේ මගින් මොකද කරන්නේ? තාරකාව පිටත තල්ලු කරනවා. ඒ කියන්නේ තාරකාවේ ද්‍රව්‍ය පිටත බලයක් නිප ඒ කියන්නේ අර මං කිව්ව රේඩියේෂන් ප්‍රෙෂර් එක කියලා. අන්න ඒක මගින් තාරකාවේ පිටතට මෙහෙවන බලය තමයි මේ තියෙන්නේ. මෙයාලගේ නිරූපණය වෙන්නේ. ඊට පස්සේ දැන් මේ තාරකාවේ ඇතුළෙන් පිටින් තියෙන ස්තර මගින් මෙයා එයාලගේ ගුරුත්වාකර්ෂණය මගින් එයාලව අභ්‍යන්තරයට සංකෝචනය කරනවා. එතකොට මේ දෙන්න යටතේ තමයි තාරකාව සමතුලිතතාවයේ පවතින්නේ. අපි ඒකට කිව්වා හයිඩ්‍රොස්ටැටික් ඉක්විලිබ්‍රියම් කියලා. එතකොට ඒක තමයි. එතකොට මේ අවස්ථාවේදී දැන් තාරකාව ගත කරන්න පුළුවන්. එතන මං කිව්වා දැන් එක්තරා අවස්ථාවකදී අර හයිඩ්‍රජන් මේ විලයන ක්‍රියා හයිඩ්‍රජන් විලයන ක්‍රියාවලිය අඩපණ වෙනවා. අඩ අර හයිඩ්‍රජන් විලයන සිද්ධ වෙලා එයාගේ හරය තුල හීලියම් වලින් සමන්විත හරයක් හැදෙනවා කිව්වම ඒ අවස්ථාවේදී මේ හයිඩ්‍රජන් විලයන ක්‍රියාවලිය අඩපණ වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර ග්‍රැවිටි එක සහ ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය සහ අර රේඩියේෂන් ප්‍රෙෂර් එක මගින් නිපදව හදපු බල දෙක බැලන්ස් එකේ තියාගන්න බැරි වෙලා යනවා එක්තරා අවස්ථාවකදී. ඒතර අපි කියනවා අර දැන් අර මොකද්ද වෙන්නේ? එතකොට අර එයා ගොඩනගාත්ත සමතුලිතතාවයේ බිඳ වැටීම දැන් ආරම්භ වෙනවා. එතකොට දැන් ඒක තමයි මේ පෙන්වන්නේ. අර එතකොට අර එයාගේ අභ්‍යන්තරයේ සිද්ධ වෙච්ච අර රේඩියේෂන් ප්‍රෙෂර් එක නිපදවන ඒ රේඩියේෂන් ප්‍රෙෂර් එක අඩපණ. එතකොට අර එයාගේ පිටින් මේ මෙහෙවන ගුරුත්වාකර්ෂණ බලය දැන් සමතුලිත කරන්න බෑ. ඉතින් තාරකාවක් අර මං කිව්වේ කීපතාවක් සංකෝචනය වීම සහ ප්‍රසාරණය වෙනවා කියලා. අන්නේ ක්‍රියාවලිය දැන් ආරම්භ වෙන්නයි යන්නේ. මොකක්ද වෙන්නේ? අර හීලියම් ක්‍රෑෂ් එකත් ආරම්භ වෙලා දැන් හීලියම් ක්‍රෑෂ් එකත් අවසවදුරටත් එයාගේ ඇතුලේ කාබන් වලින් දැන් දේ තියෙන තාරකාවක කාබන් වලින් එහාට නැෂ්ටික විලයන ක්‍රියාවලිය කරන්න බෑ.
එතකොට ඒක තමයි යාගේ අෂ්ටක වෙලෙන ක්‍රියාවලිය අවසානය. එතකොට මොකද වෙන්නේ? යාගේ හරය තවදුරටත් ඇතුළට අර ගුරුත්වාකර්ෂණය මගින් ගොඩාක් සංකෝචනය වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී තමයි අර තාරකාව ස්පෝටණය වීම, ඒ කියන්නේ තාරකාවක් අර අවසාන අවදී යා මේ ප්ලැනටරි නෙබියුල එකක් හදන්න පුපුරා යෑම දැන් ආරම්භ වෙන්නේ. අර තියෙන දැන් මේ තියෙන අර මොකද්ද උනේ අර යාගේ පිටත ස්තර දැන් එලියට ඉජෙක්ට් වෙලා ඉවරයි දැන් අර තිබ්බ හරය මොකද්ද වෙන්නේ තව එයා තව ඒ කියන්නේ එයා තව හැකිලෙනවා සාමාන්‍ය පෘථුවේ ප්‍රමාණය විතර වෙන වස්තුවක් ප්‍රමාණයකට හැකිලෙනවා ඊට පස්සේ එයාගෙන් හදන අපි කිව්වා අර එහෙම නැත්නම් වයිට් ඩෝග් කෙනෙක් හදනවා දැන් क्रियात्मक ඊට පස්සේ අපි මේ තව තාරකා ඒ කියන්නේ තාරකා වර්ග කිහිපයක් ගැන කතා කරන්න තියෙනවා ඒකනේ තාරකා කියන කට්ටිය රතු ආමන තාරකා කියන්නේ සාමාන්‍යයෙන් අපේ සූර්යාගේ සූර්යාගේ ස්කන්ධයටත් වඩා අඩු ස්කන්ධයක් සහිත තාරකා සාමාන්‍යයෙන් මෙයාලගේ විශේෂත්වයක් තමයි දැන් අපි කතා කරන්නේ සූර්යා වගේ ගත්තොත් එයාගේ හරය තුල අර හීලියම් එකතු වෙනවා. ඇදිච්ච හීලියම් එකතු වෙනවා. ඒ ඊට පස්සේ ඒවා තවදුරටත් න්‍යෂ්ටික විලයන ක්‍රියාවලිය සිද්ධ වෙමින් අර දිගට විලයන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ වුණාට මේ දැන් මේ රතු ආමන තාරකාවක් ගත්තොත් එයාගේ තියෙන විශේෂත්වය තමයි එයාගේ අර හැදෙන හයිඩ්‍රජන් හීලියම් එයාගේ හරය තුල එකතු වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි කියනවා මෙයා තුල සංවහන ක්‍රියාවලියක් පවතින. සංවහන කියන එක දන්නවනේ ඔයාලා නේද? ඝනත්වයෙන් වැඩි පදාර්ථ ඉහළට ගමන් කරමින් ඝනත්වය අඩු වෙනවා. ඉහළට කියන්නේ මේ තාරකා තුල නම් ඒ කියන්නේ සංවහනයේ සිදුවන ප්‍රදේශයෙන් ඉවතට ගමන් කළා ඝනත්වයෙන් වැඩි පදාර්ථ එතෙන්ට එන ක්‍රියාවලිය. ඒතකොට ඒ මේ සංවහන ක්‍රියාවලිය මගින් මෙන්න මේ රතු ආම තාරකාවක් අභ්‍යන්තරයේ හැදෙන මේ හීලියම් තාරකාව පුළා සංසරණය කරනවා. එතකොට ඒ ක්‍රියාවලිය නිසා මේ හයිඩ්‍රජන් හීල් හැදෙන හීලියම් මෙයා තුල එකතු වෙන්නේ නැහැ. එතකොට ඒක නිසා අර වගේ අර හීලියම් වලින් හැදිච්ච හරයක් ඊට පස්සේ ඒක බෙරිලියම් කාබන් හරයක් හදන්න ගොඩාක් කාලයක් ගත වෙනවා. ඒක නිසා මෙයාලගේ අර මං කිව්වේ තාර මේ ආයු කාලය අවුරුදු බිලියන 80ක් 100ක් අතර වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මං කිව්වේ විශ්වයේ තාම මුලින්ම හැදිච්ච රතු ආමන තාරකා තාම එයාලා තාම ළඟා වෙලා නැහැ. එතකොට මෙයාලේ තාරකාවක අවසානයේ සිද්ධ වෙන්නේ කියලා අර කම්පියුටර් සිමුලේෂන්ස් වගේ ඒ වගේන් අපිට ප්‍රෙඩිකට් කරන්න පුළුවන් මෙයාලා නිල්වාමනයක් කියලා නිල්වාමන කියන තාරකා විශේෂය බවට පත් වෙලා එයාගේ අවසානයේ සිද්ධ වෙයි කියලා. ඊට පස්සේ එයා සුදුවාමනෙක් බවට පත් වෙනවා. එතකොට ඇත්තටම මේක තාම අපි නිරීක්ෂණය කරලා නැහැ මෙතෙක් දුරට. අපි අර ප්‍රෙඩිකට් එකක් විතරයි. ඒ කියන්නේ අපි ප්‍රෙඩිකට් කරලා තිනවා විතරයි. දැන් ඇත්තටම දැන් අපි මේ දැන් අර බ්ලැක් හෝල් එකක් ඔයාලා දන්නවනේ බ්ලැක් හෝල් එකක් චාරූපගත කරනකන් එයා නිකන් හිටියේ චාරූපගත කරනවා කියන්නේ එයාලට එවිඩන්සස් හොයාගන්න කලින් සාමාන්‍යයෙන් මුල්ම බ්ලැක් හෝල් එක විදිහට මට මතක විදිහට ඒක 1900 60 ගණන් වල හරි 70 ගණන් වල විතර වගේ අපි බ්ලැක් හෝල් එකක් ඇත්තටම දිනවා කියලා හොයාගන්නේ සිග්නස් 1 කියන බ්ලැක් හෝල් එක ඊට කලින් එයා ප්‍රෙඩිකට් කරපු දෙයක් ඒ කියන්නේ අපි දන්නේ නැහැ එයා ඇත්තටම ඉන්නවද නැද්ද කියලා අපි ඒ කියන්නේ අපි ගන්න ගණිතමය ආකෘති ඊට පස්සේ ඒ කරන ගණනේ කිරීම ඊට පස්සේ ඒ වගේ තියරීස් ඇතුළේ එයා ඉන්නා එහෙමට එයා ඇත්තටම ඉන්නවද කියලා දන්නේ නැහැ. ඒතර ඒ වගේ වස්තුවක් තමයි මේ නිල්වාමනය කියන්නේ. අපි දන්නේ නැහැ එයාලා එතකොට ඒ වගේ කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් කියලා අපි හිතනවා. ඊට පස්සේ මේ දුඹුරු ආමනිය කියන්නේ එයාලා ඇත්තටම අපිට කියන්න බෑ තාරකාද කියලා. ඒ කියන්නේ එයාලා අපි දන්නේ නැහැ තාරකාද නැත්නම් ග්‍රහලෝකද කියලා. මේ දැන් මං කියවනේ අර තාරකා හැදෙනකොට දැන් හිතන්නකෝ මේ දැන් අර ඒ දුඹුරු ආමනිය කියන්නේ මේ කට්ටියගේ ස්කන්ධය තාරකාවක් හදන්න තරම් එයාලගේ ස්කන්ධේ ප්‍රමාණවත් නැහැ. දැන් යෂ්ටික විලයන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ යම් ස්කන්ධයක් අවශ්‍යයි. ඒතර මේ දුඹුරු ආමන තාරකා ගත්තොත් එයාලගේ ස්කන්ධය මේ අර යෂ්ටික විලයන ක්‍රියාවලිය හදන්න අවශ්‍ය ස්කන්ධයට වඩා ගොඩක් අඩුයි. එතකොට ඒක නිසා එයාතුළු නැෂ්ටික විලයන ක්‍රියාවලිය සිද්ධවන්නේ නැහැ. එතකොට
දැන් මෙයාලා අපි සලකන්නේ ග්‍රහකා සහ ග්‍රහලෝක අතර වස්තු විශේෂයක් විදියට දැන් මෙයාලා ගත්තත් මෙයාලත් තාරකාවල ගුණ පෙන්වනවා. සමහරක් දුඹුරු වාමන තාරකා වටේට ග්‍රහපද්ධති පවා ග්‍රහපද්ධති කියන්නේ තාන ඒ කියන්නේ ග්‍රහයන් ඒ කියන්නේ ග්‍රහලෝක පවා හඳුනගෙන තිනවා. ඒකට එයා තුළ න්‍යෂ්ටික විලෙන ක්‍රියාවලියක් සිදු වෙන්නේ නැහැ. එතකොට එයා සමහරක් වෙලාවට අපි ග්‍රහලෝක වල ලක්ෂණ පෙන්වනවා. ග්‍රහලෝක කියන්නේ මේ අපේ පෘථිවි වගේ ග්‍රහලෝක නෙමෙයි. දැන් ජුපිටර් වගේ ගත්තොත් ඒ කියන්නේ බ්‍රහස්පති වගේ ගත්තොත් එයාලා එයාගේ ගුණ වෙනස් නේ. එයා අපි කියනවා වායුමය ග්‍රහලෝක. ඒ කියන්නේ වායුවෝ දෙක් කියලා. ඒ කියන්නේ යාලා හැදිලා තියෙන වායුවනේ. එතකොට ඒ වගේ බ්‍රහස්පති වගේ ග්‍රහලෝක වල ගුණ පෙන්වන අවස්ථාවක් තියෙනවා. එතකොට අපිට හරියටම කියන්න බෑ එයා. අපි සාමාන්‍ය යාලා තාරකා අපි ඒවට සලකන්නේ අපි ෆේල්ඩ් ෆේල්ඩ් ස්ටාර්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ අසාර්ථක තාරකා. ඒ කියන්නේ එයාලගේ තාරකාවක් වෙන්න අවශ්‍ය අවශ්‍යතා සම්පූර්ණ කළ නැති වස්තුන් තමයි මේ දුඹුරු වාමන තාරකා කියන්නේ. එතකොට මේ තියෙන මේ ජේම්ස් වෙබ් එකෙන් ගත්ත ඒ වගේ දුඹුරු වාමන තාරකාවගේ ඡායාරූපයක්. ඇත්තටම මෙයාලා මේ තාරකාවගේ අර ඒ කියන්නේ තාරකාවගේ ශක්තිය ඉපදෙන්නේ අපිට පියවි ඇහැට බලා ගන්න බෑ. ඒ කියන්නේ එයාලා දිලිසෙන්නේ නැහැ. ඒ කියන්නේ තාරකාවගේ දීප්තිමත් නැහැ. එයාලා අපිට මේ අදෝරක්ත පරාසිත තමයි බලා ගන්න පුළුවන්. මොකද එයාලගේ ඇතුලේ වෙනත් ක්‍රියාවලිය තියෙනවා. අපි කියන යාල තුල අර ලිතියම් වගේ මුලදරක සමහර කරලා දහණය වෙන්න පුළුවන් කියලා හිතා කියනවා. ඊට පස්සේ ඝර්ෂණය වගේ ශක්ති නිපදවන යාල අභ්‍යන්තරය. ඒතකොට ඒ නිපදවන ශක්තිය අපිට පියවි ඇහැට පේන්නේ නැහැ. එතකොට මේ අදෝරක්ත වලින් ගත්ත ඒ කියන්නේ ඉන්ෆ්‍රාරෙඩ් ඒ කියන්නේ දැන් ඔයාලා දන්නවනේ ජේම්ස් වෙබ් කියන්නේ ඉන්ෆ්‍රාරෙඩ් ටෙලස්කෝප් එකක් කියලා. එයාගෙන් ගත්ත මේ දුඹුරු වාමනයේගේ ඡායාරූපයක් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපි ඊළඟට කතා කරනවා ස්කන්ධේ වැඩි තාරකාවක අවසානයේ සිදුවෙන්නේ කොහොමද කියලා. එතකොට ස්කන්ධේ වැඩි තාරකාවක අවසානයේ සිදුවෙන්නේ මීට වඩා වෙනස් ක්‍රමයේ වෙනස් විදියකට. අපි ස්කන්ධේ වැඩි තාරකා කියන්නේ සාමාන්‍ය සූර්යාගේ ස්කන්ධයට වඩා 8 ගුණයකට වඩා සූර්යාගේ ස්කන්ධයට වඩා 8 ගුණයකට වඩා වැඩි ස්කන්ධයක් තියෙන තාරකාව වලට තමයි අපි හයි මාස් ස්ටාර්ස් කියන්නේ. එතකොට මෙයාලගෙත් අර ආරම්භයේදී අර හයිඩ්‍රජන් විලයන ක්‍රියාවලිය ඒ විදිහට සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒ විදිහටම අර හීලියම් ඊට පස්සේ හීලියම් සහ හීලියම් වලින් සමන්විත හරයක් හදනවා. ඊට පස්සේ ඒ හීලියම් හරය විලයන වෙලා කාබන් වලින් සමන්විත හරයක් හදනවා. ඊට පස්සේ මේ කාබන් වලින් මේ න්‍යෂ්ටික විලයන ක්‍රියාවලිය අවසන් වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද මෙයාගේ ස්කන්ධය අඩු ස්කන්ධ තාරකාව වලට වඩා මෙයාගේ හරයේ උෂ්ණත්වය ගොඩක් වැඩි. එතකොට ඊට පස්සේ මෙයාලගේ දැන් ස්කන්ධය ගොඩක් වැඩි නැෂ්ටික විල අධික උෂ්ණත්වය නිසා මේ හරේ දින අධික උෂ්ණත්වය නිසා එයාලා හරේ දැන් අර ගුරුත්වාකර්ෂණ නිසා එයාගේ හරය නිසා හරේ උෂ්ණත්වය වැඩි. ඊට පස්සේ මේ උෂ්ණත්වය ප්‍රබල මේ හරේ ප්‍රබල ලෙස සම්පීඩනය වෙනවා. එතකොට මේ තත්ත්වයටදී අර අධික උෂ්ණත්වය යටතේ මේ කාබන් මොකද්ද වෙන්නේ කාබන් නියෝන් බවට පත් වෙනවා. කාබන් නියෝන් බවට ඊට පස්සේ නියෝන් ඔක්සිජන් බවට ऑक्सीजन सिलिकॉन සහ ऑक्सीजन सिलिकॉन බවට ඊට පස්සේ සිලිකන් අන්තිමට අයන් බවට විලයනය වෙනවා. එතකොට මේ තියෙන්නේ දැන් ඒ වගේ හැදිච්ච මේ අපි මේක කියනවා මේ ආනියන් ෂෙල් මොඩල් එක කියලා. ඒ කියන්නේ මේ ලුණු ගෙඩියක අර ස්තර පීඩන විදිහට මොකද වෙන්නේ අර හැදිච්ච මූලද්‍රව්‍ය වලින් අර කවචයන් හැදෙන්න පටන් ගන්නවායි තාරකාව අභ්‍යන්තරින්. එතකොට මොකද වෙන්නේ මුලින්ම හැදිච්ච අර යකඩ හරය අභ්‍යන්තරින්ම තියෙනවා. ඊට පිටින් සිලිකන් හරයක් හැදෙනවා. ඊට පස්සේ ඔක්සිජන් ඊට පස්සේ නියෝන් කාබන් හීලියම් ඊට පස්සේ පිටින්ම තියෙන දැන් තාරකාව ටිකෙන් ටික මේ එයාගේ අවසාන අවධියට ළඟා වෙනකොට පිටින් හයිඩ්‍රජන් අර පිටින් තිබ්බ චූටි ස්තරයේ චූටි මේ කවචයක විතරයි හයිඩ්‍රජන් විලයන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට අභ්‍යන්තරයේ සිද්ධ වෙන්නේ වෙනත් මූලද්‍රව්‍ය වල විලයන ක්‍රියාවලිය. එතකොට මේ වගේ මේ දැන් මේ අපි මේකට කියනවා සුපිරි රතු යෝධ අවස්ථාවක් කියලා. ඒ කියන්නේ අපි කලින් කතා කරේ රතු යෝධ අවස්ථාවනේ. ඊට පස්සේ මෙයාලගේ තර ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට මොකද්ද වෙන්නේ අර මෙයා දැන් අර අර වගේම ප්‍රසාරණය වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ වගේ ප්‍රසාරණ දැන් මම ඉස්සරහට ස්ලයිඩ් වලදී ඒක නේ හරි. එතකොට ඒ අර අර වගේම අර එයාගෙත් අර එයාත් විශාල වෙන්න පටන් ගන්නවා. එතකොට මේකට අපි කියනවා මේ සුපිරි රතුවේ දවස්තාව කියලා. ඒ කියන්නේ අපේ සූර්යා වගේ කෙනෙකුට සැලකුවොත් ඊටත් වඩා විශාල ඒ කියන්නේ විශාල තාරකාවක් බවට ප්‍රසාරණය වෙනවා. මේකත් අර
ප්‍රසාරණය සහ සංකෝචනය කීපතාවක්ම සිද්ධ වෙනවා. එතකොට මේ මේ ඊට පස්සේ අර හරය අරයට වඩා අර හරේ සංයුතිය අර කට්ටියට වඩා වෙනස්. මේ වගේ මූලද්‍රව්‍ය කිහිපයකින් සමන්විතයි. එයාගේ හරය. එතකොට මේ වගේ අර සුපිරි රතු වේද අවස්ථාවකට හොඳම උදාහරණ තමයි මේ බිටල් ජූස් කියන තාරකාව. ඔයාලට බිටල් ජූස් බලා ගන්න පුළුවන්. ඔරයන්ගේ එක ආම් එකක ඉන්නේ රතු පහයට උඩු තාරකාවක් වගේ. එතකොට එයා මේ සුපිරි රතු වේද අවස්ථාවේ ඉන්න තාරකාවා. එතකොට මේ පහුගිය කාලේ කට්ටිය කිව්ව මේ බිටල් ජූස් කෙනෙක් කෙනා දැන් එයාගේ අවසාන ළඟා වෙලා ඉන්නේ. එතකොට දැන් එයා අවසාන ඒ කියන්නේ තව ඒ කියන්නේ ළඟදීම එයාගේ මේ අවසානයේ සිද්ධ වෙයි කියලා. ඊට පස්සේ ඒක ඇත්ත නෙවෙයි ඒ කියන්නේ එහෙම නෙවෙයි කියලා කටි කියනවා. ඒක ඇත්තටම අපි දන්නේ නැහැ කවදා බිටල් ජූස් පුපුරලා ඇති කියලා අපි දන්නේ නැහැ. තව අවුරුදු 10කින් සිද්ධ වෙන්නත් පුළුවන්, අවුරුදු 100කින් සිද්ධ වෙන්නත් පුළුවන්, අවුරුදු මිලියනකින් සිද්ධ වෙන්නත් පුළුවන්, තව ඊට වඩා කාලයක් වෙන්න පුළුවන්. අපි හරියටම දන්නේ නැහැ. එතකොට මේ ඒ වගේ ඒකකට උදාහරණයක් තමයි බිටල් ජූස්. දැන් මේ බිටල් ජූස් කෙනෙක් නම් අපි ටෙලස්කෝප් එකකින් නිරීක්ෂණය කරොත් එයාගේ අර මතු පිට හරි ඒ කියන්නේ එයාගේ මතු පිට හරි ගතිකයි. ඒ කියන්නේ එයාගේ අර ශීඝ්‍රයෙන් වෙනස් වෙන මතු පිටක් තියෙනවා. දැන් අපි සූර්යයාට වගේ සාපේක්ෂව ගත්තොත් එයාගේ අර ඒ කියන්නේ එයාගේ මතු පිට ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. එතකොට දැන් අපිට අනු මේ ඒකයි අපි අනුගමන අනුමාන කරලා තියෙන්නේ එයා දැන් එයාගේ ජීවිතයේ අවසාන අවධියේ ඉන්නේ කියලා. ආට තාමන තරගාවට සාපේක්ෂව සැලකුවොත් එයා හරිම අර එයාගේ මේ මතු පිට එන හරිම ගතිකයි. ඒ කියන්නේ එයා වෙනස් වෙන සුළුයි. ඉක්මනින් ඊට පස්සේ මේ නැස්ටික් විලයන ක්‍රියාවලිය පවත්වා ගන්න පුළුවන්. දැන් මං කිව්වේ කාබන් වලින් ඉවරයි කියලා, අයන් වලින් ඉවරයි කියලා. ඊට පස්සේ මේ අයන් වලින් පස්සේ තවදුරටත් නැස්ටික් විලයන ක්‍රියාවලිය කරන්න බෑ. ඒකට හේතුව මං කිව්වා දැන් අර නැස්ටික් නැස්ටි දෙකක් බන්ධනය කියලා තියාගන්න පුළුවන්. එතකොට මේ දැන් නැස්ටි දෙකක් ඒ කියන්නේ මේ හැදිච්ච මේ දැන් නැස්ටික් විලයන ක්‍රියාවලියදී අර එකතු වෙච්ච නැස්ටි එකතු කරලා තියාගන්නත් ශක්තියක් අවශ්‍යයිනේ. අපි ඒකට කියනවා නැස්ටික් බන්ධනයේ ශක්තිය කියලා. මේ නැස්ටික් බන්ධන ශක්තිය ප්‍රමාණවත් තියෙන්න ඕනේ ඇස්ටි දෙක බන්ධනය කියලා තියාගන්න. දැන් දැන් යකඩ ගත්තොත් දැන් මේ ඇතර මේ කර්ව් එක මම මෙතෙන්දි දාලා නැහැ. ඒ කර්ව් එකේ අපිට ඔයාලට බලා ගන්න පුළුවන් යකඩ මූලද්‍රව්‍ය තමයි ඇස්ටි මේ ඇස්ටික බන්ධන ශක්තිය විශාලතම. ඊට පස්සේ යකඩ වලින් පල්ලෙහා තියෙන මූලද්‍රව්‍ය සහ ඒ කියන්නේ යකඩ වල පරමාණු ක්‍රමාංකයට වඩා අඩු මූලද්‍රව්‍ය සහ ඊට වඩා වැඩි මූලද්‍රව්‍ය ගත්තොත් ඒ හැමෝගෙම බන්ධන ශක්තිය යකඩ වලට වඩා අඩුයි. එතකොට මේ නැස්ටික් විලයන ක්‍රියාවලිය පවත්තා යකඩවලින් තමයි යකඩවලින් එහාට යන්න විදියක් නැහැ. ඒ කියන්නේ යකඩවල තමයි බන්ධන ශක්තිය උප්පරිම. එතකොට හැදෙන්න පුළුවන් ස්ථායිම මූලද්‍රව්‍ය තමයි යකඩ. ඉතින් එහා පැත්තේ තියෙන මූලද්‍රව්‍ය හැදෙන්න විදියක් නැහැ. නිකල් ඒ වගේ මූලද්‍රව්‍ය හැදෙන්න පුළුවන්. හැදෙන්නේ මේ තාරකාවක් අස්සේ නෙවෙයි. මම ඊළඟට ඔයාලට කතා කරන සුපර්නෝවා යටතේ හැදෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් මම කිව්වා මේ තාරකාවේ හරය දැන් මොකද්ද වෙන්නේ? අර අයන් හැදුනට පස්සේ එතනින් එහාට නැස්ටික් විලයන ක්‍රියාවලිය පවත්වා ගන්න අපහසුයි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මේක දැන් අර ලෝමා සිස්ටා එකක් වගේම ගුරුත්වාකර්ෂණයට තියෙන මොකද්ද වෙන්නේ? බිඳ වැටීම ආරම්භ වෙනවා. දැන් මේ බිඳ වැටීම ආරම්භ වුණාට පස්සේ මේක බැලන්ස් කරන්න බෑ දැන්. මොකද අර එයාතුලින් අර අභ්‍යන්තරයේ එයාගේ නැස්ටික් විලයන මගින් දුන්නේ ශක්තිය ඒ බලය තෙරපුම පිටට දෙන්න බෑ. මොකද දැන් එයාතුල නැස්ටික් විලයන ක්‍රියාවලිය අඩපණ වෙලා තියෙනවා. එතකොට අර ගුරුත්වාකර්ෂණය යටතේ මොකද්ද වෙන්නේ? එයා අභ්‍යන්තරයට කලැප්ස් වීම පටන් ගන්නවා. ඒ කියන්නේ බිඳ වැටෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ මොකද්ද වෙන්නේ? මේ අදින් මේ බිඳවැටීමේ අර තාරකාවේ පිටත ස්තර විශාල පිපිරුමක් සමගින් පිටතට උදාහරණ. ඒකට මේවා තමයි අපි කියන්නේ සුපර්නෝවා පිපිරීම කියලා. විශ්වයේ දින ශක්ති ජනකම ක්‍රියාවලිය වලින් එකක්. ඒකට අපි කියන්නේ මේ ටයිප් 2 සුපර්නෝවා එකක් කියලා. අතනම ටයිප් 1 සුපර්නෝවා කියලා එකක් තියෙනවා. ඒක වෙනම විශේෂයක්. වෙනම සුපර්නෝවා විශේෂයක්. ඔයාලා කැමති නම් සර්ච් කරලා බලන්න. ඒකෙදි සිද්ධ වෙන්නේ මේ තාර බ්ලැක් හෝල් එකක් ඒ වගේ වස්තුවක් මගින් අර තාරකාව පිටත ස්තර එයාලා අවශෝෂණය කර ගැනීමෙන් සිදුවෙන එකක්. ඒක මේ වර්ගයටයි තියෙන්නේ. අපි මේකට කියන්නේ ටයිප් 2 සුපර්නෝවා එකක් කියලා. ඒකෙදි මොකද වෙන්නේ? අර තාරකාව ස්තර වේගයෙන් පිටතට මුදාහරිනවා. එතකොට දැන් අපි දැන් මේ අපේ පෘථිවිය වගේ ඒ කියන්නේ පෘථිවියට ආසන්නේ වගේ සුපර්නෝවා එකක් සිද්ධ වුණොත් එහෙම සමහරක් වෙලාවට දවල් කාලේ වුණත් අපිට ඒක අහසේ බලා ගන්න පුළුවන්. ඒ තරම් දීප්තිමත්. එතකොට මේ ඒ වගේ සුපර්නෝවා එකක සුපර්නෝවා වල ගත්ත ෆොටෝස් වගේ. මේ තියෙන්නේ SN 1987 කියන එක සුපර්නෝවා එක. මේක 1987 අවුරුද්දේ ගත්ත ඡායාරූපයක්. ඒකේ වලට පේනවා මේ නිකන් අර අමුතු ආලෝකය කියන්නේ අර පිට එයාට වටේ තියෙන තාරකා වලට වඩා විශේෂ ආලෝකයක්. ඒ කියන්නේ ඊට වඩා දීප්තිමත් මේක. මේ තියෙන්නේ අර අපි හිතන මේ තාරකාවක
මේක විශ්වාස කරන මේ සුපර්නෝවා පිපිරීමක් වෙන්නේ කියලා. මේ අපේ ශීරපතේ විච් එකක් නෙවෙයි. මට මතක විදිහට මැග්ලන්, ඒ කියන්නේ මැග්ලන් ක්‍රවුඩ් එක. ඒකවල දන්නවා. අපේ ශීරපතේට ශීරපතේ වටේ යාලගේ ගුරුත්වාකර්ෂණය මගින් බැඳිලා චලනයේ භ්‍රමණයේ වෙනින් පවතින මන්දාකිනි තියෙනවා. මන්දාකිනි කීපයක් තියෙනවා. ඒකෙන් එක්කෙනෙක් තමයි මේ මැග්ලන් වලා කියන්නේ. මැග්ලන් වලාවේ සිද්ධ වෙච්ච මේ සුපර්නෝවා එකක් තමයි මේ. මෙන්න මේ එතකොට මේ ඒ අභ්‍යන්තර ඒ ඊට වටෙන් තියෙන හැම තාරකාවකටම වඩා මෙයා දීප්තිමත් නේද? තව ඊට පස්සේ මේ සුපර්නෝවා හොයාගන්න පුළුවන් ක්‍රමයක් තමයි දැන් අපි මේ අවස්ථා දෙකකදී, ඒ කියන්නේ දැන් මේ තියෙන්නේ මේ මෙන්න මේ මේක අපි කියනවා ගැලැක්සි, මේක කියනවා සිගා ගැලැක්සි කියලා. ඒ කියන්නේ මේක, ඒ කියන්නේ සිගා ගැලැක්සි එක. එතකොට මේකේ මේ තියෙන්නේ මේ මේ තියෙන්නේ 2014 අවුරුද්දේ යාගේ ගත්ත ෆොටෝ 4 රුපියල්. ඊට පස්සේ මේ තියෙන්නේ ඊට කලින් ගත්ත 4 රුපියල්. දැන් ඒකේ මේ 2014 ගත්ත 4 රුපියල් මේ වල ටිකක් අමුතු තර, ඒ කියන්නේ අමුතු මෙතන නැති ආලෝකයක් මෙතන දැක ගන්න පුළුවන් නේ. එතකොට මේක අපි විශ්වාස කරනවා මේ ගැලැක්සි එකේ සිද්ධ වෙච්ච සුපර්නෝවා පිපිරීමක් කියලා. මේක සුපර්නෝවා පිපිරීමක් තමයි අත්‍තරම 2014 අවුරුද්දේ 4 රුපියල් ගත කරපු එක. එතකොට මේක මේ මේ මොකද්ද වෙලා තියෙන්නේ? අර තාරකාවක්, මේ හරි තිබ්බ තාරකාවක්, අදිස්කන්ධ තාරකාවක්, මේ වගේ පුපුරා යමක් තමයි මේ තියෙන්නේ. එතකොට මේක සාමාන්‍යයෙන් අපිට මේ මාස ගාණක් තිස්සේ මේ බලා ගන්න පුළුවන්. මේක එහෙම මාස ගාණක් තිස්සේ සිදුවෙන ක්‍රියාවලියක්. එතකොට මේ අධික ශක්තිය නිපද වෙනවා. එතකොට මේ ගැලැක්සි එකේ තියෙන හැම තාරකාවකටම වඩා මේ මේක දීප්තිය වැඩි. ඔයාලට පේනවනේ. ඒක කියන්නේ අධික ශක්ති ජනක ක්‍රියාවලියක් මේක. ඊට පස්සේ ඇත්තනම අපිට පියවිය හැටත් මේ බලා ගන්න පුළුවන් සුපර්නෝවා තිබිලා තියෙන ඇත්තටම ඒක ඒවා, ඒ කියන්නේ අතීතයේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒකෙන් එකක් තමයි මේ 1000 ක්‍රිස්තු වර්ෂයේ 1054 අවුරුද්දේ සිද්ධ වෙච්ච ඇති වෙච්ච සුපර්නෝවා එක. මේක ගැන ඇත්තටම මේක මුලින්ම වාර්තා කරලා තියෙන්නේ චයින, ඒ කියන්නේ චීන තාරක විද්‍යාඥයෝ. එයාලා දැකලා තියෙනවා අර අහසේ මේ තාරකා, ඒ කියන්නේ කෙන්ගොන් කියන තාරකාව, දැන් නැයකට තියෙන වෙන නම, එන්නේ තාරකාව ආසන්න ප්‍රදේශයේ කපාට් පාලෝකයක් මතුණා කියලා කියනවා එයාලා. එයාලගේ දත්තවල තියෙනවා 1050 ක්‍රිස්තු වර්ෂයේ 1054 අවුරුද්දේ මෙයාලගේ මේ ඒ තාරකාව ආසන්නේ එක්තරා, ඒ කියන්නේ එකපාර්ට්ටම අමුතු ආලෝකයක් දිස්සුනවා. එතකොට මෙයා සාමාන්‍යයෙන් සූර්යයා දැන් දහල් කාලේ වුණත් එයාලට බලා ගන්න පුළුවන් තත්ත්වයක තිබ්බලු, තරමට දීප්තිමත් තිබ්බලු. ඊට පස්සේ දැන් හඳ සඳ සහ ඒ තාරකා ගත්තොත් එයා, ඒ කියන්නේ සඳ එයාලට, ඒ කියන්නේ අනිත් තාරකාවලට වඩා දීප්තිමත්. එයාගේ දීප්තිය දෙවණුනේ හඳේ දීප්තියට පමණයි කියලා එයාලා කියලා තියෙනවා. ඒ කියන්නේ ඒ තරම් දීප්තිමත් වස්තුවලු. එතකොට මෙයාලා මාස ගාණක් තිස්සේ ඒක නිරීක්ෂණය කරා කියලා කියනවා. එතකොට එයාලා මේ ආගන්තුක තාරකාව කියලා මේක හඳුන්වන්නේ. එතකොට ඒ තියෙන්නේ මේ අපේ සෞරග්‍රහ මණ්ඩලය ඇස්සේ සිද්ධ වෙච්ච සුපර්නෝවා එකක්. එතකොට අපි දන්න විදිහට සෞරග්‍රහ මණ්ඩලය ඇස්සේ සමා වෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ අපේ ශීරපතේ. ශීරපතේ තුල සිද්ධ වෙච්ච මේ සුපර්නෝවා එකක්. එතකොට ඒ අපි මේ ශීරපතේ තුල සිද්ධ වෙච්ච සුපර්නෝවා කිහිපයක් දැන්ට දන්නේ. ඒකින් එකක් තමයි මේ මෙන්න මේ 1054 අවුරුද්දේ සිද්ධ වෙච්ච සුපර්නෝවා එක. එතකොට මේ පස්සේ කාලෙදී දැන් අර අපි කියනවා මෙසිය, ඒ කියන්නේ චාල්ස් මෙසිය එහෙම පස්සේ මේක නිරීක්ෂණය කරා, ඒ ස්ථාන නිරීක්ෂණය කරනකොට මෙන්න මේ මේක දැක ගන්න පුළුවන් වෙලා තිනවා. මේක අපි කියනවා ක්‍රැබ් නෙබියුලා එකක් කියලා. ඒ කියන්නේ අර 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 හැදිච්ච විදිහට මේකෙත් අර පිටින් මුදා හැරිපු මේ ඒකේ අර තාරකාවේ බාහිර ස්තර මගින් පිටත මේ වගේ නෙබියුලා එකක් හදනවා. එතකොට මේ තියෙන්නේ අර 1054 අවුරුද්දේ පුපුරා ගිය ඒ තාරකාවේ පිටත ස්තර මගින් හදපු මේ නෙබියුලා එක. එතකොට අපි මේකට කියනවා ක්‍රැබ් නෙබියුලා එකක් කියලා. මේ කකුලෙගේ හැඩය ගන්න හින්දා තමයි ඒක ක්‍රැබ් නෙබියුලා එකක් කියලා නම් කරලා තියෙන්නේ. එතකොට මේ ඒක මැද තියෙන මෙන්න මේ මම ඊළඟ ස්ලයිඩ් එක වලට පෙන්නනවා. මෙන්න මේ පුංචි තාරකාවක්. ඒ කියන්නේ තාරකාවක් නෙමෙයි යා. තාරකා වස්තුවක්. ඒකට අපි කියනවා නියුට්‍රෝන තාරකාවක් කියලා. මම ඊළඟ එකේදී කතා කරන්නම්. ඊට පස්සේ මේ තියෙන තව ඒ වගේම සිද්ධ වෙච්ච එකක් 1572 අවුරුද්දේ සිද්ධ වෙච්ච සුපර්නෝවා එකක්. ඒතර මේක මේ ටයිකෝ බ්‍රාහි කියන මේ තාරකා විද්‍යාඥයා නිරීක්ෂණය කරා කියනවා. ඒතකොට ඒක මේ රාත්‍රී හාසයේ අර තා දීප්තිමත් තාරකාවක් විදිහට මාස ගාණක් තිස්සේ දිස්සුනාලු. එතකොට මේ මේ තියෙන ඒකෙන් ඉතුරු වෙච්ච ඒ සුපර්නෝවා පිපිරීමෙන් පස්සේ ඉතුරු වෙච්ච අවශේෂය සුපර්නෝවා රෙමිනන්ට් එක ඒක මේ අපි කියනවා SN මේ 1572 අවුරුද්දේ සිද්ධ ඒක ඒකේ මේ නිපදවිච්ච ඒකෙන් මේ හැදිච්ච අවශේෂය අපි මේවට කියනවා සුපර්නෝවා අවශේෂ කියලා. ඒ මේ සුපර්නෝවා අවශේෂ ඒකේ නිපදවිච්ච සුපර්නෝවා අවශේෂය තමයි මේ තියෙන්නේ.
ඊට පස්සේ මේ අපි මේ දැන් සුපර්නෝවා තමයි මේ සුපර්නෝවා ක්‍රියාවලිය අපිට වැදගත්. ඒකට හේතුව තමයි මේ දැන් අපි කියවනේ තාරකාවක් තුල සිද්ධ නිපදවන්න පුළුවන් මූලද්‍රව්‍ය අයන් විතරයි කියලා. අයන් ඒ කියන්නේ තාරකා මූල තුල සිද්ධ වෙන තාරකාවක් තුල නිපදවන්න පුළුවන් අයන් දක්වා පමණයි. ඒක ඔයාලා කල්පනා කරන්න ඇති එතනින් එහාට තියෙන මූලද්‍රව්‍ය හැදෙන්නේ කොහොමද කියලා. දැන් රත්රන් වගේ. එතකොට මේ රත් ඒවා හැදෙන්නේ මෙන්න මේ සුපර්නෝවා පිපිරීම් ක්‍රියාවලිය. මොකද මේ දැන් අපි කියවන තාරකාවක් තුල උෂ්ණත්වයේ ප්‍රමාණවත් නැහැ අයන් වලින් පස්සේ තියෙන මූලද්‍රව්‍ය විලයනය කරන්න. මොකද එයාලගේ බන්ධන ශක්තිය ඉක්මවන්න ප්‍රමාණවත් මදි. එතකොට ඒ තරම් ශක්තියක් දෙන්න පුළුවන් එකම ක්‍රියාවලිය වෙන්නේ මෙන්න මේ සුපර්නෝවා පිපිරීම. එතකොට මේ සුපර්නෝවා පිපිරීම් තුලදී අවුලුත් මූලද්‍රව්‍ය හැදෙන්න පුළුවන් කියලා කියනවා. එතකොට දැන් අපි රත්තරන් හැදෙන්න පුළුවන් එකම ක්‍රියාවලිය මේ සුපර්නෝවා පිපිරීම් තමයි. එතකොට දැන් ඔයාලා පැලඳගෙන ඉන්න ඔයාලා හරි ඔයාලේ අම්මා කවුරු හරි පැලඳගෙන ඉන්න රත්තරන් ආභරණයක් ගත්තොත් ඒක විශ්වයක අවධාරි දවසක සුපර්නෝවා එකකින් හැදිච්ච එකක්. රත්තරන් ආභරණයක් විතරක් නෙමෙයි අපි ගත්ත අපිත් එක්තරා කාලයකදී විශ්වයේ කිසියම් තාරකාවක් කොටසක් වෙලා හිටිය කෙනෙක් තමයි. දැන් අපේ හිතනකො අපේ ශරීරයේ තියෙන අයන් හැදිලා තියෙන්නේ මොනවෙන්ද? අපේ ශරීරයේ අයන් හැදෙන ක්‍රමයක් නැහැනේ. ඒතකොට ඒ අයන් හැදිලා තියෙන්නේ කවදා හරි දවසක මේ සුපර්නෝවා තාරකාවක් අභ්‍යන්තරයේ සෑදිච්ච අයන් මගින් තමයි අපේ රුධිරයේ තියෙන අයන් හැදිලා තියෙන්නේ. ඊට පස්සේ අපේ අස්ථිවල තියෙන කැල්සියම් ඒවත් එහෙමම තමයි. ඒතකොට අපි හැදිලා තියෙන්නේ තාරකා වලින් තමයි. يعني අපි කිසියම් දවසක තාරකාවක කොටසක් වෙලා ඉන්නේ නැති කියලා අපි හිතනවා. ඒක තමයි මේ කාල් සේගන්. ඔයාලා කාල් සේගන් ගැන අහලා ඇති. එයා කියන්නේ විය මේඩ් ඔෆ් ස්ටාර් ස්ටප්. ඒ කියන්නේ අපි තාරකාවල කොටස් වලින් හැදුණු අය වෙමු. ඒ කියන්නේ අපි හැමෝම මේ පෘථිවි ඒ කියන්නේ මේ විශ්වය ගත්තා. අපි විශ්වයේ දැන් අපි ගත්තත් මේ විශ්වය මේවා ගත්තත් එයාලා තාරකාවල කොටස් වලින් හැදිච්ච අය තමයි. නේද? එතකොට දැන් මේ දැන් තාරකාවක් හැදෙනවා. ඊට පස්සේ එයා මිය යනවා. ඊට පස්සේ එයාගේ ද්‍රව්‍ය ආයෙ නැවත අවකාශයට ගෙනවා. ඒ වෙන් ආයෙ නැවත තාරකා හැදෙනවා. එන්නේම ක්‍රියාවලියක් නේ පවතින්නේ. එතකොට ඇත්තටම මේ අර ඒ කියන්නේ මියා මේ එතකොට මේ ප්‍රකාශය හරි. ඒ කියන්නේ අපි තාරකා අපි කවදාද තාරකාවක කොටසක් වෙලා ඉන්නේ නැති. එතකොට දැන් එතනින් ගියාට පස්සේ දැන් ඔයාලා දන්නේ තාරකා මේ ආවර්තාවක ගොඩත් එයාගේ මුළු ද්‍රව්‍ය දැන් දැනට 110ක් විතර වගේනේ තියෙන්නේ. ඊට පස්සේ එතනින් එහාට තව මූලද්‍රව්‍ය ඇතිනේ. දැන් ඒ ආවර්තාවකේ අන්තිම මූලද්‍රව්‍ය ගත්තොත් එයාලා සාමාන්‍යයෙන් අපේ තත්ත්වයට තිය ස්ථායි නෑ. නැල හැදිච්චකම එයාලා හරිම ඒ කියන්නේ අධික ලෙස අස්ථායි මූලද්‍රව්‍ය. ඒතර අපි විශ්වාස කරනවා මේ ආවර්තාවකේ ඊට එහා තියෙන මූලද්‍රව්‍ය වුණත් මේ සුපර්නෝවා පිපිරීම් වලදී හැදෙන්න පුළුවන් කියලා. පරමාණු දෙකක් තුනක් හරි හැදිලා ඒ කියන්නේ හැදිලා ක්ෂණිකව විනාශ වෙලා යනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. එතකොට මේ දැන් අපි දැනට හඳුනාගෙන ගත්ත මූලද්‍රව්‍ය ඊට පස්සේ දැන් හඳුනාගෙන එයාලා මේ පරිචිනාදාගාර තත්ත්වයටදී ලබා ගන්න බැරි වෙච්ච මූලද්‍රව්‍ය පවා මේ සුපර්නෝවා පිපිරීම් වලදී හැදෙන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. එතකොට හරිම රසවත් විෂයක් මේක. එතකොට පොඩ ඔයාල කැමති නම් වැඩිදුරට හොයලා බලන්න පුළුවන්. ඊට පස්සේ මම කතා කරනවා නියුට්‍රෝන තාරකා ගැන. එතකොට දැන් නියුට්‍රෝන තාරකාවක් කියන්නේ අර වගේ විශාල අධිස්කන්ධ තාරකාවක අවසාන අවධිය. එතකොට මම කලින් කතා කරා අර අඩු ස්කන්ධ තාරකාවක් ගත්තොත් එයාගේ හරේ ස්කන්ධය සූර්යයාගේ ස්කන්ධය වගේ 1.4 ගුණයකට වඩා අඩුයි. එතකොට මේ එයාගේ මොකද්ද වෙන්නේ? එයාගෙන් අර එයාගේ ඉතුරු වෙච්ච හරය ප්‍රසාර සංකෝචන වෙලා එයා හදන සුදු ආමන තාරකාවක්. ඊට පස්සේ දැන් මේ වගේ විශාල අධිස්කන්ධ තාරකාවක් ගත්තොත් එයාගේ ස්කන්ධය සාමාන්‍ය සූර්යාගේ ස්කන්ධය වගේ 1.4 3 ගුණයක් අතර වෙන්නේ. එතකොට මේ වෙලාවේදී මොකද්ද වෙන්නේ? මේ හරය ගුරුත්වාකර්ෂණයට අර වගේම බිඳ වැටීම ආරම්භ වෙනවා. එයා බිඳ වැටීම ආරම්භ වෙලා එයා හදනවා මේකෙදි හදනවා අපි කියනවා මෙයාගේ මොකද්ද වෙන්නේ? අර එයාගේ හරය තුල තිබ්බ ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන එකතු වෙන්න පටන් ගන්නවා. මෙයාගේ ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන එකතු වෙලා නියුට්‍රෝන හදනවා. ඒ ක්‍රියාව ඒ කියන්නේ එහෙම ක්‍රියාවලියක් තියෙනවා. ඇත්තටම ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන එකතු වෙලා නියුට්‍රෝන හදන්න පුළුවන්. එතකොට මේ හදන නියුට්‍රෝන එකතු වෙලා මේ හරය පත් වෙනවා නියුට්‍රෝන තාරකාවක් බවට. ඔයාලා අහලා ඇති නියුට්‍රෝන තාරකාවක් කියන්නේ එයාගේ සංයුතියෙන් වැඩි හරියක් සමන්විත වෙන්නේ නියුට්‍රෝන වලින්. අර ඉලෙක්ට්‍රෝන සහ එයාගේ තිබී ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන එකතු වෙලා නියුට්‍රෝන බවට පත් වෙනවා. මේ හැදිච්ච නියුට්‍රෝන වගින් නියුට්‍රෝන එකතු වෙලා හදනවා නියුට්‍රෝන තාරකා. මෙයාගේ ස්කන්ධය ගත්තොත් සාමාන්‍යයෙන් හරිම පොඩි සාමාන්‍යයෙන් අපේ නගරයක් විතරයි. ඉතින් නගරයක් කියන්නේ මේක එයා කම්පෙයාර් කරලා තියෙන මේ ඇමරිකාවේ නිව්යෝර්ක් වල තියෙන
මේ නිව්යෝක් නගරයේ හා සංසන්දනය කරාම හර මේ යාගේ ප්‍රමාණය කියන්නේ සාමාන්‍ය නගරයක් විතර චූටි තාරකාවක්. මෙයාලගේ මෙයා සාමාන්‍ය මෙයාලගේ උෂ්ණත්වය අධිකයි. උෂ්ණත්වය කෙල්වින් මිලියන කෙල්වින් ලක්ෂ 6ක් විතර වෙන්න පුළුවන්. එතකොට මෙයාගේ දැන් මෙයාගේ ගත්තොත් මෙයාගේ අර පදාර්ථයේ ඉතා ළඟින් 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 ඇහැරිලා තියෙනවා. එතකොට මෙයාගේ මත්පිට ගුරුත්වාකර්ෂණ ත්‍රිවෘතා ගත්තොත් එයා හරිම විශාලයි. සාමාන්‍ය යාගේ අපි කියනවා ගිනි පෙට්ටියක ප්‍රමාණය ස්කන්ධයක් ගත්තොත් එයා මෙට්‍රික් ටොන් බිලියන 6කට විතර තුල් වෙනවා. ඒ කියන්නේ අධික ස්කන්ධ අධික ගුරුත්වාකර්ෂණයක් සහිත එක්කෙනෙක් අධික ගුරුත්වාකර්ෂණයක් සහ උෂ්ණත්වයක් සහිත එක්කෙනෙක්. ඊට පස්සේ මං කියවනේ දැන් අවස්ථිති ගුරුණය ගැන මං කතා කරන්නේ. එතකොට දැන් මෙයාලා හරිම මෙයාලගේ ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ මෙයාලගේ ස්කන්ධේ ව්‍යාප්තිය අඩුයි. එතකොට මං කිව්වා අවස්ථිති ගුරුණය කියන රාශිය අඩු වෙනවා කියලා. එතකොට මේ තා මේ නියුට්‍රෝන තරකාවක් ගත්තොත් එයාගේ අවස්ථිති ගුරුණය අඩු නිසා මොකද්ද වෙන්නේ? මෙයාලගේ භ්‍රමණ වේගය ඉතා විශාලයි. සාමාන්‍යයෙන් මෙයා මේ සමහරක් නියුට්‍රෝන තරකාවක් තියෙනවා තප්පරයකට 30 වතාවක් විතර භ්‍රමණය වෙන ඒවා. අපි ඒවට කියනවා පල්සර්ස් කියලා. ඒ කියන්නේ අධික වේගයෙන් භ්‍රමණය වෙන නියුට්‍රෝන තරකාවලට තමයි අපි පල්සර්ස් කියන්නේ. එතකොට මේ තියෙන මේ පල්සර් එකක සිමුලේෂන් එකක්. එතකොට මේ මෙයාලගේ අර මෙයා භ්‍රමණය වෙනකොට අර යාගේ දෙපැත්තෙන් ප්‍රබල විකිරණ විද්‍යුත් චුම්බක විකිරණ කදම්ප මුදාහරිනවා. එතකොට ඒවා සාමාන්‍යයෙන් අපිට සමහරක් වෙලාවට ඒවා අපේ පෘථිවිය පැත්තට යොමු වෙනවා. පෘථිවිය පැත්තට යොමු වුණා කියලා මතක් වෙන්නේ නැහැ. අපිට බලා ගන්න පුළුවන් නිකන් තාරකාවක් වගේම තමයි පේන්නේ පියවි හැට පේන්නේ. අපිට ඔය මේ ස්පේස් ටෙලස්කෝප් වලින් එහෙම අනුවරණය කර ගන්න පුළුවන්. එතකොට මේ ඒ වෙලාවට තමයි අපිට මේ නියුට්‍රෝන තාරකා හඳුනා ගන්න පුළුවන්. එතකොට දැන් මේ මෙයාලගේ භ්‍රමණ ආවර්ත කාලයේ තප්පර කිහිපයක ඉඳලා මේ මිලි තප්පර ගානකට කියන්නේ සමහරක් ඒවා තිනවා එයාලගේ එක වටයක් භ්‍රමණ වෙන්නේ මිලි තප්පර ගාන. අපි ඒකට කියනවා මිලි සෙකන්ඩ් පල්සස් කියලා. ඒ කියන්නේ මිලි තප්පරයක් ඇතුළත එක වටයක් භ්‍රමණ වෙන්න පුළුවන්. ඒ කියන්නේ තප්පරයේ කියන 1000 පංගුවක් වෙන්න පුළුවන්. එතකොට කොච්චර මේ භ්‍රමණ වේගයක් තියාගන්න පුළුවන්ද කියලා හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙයාලගේ අර චුම්බක ශේෂ්ත්‍ර ත්‍රිවෘතාවේ අධිකයි. සාමාන්‍ය විශ්වයේ තියෙන වැඩිම චුම්බක ශේෂ්ත්‍ර ත්‍රිවෘතාවේ තියෙන වස්තුවක් විදිහට අපි සලකන්නේ පල්සරයක්. එයාගේ ඒ කියන්නේ මෙයාගේ අර දෙපැත්තේ තියෙන චුම්බක ප්‍රබල මේ විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍ර වලින් සමන්විතයි. ඒක ටෙස්ලා මට මතක විදිහට ටෙස්ලා මිලියන 100ක විතර. ඒ කියන්නේ ටෙස්ලා එකක් කියන්නේ තවලා ගන්න ටෙස්ට්. එතකොට මේක විතර මේ ශක්ති මේ චුම්බක ශේෂ්ත්‍ර ත්‍රිවෘතාවයක් තියෙන වස්තුවක් තමයි මේ පල්සර් එක. එතකොට මේ අර අධික භ්‍රමණ වේගයේ හින්දා තමයි මේක ඇති වෙන්නේ. මේ තියෙන ඊට පස්සේ තියෙන මම අර කිව්ව මැග්නටා. එතකොට අපි ඒක සාමාන්‍යයෙන් හඳුනන්නේ මැග්නටා කියලා. මැග්නටාස් කියන්නේ මේ අධික චුම්බක ශේෂ්ත්‍ර ත්‍රිවෘතාවයක් සහිත මේ පල්සර්ස් වල ඒ කියන්නේ මේ නියුට්‍රෝන තාරකා තමයි අපි මේ මැග්නටාස් කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ මේ මෙයාලගෙන් අර ප්‍රබල මේ විද්‍යුත් චුම්බක විකිරණ නිකුත් වීම සිද්ධ වෙනවා. එතකොට මේ යාලගෙන් x කිරණ නිකුත් වෙනවා ප්‍රබල වශයෙන්. එතකොට අපි මේ x කිරණ වලින් තමයි මේ පල්සර්ස් සාමාන්‍යයෙන් හඳුනගන්නේ. එතකොට මේ තියෙන අය වගේ පල්සර්ස් කිහිපයක මේ ඡායරූප මම මේ තියෙන ක්‍රැප් පල්සර් එකේ අර මම ඔයාලට කලින් පෙන්නුවනේ අර 1054 අවුරුද්ද පිපුරාගේ සුපනෝවා එක. එතකොට ඒකේ අර මම පෙන්නුවා ඔයාලට මේ නෙබියුලා එකක්. ක්‍රැප් නෙබියුලා එක. එතකොට ක්‍රැප් නෙබියුලා එකේ මැදේ තියෙන මේ පල්සර් එක තමයි මේ නියුට්‍රෝන තරගාව තමයි මේ තියෙන්නේ. ක්‍රැප් පල්සර් එක. ඊට පස්සේ මේ තව ඒ වගේ අර ස්පේස් ටෙලස්කෝප් වලින් ගත්ත ඒ කියන්නේ අපේ පෘථිවිය පැත්තට අර යාලගේ ජෙට් යොමු වෙනකොට ගත්ත ඡායාරූපයක්. මේකින් තව ඒ වගේ පල්ස එකක ඡායාරූප. මේ ඒ වගේ අර ලබා ගත්ත මේක මම හිතන්නේ හබල් ටෙලස්කෝප් එකකින් ගත්ත මේ පල්සස් වල ඡායාරූප තමයි මේ තියෙන්නේ. එතකොට මේ මං කියවනේ අර ප්‍රබල ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයකින් සමන්විතයි කියලා මේ දිනේ ඇත වෙන ඒ කියන්නේ ඇත්ත ඡායාරූපයක් නෙමෙයි ක්ලිප් පාටයක් කියන්නේ. අන්තිමට මම කතා කරන්නේ බ්ලැක් හෝල්ස් ගැන මොකද්ද කියලා. ඊට පස්සේ මම කියවනේ දැන් අර මේ දැන් මේ වැඩි ස්කන්ධ තරගාවක් ගත්තොත් එයාලගේ මේ අවසාන අවධියේ එක එක විදිහට යන්න පුළුවන් කියලා. එක්ක මම කිව්වා එයාලට සුදුආමන තරකාව බවට පත් වෙන්නේ නැහැ. වැඩි ස්කන්ධ තරගාවක් ගත්තොත් එයා සාමාන්‍යයෙන් බවට පත් වෙන්නේ මේ කළු එක්ක නියුට්‍රෝන තරගාවක්. ඊටත් වඩා එයාගේ ස්කන්ධය වැඩි නම් මම කිව්වේ අර සූර්ය ස්කන්ධ 1.4 3 4 නම් එයාලා බව පත් වෙන්නේ නියුට්‍රෝන තරගාවකට. එයාගේ ස්කන්ධ ඊට ස්කන්ධ 3කටත් වඩා වගේ විශාල නම් එයාලා මේ ගුරුත්වාකර්ෂණ බලය මගින් අර හරය ප්‍රබල ලෙස සම්පීඩනය වෙනවා. ප්‍රබල ලෙස සම්පීඩන කොච්චර සම්පීඩනය වෙනවද කියන්නේ යා ලක්ෂයක ප්‍රමාණයකට විතර. ඒ කියන්නේ ලක්ෂයක් කියන්නේ මේ දන්නවනේ පොයින්ට් එක. මේ පොයින්ට් එක. මේ පොයින්ට් එක හිතන්නකෝ. ඒ පොයින්ට් ඊටත් වඩා කුඩා ස්කන්ධයක ඒ කුඩා
ඊටත් වඩා කුඩා පරිමාවකට සංකෝචනය වෙනවා. දැන් ඔයාලා දන්නවනේ නේද මේ ස්කන්ධය දැන් ඝනත්වය කියන්නේ ස්කන්ධය බෙදීම පරිමාවනේ. නේද? මේ ඒකට ඝනත්වය කියන්නේ ස්කන්ධය බෙදීම පරිමාවනේ. එතකොට දැන් මේ මේ දැන් මෙයාගේ ස්කන්ධයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැනේ. මොකද්ද වෙන්නේ? අර පරිමාව ඉතා කුඩා එකක් වෙනවා. ලක්ෂයක විතර ඒ පරිමාව යනවා බිඳුවට පරිමාව බිඳුවට ආසන්න ප්‍රමාණයකට යනවා. නමුත් ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. එතකොට මොකද්ද වෙන්නේ? පරිමාව බිඳුව ආසන්නට යනකොට මේ හරය විශාල දැන් වදන්නානේ මේ හරය කුඩා වෙනකොට මේ මේක ඉතා විශාල වෙනවා. එතකොට මේ මේ වගේ ස්කන්ධ මේ වගේ එයා ගත්තොත් එයාගේ ඝනත්වය අපරිමිතයි. ඒ කියන්නේ අනන්තයක් ඝනත්වය ඉතා විශාලයි. එතකොට මොකද්ද වෙන්නේ? මේ ස්කන්ධය හැකිලිලා අර අධික ගුරුත්වාකර්ෂණ ස්ථානයක් හැදෙනවා. අධික ගුරුත්වාකර්ෂණයක් සහිත වස්තුවක් හැදෙනවා. අපි ඒකට කියනවා කළු කෝරයක්. එහෙම නැත්නම් බ්ලැක් හෝල් එකක් කියලා. එතකොට දැන් මේ බ්ලැක් හෝල් එකක් ගත්තොත් එයාගේ මේ ඝනත්වය අපරිමිතයි. ඊට පස්සේ ගුරුත්වාකර්ෂණ ශේෂය ගත්තොත් එයාගේ හිතා ගන්න බැරි තරම් ගුරුත්වාකර්ෂණ ශේෂය ප්‍රබලයි. ඊට පස්සේ අපි කියනවා මේ දැන් මේ කළු කෝරයක් ගත්තොත් එයාගේ එක්තරා සීමාවක් අභිබවලා මේ දෙන කළු කෝරයක මේ view එක එතකොට අපි මේ මේ මේකට කියනවා මේ ස්වාර්ට්සයිල් රේඩියස් එක කියලා. ඒ කියන්නේ මේ ඉවෙන්ට් හොරයිසන් එක කියන්නේ මේ මේ දැන් මෙන්න මේ මෙයාගේ මේ ඉවෙන්ට් හොරයිසන් එකෙන් ඇතුළට හිතන්නකෝ ආලෝක කිරණක් ගියා කියලා. එයාටවත් ආපහු ගැලවිලා එන්න බෑ. එතකොට දැන් මේ අපි මේ ඉවෙන්ට් හොරයිසන් එකේ අරේට කියනවා ස්වාර්ට් මේ ස්වාර්ට්සයිල් රේඩියස් එක කියලා. ස්වාර්ට්සයිල් array කියලා. එතකොට මේ එතනින් එහාට මෙතනින් එහාට යන කිසිම දෙයකට අඳුන්තරේ ආලෝකයටවත් නැවත ගැලවිලා එළියට එන්න බෑ. ඒක නිසා අපිට මේවා සාමාන්‍ය බිහිවියෙන් හදන්න බෑ. ඔබ්සර්ව් කරන්නත් හරිම අමාරුයි. ඇත්තටම ටෙලස්කෝප් කියන්නේ ස්පේස් ටෙලස්කෝප් මේ මොකකටවත් බලාගන්න බෑ. අපිට මෙයාලව හඳුනගන්න පුළුවන් එකම ක්‍රමය තමයි මේ ඒ වටේ තියෙන තාරකා දැන් මේ තාරකා වගේ වස්තුන්ට එයා මගින් මෙහෙවන බලපෑමෙන් විතරයි මෙයාල හඳුනගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ මේ ඒ වගේ ගත්ත ඡායාරූපයක් දැන් මේ 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 ඡායාරූපෙ මේ වටේ තියෙන තාරකා මෙයා වටේට භ්‍රමණය වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඇත්තටම අපේ අපේ සෞරග්‍රහම අපේ ශීරපතේ ගත්තොත් ඒ ශීරපතේ මැදේ තියෙනවා මේ මේ වගේ විශාල කළු කුහරයක්. ඇත්තට මෙයා මේ තාරකාව චම එකක් නෙමෙයි. මේ මේකට අපි කියනවා සුපර් මැසිව් බ්ලැක් හෝල් එකක් කියලා. මෙයාලා හැදෙන්නේ අර එහෙම තාරකා වගේ හැදිච්ච බ්ලැක් හෝල් ඒ වගේ ඒවා කීපයක් එකතු වෙලා තමයි මේ එකක් හැදෙන්නේ. දැන් අපි සාරලව ඒ වගේ බ්ලැක් හෝල් එකක් කියලා ගන්නකො. ඒකේ බ්ලැක් හෝල් එක වටේට අපේ දැන් සෞරග්‍රහමල්ලේ තියෙන බ්ලැක් හෝල් එක වටේට උනත් අපි හොයාගෙන තිනවා මේ තාරකා යා වටේට භ්‍රමණය. එතකොට ඒ එන්නේ ඒ වගේ අර ඒ වටේ තියෙන තාරකා වගේ වස්තුන්ට මේ මෙහෙවන බලපෑම් වගේ තමයි මෙයාලා හඳුනගන්න පුළුවන්. එතකොට එයාලගේ මේ දැන් මේ ඉවෙන්ට් හොරයිසන් එකක් කියලා තියෙනවා. ඒ ඉවෙන්ට් හොරයිසන් එකෙන් ඇතුළට යන කිසිම දෙයකට ආපහු එන්න බෑ. ඊපස්සේ අපි විශ්වාස කරනවා එයාගෙන් අර අපි ඇත්තටම දන්නේ නැහැ මේ ඉවෙන්ට් හොරයිසන් එකෙන් ඇතුළේ තියෙන්නේ මොනවද කියලා. අපි හරියටම කවුරුත් දන්නේ නැහැ. ඊට පස්සේ මේ ඇතුලේ තියෙන මේ මේ ඒ අර අපි කිව්ව ඇතුලේ තියෙන දෙයට අපි කියන අපි කියනවා ඒකට සිංගියුලාරිටි කියලා. එතකොට මේ සිංගියුලාරිටි එක කොහොමද කියලා අපි දන්නේ නැහැ. ඒත් මොකද අපි අපිට දැන් අපිට දෙයක් ඔබ්සර්ව් කරන්න ඕන නම් අපිට ඒක පේන්න ඕනේ නැත්නම් ඇහෙන්න ඕනේ. ඒ වගේ දෙයක් වෙන්න ඕනේ. ඉතින් දැන් මේ සිංගියුලාර ඒ කියන්නේ ඉවෙන්ට් හොරයිසන් එකෙන් එළියට ආලෝකයටවත් එන්න බැරි නම් අපි අස්සේ තියෙන දේ ඔබ්සර්ව් කරන්න අමාරුයිනේ. එතකොට අපි දන්නේ නැහැ. අපි දන්නවා බ්ලැක් හෝල්ස් තියෙනවා කියලා. දැන් ෆොටෝ මේ M82 කියන මේ මන්දාකිණියේ මැදේ තියෙන මේ බ්ලැක් හෝල් එක ඡායරූපගත කරලා තියෙනවා. නමුත් අපි දන්නේ ඒකේ ඉවෙන්ට් හොරයිසන් එකෙන් එහා කියන්නේ සෝල්චයිල් ආරේට වඩා අඩු ආරයක් තියෙන ප්‍රදේශයක් ගත්තොත් එයාලගේ ආස්සේ තියෙන මොනවද කියලා අපි දන්නේ නැහැ. සිංගියුලාරිටි එක කොහොමද කියලා අපිට ඩිටෙක්ට් කරන්න බෑ. මොකද එයාලට එන්න බෑනේ. ඒ කියන්නේ එයාගෙන් නිපද වෙන එයාගේ විදුචුම්බක එයාගෙන් එළියට විදුචුම්බක තරංග එන්න බෑ. ඒක අපිට ඒක ඔබ්සර්ව් කරන්න බෑ. ඒකට අපි දන්නේ නැහැ කොහොමද අභ්‍යන්තරේ තියෙන්නේ කියලා. ඒකට අපි ඒකට කියනවා සිංගියුලාරිටි කියලා. ඊට පස්සේ අපි කියනවා මේ මෙයාලගේ අධික ගුරුත්වාකර්ෂණය නිසා අපි කියනවා මේ අවකාශ කාලය ස්පේස් ටයිම් එක ගැන ඔයාලා සමහරකට අහලත් ඇති. ඒ කියන්නේ මේ එයා වටේට තියෙන මේ ස්පේස් ටයිම් එක. අපි මේ දැන් මේ අපි ස්පේස් ටයිම් එක කියන්නේ වෙනම කන්සෙප්ට් එකක්. ඇත්තටම ඒකේ තියෙන දැන් අපි මේ ඔබ්සර්ව් කරන අවකාශය. ඒ කියන්නේ දැන් මේ අපි දන්න දිග පළල උස සහ කාලය සම්බන්ධ වෙච්ච එකක් තමයි. ඒකෙන් අපිට මේ ඒකෙන් විශ්වය පැහැදිලි කරන්න පුළුවන්. අපි ඒකට කියනවා සාපේක්ෂතාවාදී සාමාන්‍ය සාපේක්ෂතාවාදී විශේෂ සාපේක්ෂතාවාදී කියන වළහලදී. ඒකට අපි මේ විශ්වය පැහැදිලි කරන වෙනත් විදිහක් තමයි මේ අවකාශ කාලය. ඒකට මේ අවකාශ කාලයට අපි මේ මොකද්ද වෙන්නේ? බ්ලැක් හෝල් එකක් ගත්තොත් ඒ අවකාශ කාලය විකෘති වෙනවා.
එතකොට සමහරක් වෙලාවට ඔයාලා දැන් ඔයාලා ඉන්ටර්ස්ටෙලර් බලලා නැත්නම් ඔයාලා බලාගන්න පුළුවන් එයාගේ එයාගේ බ්ලැක් හෝල් එකනේ ගාගන්ටෝවා කියන එක. එතකොට ඔයාලට මේ දැක්ක නේද එයාලගේ අර ඒ නිසා අර ප්ලැනට් එකේ අර එයාවට තියෙන ප්ලැනට් එකක් තියෙන්නේ. මිලස් ප්ලැනට් එක එයාගේ අර කාලය අඩුවෙන් යන්නේ. ටයිම් ඩිලේෂන් කියන්නේ අන්නේ වගේ ඇත්තට මේ වගේ ක්‍රියාවලිය සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ අවකාශ කාලේ විකෘති වීම නිසා එයාගේ අර කාලේ හැමින් යන ඒ වගේ ක්‍රියාවලිය සිද්ධ වෙන්න පුළුවන් කියලා අපි හිතනවා. බ්ලැක් හෝල් එකක් ගත්තොත් අපි ඇත්තටම දන්නේ නැහැ මේ මොකද බ්ලැක් හෝල් එකක් ළඟට ගිහිල්ලා නැහැ නේද? මොන වගේ දෙයක්ද සිද්ධ වෙන්නේ කියලා. එතකොට මේ තියෙන මේ වගේ බ්ලැක් හෝල් වල ගත්ත ඡායාරූපයක් මේ තියෙන මේ වගේ අර සමහරක් වෙලාවට මේ බ්ලැක් හෝල්ස් මගින් මේ මේ අර තාරකාවල මේ අභ්‍යන්තරයේ පිට බාහිර ස්තර පිට ඇතුළ එයා ඇතුළට ඇද ගන්නවා. එතකොට මේ තියෙන මේ වගේ අවස්ථාවක් මේ ඇත්ත ෆොටෝ එකක් නෙමෙයි සිමුලේෂන් එකක් ගත්ත. හරි. ඊට පස්සේ මේ බ්ලැක් හෝල්ස් වගේ ගත්තොත් එයාලා වෙනම සෙපරේට්ලි කතා කරන්න ඕනේ මාතෘකාවක්. හරි. ඒ කියන්නේ පුළුල් මාතෘකාවක්. එතකොට මම ඔයාලා ගැන වඩා කෙටියෙන් තමයි මේ බ්ලැක් හෝල්ස් ගැන කිව්වේ. ඊට පස්සේ මේ තියෙන දැන් අන්තිමට මේ අඩු අදීස්කන්ත තාරකාව හයි මාස් ස්ටයිකක අවසානයේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා ඔයාලට පෙන්වලා තියෙන්නේ. එතකොට එයාලත් මුලින්ම පටන් ගන්න මේ වගේ මේ මේ අණුක වලාකුලකින් ඒ කියන්නේ ඉන්ටර්ස්ටෙලර් ක්ලවුඩ් එකකින් මුලින් පටන් ගන්න. ඊපස්සේ එයාලා අර ගුරුත්වාකර්ෂණ යටතේ මේ සංකෝචනය වෙලා මේ වගේ මේ සීක්වෙන්සස් ටයික අපඩපත් වෙනවා. හැබැයි මෙයාලා විශාල අපේ සූර්යයාට වඩා ගත්තොත් එයාලා යෝධ තාරක ඒ කියන්නේ අපේ සූර්යයාට වඩා විශාල තාරකා. ඊට පස්සේ එයා මොකද වෙන්නේ මේ රෙඩ් ජයන්ට් කෙනෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ අර ක්‍රීපතවක් අර සංකෝචනයේ සප්‍රසාරණය සිද්ධ වෙලා එයාලා පුපුරලා යනවා. මේ සුපර්නෝවා එකකින් පස්සේ එයාලා පත් වෙන්න පුළුවන් කොහෙට පත් වෙනවද කියලා හිතාගා මේ තිරණයනේ යාගේ ස්කන්ධ හරේ ඉතුරු වෙන ස්කන්ධය මත තාරකා විස්කන්ධය මත නෙමෙයි අර හරේ ඉතුරු වෙන හරේ ස්කන්ධය මත. ඒ හරේ ස්කන්ධය ආලෝක වර්ෂය 1.4 3ත් 4 නම් එයා නියුට්‍රෝන් ස්ටාර් එකක් බවට පත් වෙනවා. නියුට්‍රෝන් හරේ ස්කන්ධය අර මේ 1.4ට 3ටත් වඩා විශාල නම් අපි මේකට කියනවා මේක බ්ලැක් හෝල් එක බවට පත් වෙනවා. අර අර අපි කියනවා අර 1.4 කියන එක අපි ඒකට කියනවා චන්ද්‍රසේකර සීමාව කියලා. චන්ද්‍රසේකර ලිමිට් එක කියලා මට කියන්න අමතකුණා. ඒක මත තමයි අර තාරකාවක් කොහෙටද යන්නේ කියලා තාරකාවක ඊළඟ අවතිය කොහෙටද යන්නේ කියලා තීරණය වෙන්නේ. හරි ඊට පස්සේ මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් පෙන්වන්න මේ මෙහෙම මේ වගේ මේ ලොකු අදිස්කන්ධ තාරකාවක් ගත්තොත් එයාගේ අවසානයේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා. මෙයාලගේ ගත්තත් අර මුලින් සිදු වෙන ක්‍රියාවලිය අර අඩු ස්කන්ධ තාරකා වගේම තමයි. එයාල හැදෙන ක්‍රියාවලිය ඊට පස්සේ යාගේ නැෂ්ටික විලයනයේ ආරම්භක ක්‍රියාවලිය හයිඩ්‍රජන් වලින් හීලියම් විලයනයේ ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ. එතකොට මුල් අවදී ටික අර අඩු ස්කන්ධ තාරකාවක වගේම තමයි. ගොඩක් දුරට ඊට වඩා ඒ වගේම සමයි ඊට සමාන. අර ඒ ක්‍රියාවලිය කියන්නේ මේ ක්‍රියාවලිය ටික කොහොමද අර මම කලින් විස්තර කරාම වගේ තමයි. ඒකින්ද මම වැඩි මේ ටික විස්තර කරන්නේ නැහැ.
අර එකම වෙනස තමයි මේ අර තවදුරටත් නැස්ටික් විලෙන ක්‍රියාවලිය සිද්ධ වෙලා එයාගේ අභ්‍යන්තරයේ අර අයන් වලින් හැදිච්ච හරයක් දක්වා එයා නැස්ටික් විලෙන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට දැන් ඊට එතකොට දැන් අර අර හැදිච්ච තාරකා දැන් කලින් අඩු ස්කන්ධ තාරකාවටත් වඩා එයාගේ පිටත විස්තර ප්‍රසාරණය වෙන්න පටන් ගන්නවා. මේ නැෂ්ටික විලයන ක්‍රියාවලියේදී හැදෙන අයන මොකද්ද වෙන්නේ? මේ අයන වලට මේ තවදුරටත් නැෂ්ටික විලයන ක්‍රියාවලිය හදන්න කරන්න බෑ. ඊට එතකොට යාලා මොකද්ද? දැන් හදනවා වෙන ශක්තිය නිද්දනවට වෙනකොට යාලා මොකද්ද කරන්නේ? ශක්තිය ලබා ගන්න. දැන් මේ තවදුරටත් මේ නැෂ්ටික විලයන ක්‍රියාවලිය එතකොට පවත්ව ගන්න බෑනේ. මොකද්ද වෙන්නේ? स्कंदे मत या तीर हर स्कंद एकादश महतरात्रोन न्यूट्रोन स्टैक पत्ना එයාගෙ ස්කන්ධය තුනට වඩා වැඩි නම් බ්ලැක් හෝල් එකක් බවට පත් වෙනවා. ඉතින් අන්තිමට ඊට පස්සේ මේ දැන් මම අන්තිමට මගේ දැන් මම ඔයත් එක්ක කතා කරපු එක සමරියක් තියෙන්නේ. එතකොට දැන් කොහොමද මේ ස්කන්ධයන් මත තාරකාවක අවදීන් තීරණය වෙන්නේ විවිධාකාර ඒ කියන්නේ වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඒත් මේ තියෙන ඉස්සෙල්ලාම මේ මම කතා කරා මේ දැන් මේ කොහොමද මම දැන් මොනවද කතා කරේ වලත් එක ඉස්සෙල්ලාම කතා කරා කොහොමද තාරකාවක් බිහිවන්නේ කොහොමද කියලා. ඒතකොට මේ වගේ මේ අණුක වලාකුලකින් තමයි මුලින්ම තාරකාවක් හැදෙන්නේ. ඒතකොට යාලගේ ස්කන්ධය මත වෙනස් වෙනවා ක්‍රියාවලින්. ඒතකොට ඉස්සෙල්ලාම අපි මේ අපි කතා කරා මේ මේ ලෝ මේ අඩු ස්කන්ධ තාරකා. ඒ කියන්නේ සූර්යාගේ ස්කන්ධය ग्रहणीयारिकाव न्यूट्रोन स्टाइन එයාගේ ස්කන්ධයේ සූර්ය ස්කන්ධ හතරට වඩා විශාල නම් එයාලා මොකද්ද වෙන්නේ බ්ලැක් හෝල් එකක් බවට පත් වෙනවා. ඊට පස්සේ මම අර කතා කරා දැන් මේ මීටත් වඩා අඩු ස්කන්ධයක් එකතු වුණොත් එහෙම. ඒ කියන්නේ සූර්යාගේ ස්කන්ධය වගේ 0.08 ගුණයක් විතර අඩු ස්කන්ධයක් එකතු වුණොත් එයාලට මම කිව්වා තාරකා හදන්න බෑ. එයාලා හැද එයාලගෙන් හැදෙන්නේ තාරකාවක් නෙමෙයි. අපි යාළුවා කියලා දුඹුරු වාමනිය කියලා. නැත්තම් මම කිව්වේ නැෂ්ටික විලෙන ක්‍රියාවලිය ආරම්භ කරන්න බෑ එයාලා.
නැතාවි කිව්වේ ෆේල්ඩ් ස්ටාර්ස් කියලා. ඒ කියන්නේ එයාලා තුල නැෂ්ටික වෙලෙන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. එයාලා වෙනම තාරකා විද්‍යාත්මක වස්තුන් විද්‍යාවක් විදිහට තියෙනවා. එතකොට මේ තමයි මම දැන් අද කතා කරපු ලෙක්චර් එකේ සමරි එක. හරි. ඊට පස්සේ දැන් මම ලෙක්චර් එකේ අවසානයට ඇවිල්ලා ඉන්නවා. දැන් ඔයාලගේ ප්‍රශ්න මොනව හරි තියෙනවා නම් මයික් එක ඔන් කරලා අහන්නත් පුළුවන්. නැත්තම් chat box එකට දාන්නත් පුළුවන්. chat box එකෙත් සමහර ප්‍රශ්න තියෙනවා මම දැක්කා. හීලියම් ෆ්ලෑෂ් එක පිටතට එනවද කියලා අහලා තිනවා. ඒකෙන් ඔහ අදහස් කරේ මොකක්ද? ඒ කියන්නේ හීලියම් ෆ්ලෑෂ් එක පිටතට එනවද කියන්නේ මේ හීලියම් ෆ්ලෑෂ් එක සිද්ධ වෙන්නේ හරය තුල තමයි. ඒ කියන්නේ හරය තුල සිද්ධ වෙනවා කියන්නේ එයාගේ හරය තුල අර හැදිච්ච හීලියම් තවදුරටත් එයා මේ නැෂ්ටික විලයනයට ලක්වමින් බෙරලියම් හැදෙනවා. බෙරලියම් වලින් පස්සේ කාබන් හැදෙනවා. මෙතන ෆ්ලෑෂ් එක කියන්නේ පිටතට එනවද කියන එක මට පැහැදිලි නැහැ මොකද්ද ඔයා කියන්නේ කියලා. තව ප්‍රශ්න තියෙනවා නම් chat box එකට දාන්න. ඊට පස්සේ මොන හරි අහන්න තියෙනවා නම් මයික් ඔන් කරලා අහන්න පුළුවන් ඇති මං හිතන්නේ. ප්‍රශ්න මොන හරි තියෙනවද තව? T-Tori stars කියන්නේ මොනවද? T-Tori stars කියන්නේ මං මට මතක විදියට ඒක ඒක කියන්නේ තාරකාවක හැදෙන මුල් අවදි. ඒ කියන්නේ යා ප්‍රොටෝස්ටාර් වර්ගයක් මං මේ මෙතන දාලා තිබ්බා. ඒ කියන්නේ යාලා මේ තාරකා ඒ කියන්නේ ප්‍රොටෝස්ටාර් වර්ගය ඒ කියන්නේ එකක අවස්ථාවක් මට මතක විදියට මට ඒ කියන්නේ හරියට මතකයක් නැහැ අතර තව ප්‍රශ්න මොන හරි තියෙනවද මට ඔයා මේ මං මගේ ඊමේල් එක හරි මේ ඊමේල් එක chat එකට දාන්න නැත්නම් ඔයාලට මේ direct message එකක් දාන්න අතර මේ මේ වෙලාවදී මේ මට හරියට මතකයක් නැහැ මොනවද කියන්නේ T-Tori stars කියන්නේ කියලා තව ප්‍රශ්න තියෙනවද windows cnos circle expressional ඔව් ඇත්තටම මේ අපි මේ cnos circle එක කියලා තමයි කියන්නේ මම ඇත්තටම මේ cnos circle එක කියන්නේ ටිකක් ගොඩක් සංකීර්ණ ඒ කියන්නේ ටිකක් සංකීර්ණ මේ මේකක් ඒතකොට මම නැෂ්ටික විලයන ක්‍රියාවලිය ගැන ඔයාලත් එක්ක ගොඩක් වෙලා මේ ගොඩක් මම ගැඹුරේ ඩිස්කස් කරේ නැහැ මම ඇත්තටම අර සරල ඒ කියන්නේ හරි ඒ කියන්නේ මේ ඔයාලට සිම්පලි තමයි පැහැදිලි කරලා දුන්නේ මේ ඇත්තටම අපි මේකට කියනවා cnos circle එක කියලා එතකොට මේ දැන් cnos circle එක ඒ කියන්නේ තාරකාවක් තාරකාවක් තුල තමයි සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන් ඊට පස්සේ ඒක පරීක්ෂණාධාර තත්ත්වය යටතේ වුණත් මේ සීනෝ සර්කල් එක මේව කරන්න පුළුවන් මේ දැන් සාමාන්‍ය නැෂ්ටික විලින ක්‍රියාවලිය දැන් අර ශක්තිය නිපද වීමේ ක්‍රියාවලියක් විදිහට මේ දැන් අත්හදා බලාගෙන යනවනේ එතකොට මේ සීනෝ සර්කල් එක වඩා අපි සාමාන්‍යයෙන් ඊට වඩා සරල අවස්ථාවකින් නවත් ඒ කියන්නේ සරල අවස්ථාවකින් තමයි මේක කරන්නේ අර ඩියුටීරියම් ෆියුෂන් එක තමයි කරන්නේ. ඒ කියන්නේ ඩියුටීරියම් නැෂ්ටි විලයනය කළා තමයි අපි මේ ශක්තිය නිපදවන්නේ.
තව ප්‍රශ්න තියෙනවද? ඔව් මං අර ටීටෝරි ස්ටාර්ස් කියන්නේ ඇත්තටම ඒ කියන්නේ එයාලා මේ ලාබාල තාරකා විශේෂයක්. සාමාන්‍ය අවුරුදු මිලියන 10කට වඩා අඩු වයසක් තියෙන ඒවා. ඒ කියන්නේ මේ ප්‍රොටෝස්ටා එකක මේ ඒ කියන්නේ අවධියක්ම තමයි ටීටෝරි ස්ටාර්ස් කියන්නේ. අර එයාලා වටේට මේ දූවිලි වලින් හැදිච්ච මේකක් සර්කම්ස්ටෙලර් ඩිස්ක් එකක් තියෙනවා කියලා මේ කියනවා. එතකොට මේ සර්කම් සාමාන්‍ය මේ සර්කම්ස්ටෙලර් ඩිස්ක් එක තමයි පහු කාලේ පස්සේ කාලෙකදී මේ ග්‍රහලෝක පද්ධතිය හදන්නේ. ඉතින් අපේ සූර්යයා වුණත් අපි විශ්වාස කරනවා මුල් කාලේ සූර්ය වටේට මේ වලලු පද්ධතියක් වගේ මේ මේ ඩිස්ක් එකක් තියෙන්නේ ඇති කියලා. මෙන්න මේ වගේ. අපේ සූර්ය වටේටත් මේ වගේ මේ තැටියක් තියෙන නැති කියලා විශ්වාස කරනවා. ඒතර ඒකෙන් තමයි අපි පෘථිවි හැම හැදුණේ කියලා විශ්වාස කරනවා. ඒ කියන්නේ මේ මේ වඩේට මේ සර්කම්ස්ටෙලර් ඩිස්ක් එක තමයි පහු පස්සේ කාලෙකදී ග්‍රහ පද්ධති බවට පත් වෙන්නේ. හරි. ඊට පස්සේ ඔව් ඇත්තටම මේ UV ස්කූටි කියන්නේ සාමාන්‍යයෙන් විශ්වයේ තියෙන විශාලතම තාරකාව. එතකොට දැන් මෙයා ඔව් මෙයාලා අපි කියනවා මේ මේ ඕ ටයිප් එකේ ස්ටාර් එකක් නේ. කියන්නේ යා මේ සුපිරි නිල්යෝධ තාරකාවක්. නිල්යෝධ තාරකාවක් හෝ රතු සුපිරි යා කියන්නේ මේ හරියට මතක නැහැ නිල්යෝධයද කියලා මේ. එයා ඇතරම මේ යෝධ තාරකාවක් තමයි. එතකොට මෙයාලගේ ඊළඟ අවධිය පත්වෙන්නේ ගොඩක් දුරට මේ බ්ලැක් හෝල් එකක් බවට තමයි. මොකද එයාගේ හරය ගත්තොත් එයාගේ ස්කන්ධය සූර්ය ස්කන්ධ 3කට වඩා ගොඩක් දුරට වැඩි වෙන්න ඕනේ. එතකොට එයා මේ ඊළඟට එයා කවදාද දිනක මේ කවදාද දවසක බ්ලාස්ට් වුණොත් එයා හැදෙන්නේ එයා පත් වෙන්නේ ගොඩක් දුරට බ්ලැක් හෝල් එකක් බවට තමයි. හරි. තව ආමේ සබ්ජයින්ට් කෙනෙක් කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක්. මගේ මේ ප්‍රසන්ටේෂන් එකේ තිබ්බා. මෙතන සබ්ජයන්ට් අවස්ථාව කියන්නේ මේ අර අපේ දැන් සූර්යාගේ ස්කන්ධයට ආසන්න තාරකාවක් ගත්තොත් තියෙන අඩු ස්කන්ධ තාරකාවක් ගත්තොත් එයාගේ මේ හීලියම් ෆ්ලෑෂ් එක ආරම්භ වුණාට පස්සේ ඒ කියන්නේ අර එයාගේ මේ එයා දැන් එයාගේ ප්‍රධාන අනුක්‍රමණය ඉවතට විස්ථාපන වෙනකොට පත් වෙන අවස්ථාවක් තමයි මේ සබ්ජයන්ට් අවස්ථාව කියලා කියන්නේ. එතකොට මං කියවන අර කීපතාවක් ඇතුළට සහ පිටතට සංකෝචනය වෙනවා කියලා එන්නේ අවස්ථාවෙදි හැදෙන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ සබ්ජොයින්ට් අවස්ථාව කියලා කියන්නේ. එයාගෙන් පස්සේ මෙන්න මේ වගේ හීලියම් බර්න් ස්ටයිකෙන් පත් වෙනවා. ඊට පස්සේ තමයි මේ රෙඩ් ජොයින්ට් කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ සබ්ජොයින්ට් කියන්නේ මේ රෙඩ් ජොයින්ට් අවස්ථාවත් මේන් සීක්වන්ස් එකත් අතර පවතින අවස්ථාවක් තාරකාවක.
UI ස්කූටි එක සුපර් මැසිව් ස්ටැක් එකක් වෙන සුපර් මැසිව් බ්ලැක් හෝල් එකක් සුපර් මැසිව් බ්ලැක් හෝල් එකක් කියන්නේ අපි සාමාන්‍යයෙන් බ්ලැක් හෝල්ස් කිහිපයක් මර්ජ් වෙලා හැදෙන එකක්. ඔයාලා දන්නවනේ මේ බ්ලැක් හෝල් මර්ජර්ස් ගැන. ඒ කියන්නේ ඒවා සාමාන්‍යයෙන් විශ්වයේ තියෙන අර එක් ශක්ති ජනකම ක්‍රියාවලිය නේද? මේ බ්ලැක් හෝල් මර්ජ් ඒවා ඇත්තටම මේ ඒ කියන්නේ බ්ලැර් බ්ලැක් හෝල්ස් දෙකක් එකතු වෙනවා. ඒ නිසා ඔයාලා අහලා ඇති ග්‍රැවිටේෂනල් වේව්ස් ගැන එහෙම නේද? අර මේ ළඟදී ඩිටෙක්ට් කරගත්තේ ලෝලි ලෝගෝ කියන අර ඒ කියන්නේ මේ අර ලැබ් දෙකක් තියෙනවා. ඒකෙන් අර ගුරුත්වාකර්ෂණ තරංග නිපදවනවා. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණ තරංග කියන්නේ මේ දැන් අපි දාන්න විද්‍යුත් චුම්බක තරංග වගේ, ඒ කියන්නේ විද්‍යුත් චුම්බක තරංග වගේ වෙනත්, ඒ කියන්නේ වෙනත් ඒක ඒ කියන්නේ තරංග විශේෂණ. ඒ කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක් නෙමෙයි. ඒ කියන්නේ ඒක මේ ඩෙෆිනිෂන් එකක් කියන්නේ ඒක අර දැන් අපි මේ අපි දන්නවනේ මේ විද්‍යුත් චුම්බක තරංග ඇති වෙන්නේ අර විදුත් සහ චුම්බක ශේෂ්ත්‍රවල ඇති වෙන වෙනස්කම් කියලා, වෙනස් වීම නිසා කියලා, විදුත් සහ චුම්බක ශේෂ්ත්‍රවල වල වෙන ඇති වෙන වෙනස්කම් මොකේ කියලා. ඒ වගේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රවල සිද්ධ වෙන, ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක ප්‍රබල වෙනස් වීම සිද්ධ වුණොත් මොකද වෙන්නේ? අර ගුරුත්වාකර්ෂණ තරංග ඇති වෙනවා. එතකොට ඒ වගේ වලින් තමයි මේ සුපර් මැසිව් බ්ලැක් හෝල් හැදෙන්නේ. ඒ කියන්නේ බ්ලැක් හෝල් එකතු වෙලා තමයි සුපර් මැසිව් බ්ලැක් හෝල් හැදෙන්නේ. එතකොට සුපර් මැසිව් බ්ලැක් හෝල් එකක් බවට පත් වෙන්නේ කොච්චර කාලයක් යයිද කියලා කියනවා. ඉතින් අපි හරියටව දන්නේ නැහැ මොකද ඒක මත එයාගේ ආයු දැනට ගත කරලා තියෙන ආයු කාලය මත තමයි තීරණය වෙන්නේ. එතකොට මේ කවදා හරි කවදා හරි එක්ස්ප්ලෝඩ් වුණොත් එයා කවදා හරි සුපර් මැසිව් බ්ලැක් හෝල් එකක් බවට පත් වෙයි. ඊට පස්සේ අහනවා මැසිව් බ්ලැක් හෝල් එකක ලයිෆ් ටයිම් එක කීයද? ඇත්තටම ඒකත් මට ඒ කියන්නේ සංඛ්‍යාත්මකව කියන්න අමාරුයි. නමුත් කවදා හරි දවසක බ්ලැක් හෝල්ස් උත් හැමදාම තියෙන්නේ. ඔයාලා දන්නවා බ්ලැක් හෝල් එක උත් ටිකක් අපි කියන්නේ ඒක ඉවපරේට් වෙනවා කියන එක නේ. මේ අර ඔයාලා දන්නවා මේ හෝකින් රේඩියේෂන් කියන්නේ. ඒ කියන්නේ මේ හෝකින් රේඩියේෂන් කියන්නේ මේ හෝකින් රේඩියේෂන් කියන්නේ බ්ලැක් හෝල් එක මගින් නැති වෙලා යන්න පුළුවන්. ඉතින් ඒකට ගත වෙන කාලෙදී අපිට කාලයක් ගන්න සුපර් මැසිව් බ්ලැක් හෝල්ස් මේ මැදේ නැති ගැලැක්සීස් හොයන්න තියෙනවා. සාමාන්‍ය පොඩි ගැලැක්සීස් නම් ගොඩක් ගන්න තියෙනවා. සාමාන්‍ය විශාල ප්‍රමාණයක ගැලැක්සීස් කීපයක් උසකර තියෙනවා. මේ සුපර් මැසිව් බ්ලැක් හෝල් එක නැති වෙනවා. ඒක බලු ග්‍රේස් ස්කල් වලින් කියනවා. තව ප්‍රශ්න තියෙනවා. අවට හපුසි ෆෝල්ස් ඔන් එක්ස්පෝස්. මොනවද කියන්නේ? තන් අපේ සුප්‍රයත් එතකොට මුලින්ම වෙන්නේ අපේ සෞර ග්‍රහ මණ්ඩලය විනාශ වෙනවා. එතකොට ඒ සාමාන්‍යයෙන් අවුරුදු මිලියන 5ක් විතර තව තියෙනවා එක වෙන්න. එතකොට මේ
සාමාන්‍යයෙන් සෞර ග්‍රහමණ්ඩලය විනාශ වෙන්න පුළුවන්. එතකොට මේ එහෙම වෙලා එක්ස්ප්ලෝඩ් වෙලා අන්තිමට අර ප්ලැනට් රිබියුල් එකක් හදලා එයාගේ අර සුදු වමන තාරකාවක් බඩපත් වෙලා මේ එයා අවසානයේ සිද්ධ වෙයි. හරි තව ප්‍රශ්න තියෙද? තව ප්‍රශ්න තියෙද? තියෙනවා නම් කැමති නම් මයික් එක ඔන් කරලා අහන්න පුළුවන්. What is the hottest stars in the observable universe? ඇත්තටම මට නමින් නම් මතක නැහැ. එයා ඇත්තටම blue giant කෙනෙක්. ඒ කියන්නේ රෝ ටයිප් ස්ටාර් එකක්. මට මතක විදිහට එයාගේ නමින් මට හරියට මතක නැහැ. නමින් මතක නැහැ අතරම සූ මේ බ්ලූ ජොයින් කෙනෙක්. ඒ කියන්නේ මේ මං අර කතා කරේ ඕ ටයිප් එකේ ස්ටාර් එකක්. එයාගේ උෂ්ණත්වය සාමාන්‍ය කෙල්වින් මට මතක විදියට 30000ක් විතර වෙනවා. මේ හරියට මතක නැහැ. අතරම 30000ක් විතර මේ වෙනවා කියලා මේ හොයාගෙන තිනවා. සාමාන්‍ය මේ වගේ තාරකාවක් ගත්තොත් නම් අතරම යා තුල එයාගේ වටේ ජීවයක් පවතින බෑ. මං අර කලින් කතා කරේ අර මේ රතු වමන තාරකා ගැන කතා කරේ. එයාලා තමයි සාමාන්‍යයෙන් ජීවිතේට, ඒ කියන්නේ දැන් අපේ සූර්යය, ඒ කියන්නේ දැන් ඊළඟ අපේ සූර්යයා වගේ තාරකාවක් ගත්තොත් ඊළඟට ජීවිතේට හොඳම කට්ටිය තමයි මේ රතු වමන තාරකා. දැන් අපේ ප්‍රොක්සිමා සෙන්චුරි දන්නවනේ. ඒ ප්‍රොක්සිමා සෙන්චුරි වටේට මේ ප්ලැනටරි සිස්ටම් එකක් තියෙනවා. එයා ඔයාලා දන්නවා අහලාදී ප්‍රොක්සිමා සෙන්චුරි V ගැන. එයා මේ අපි විශ්වාස කරන පෘථිවිය වගේ ප්ලැනට් එකක් වෙන්න ඕනේ කියලා. එයා ඇත්තටම ගොඩක් ළඟින් කියන්නේ සාපේක්ෂව ළඟින් අලුත් වර්ෂ 4ක් විතර ඈතින් ඉඳිනේ. එතකොට අපි විශ්වාස කරනවා යාගේ මේ ක්ලයිමේට් එක හැම ගොඩක් දුරට පෘථිවියට සමාන වෙන්නේ නැති කියලා. එතකොට අපි මේ සමහරක් වෙලාවට මේ විශ්වාස කරනවා එයා තුල මේ ලයිෆ් එකක් තියෙන්න පුළුවන් කියලා. දැන් ඔයාලා මේ එවට බැලුවා නම් ඔයාලා මේ දන්නවනේ ප්ලැනට් එක. එයා ප්ලැනට් එකක් නෙමෙයි, අතට මෙයා මූන් එකක් නේ. ඒ කියන්නේ මේ එයාර මේ ලොකු මේ ගෑස් ජොයින්ට් එක, ගෑස් ජොයින්ට් කෙනෙක්ගේ මූන් එකක් නේ. එයාත් අතට ඉන්නේ අර ඇල්ෆා සෙන්චුරි ස්ටාර් සිස්ටම් එකේ තියෙන ප්ලැනට් එකක මූන් එකක් නේ නේ. ඒ එතකොට අපි මේ ඇත්තටම මේ අපි විශ්වාස කරනවා ඒ වගේ අර මේ රතු වාමන තාරකා වටේට ජීවේ පවතින පුළුවන් ග්‍රහලෝක තියෙනවා කියලා. ඒක මොකද එයාගේ උෂ්ණත්වයේ අඩුයි සාපේක්ෂව සාමාන්‍යයෙන් සූර්යාගේ උෂ්ණත්වයට වඩා අඩුයි. 2000ක් 3000ක් විතර වෙන්නේ. එතකොට මේ එයාගේ මතුපිට උෂ්ණත්වය. එතකොට එයා තුළ ජීවේ පවතින පුළුවන් කියලා විශ්වාස කරනවා. දැන් මේ වගේ තාරකා ගත්තොත් අර උෂ්ණත්වය අධික තාරකා ගත්තොත් එයාගේ මේ එයාගේ අබ්බේ එයාගේ මේ ජීවියක් පවතින පුළුවන් කියලා විශ්වාස කරනවා. සේ වට ඉස් ද ලාජස්ට් ස්ටාර් ක්ලස්ටර්? ඇත්තටම මේ වගේ එහෙම අර මට නමින් මතක නැහැ ඇත්තටම. මේ වගේ වගත්තොත් ලාජ දැන් ස්ටාර් ක්ලස්ටර් එහෙම අර එයාලගේ නම් සාමාන්‍ය අපිට මතක තියාගන්න පුළුවන් නම් මේ තියෙන ගොඩක් නම්බර්ස් සහ අකුරු වශයෙන් තියෙන්නේ. එතකොට අපිට අර එහෙම මතක හිටින්න නම් මේ තියෙන්නේ. මේ සාමාන්‍යයෙන් ස්ටාර් ක්ලස්ටර්ස් කියන කට්ටිය මේ එයාලා මේ දැන් ඔය එයාලා ගත්තොත් ඔය ගැලක්සි වල මේ අපි කියන හේලෝ එක කියලා කියනවා. ගැලක්සි එකක් ගත්තොත් අපි දැන් මේ අපි කියනවා මේ හේලෝ එක කියලා. ඒ කියන්නේ දැන් මේ මන්දා දැන් අපි හිතන්නකෝ මේ ඇන්ඩ්‍රොයිඩ් මේ අපි ශීරපත මන්දා ගිනිය ගත්තොත් මෙන්න මේ වගේ එකක් නේ. එතකොට මේ මෙයාලගේ මෙන්න මේ ඒ කියන්නේ මේ මේ වගේ කෙනෙක් නේ. එතකොට මෙයාලගේ මේ මේ මෙන්න මේ
අර එයාලගේ මේ මෙන්න මේ ඉහළ මෙන්න මේ ඉහළ ඒ කියන්නේ මෙන්න මේ ඉහළින් සහ පහළින් තියෙන කට්ටියට කියන්නේ මේ මේ මේකට අපි කියනවා මේ මේ ගැලැක්ටික් ඩිස්ක් එක කියලා. මෙන්න මේ ගැලැක්ටික් ඩිස්ක් එක ඩිස්ක් එකට මේ ඉහළින් සහ පහළින් අර ඔයාලට නිකන් ආලෝකයක් වගේ එකක් දැක ගන්න පුළුවන් නේ. අපි ඒ හරියට කියනවා හේලෝ එක කියලා. එන්න මේ හේලෝ එකේ තමයි මේ ගොඩක් දුරට මේ 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 අර මං කිව්ව විදිහටම අමාර හැදෙන පදාර්ථ අර මං කියවනේ පදාර්ථ මේ එකතු වෙනවා කියලා ඒ වගේ එකතු වෙච්ච පදාර්ථ පොඩි පොඩි කෑලි වලට කැඩිලා අර ළඟින් ළඟින් මේ ළඟින් ළඟින් පිහිටුවාම තමයි මේ ස්ටාර් ක්ලස්ටර්ස් හැදෙන්නේ. මේ මේ වගේ මේ තරු නිකන් පුපුරු වගේ තියෙනවා ගෝලිකා අපි ඒකට කියනවා ගෝලිකා පුපුරු කියලා. නෑ ඔයාලා ඇන්ඩ්‍රොමීඩා එකේ එහෙම මේ ඇන්ඩ්‍රොමීඩා මේ මන්දාකිණි එහෙම වටේ මේ ඉහළින් පහළින් මේ අපිට මේ මේ වගේ ගෝලාකාර පුපුරු ගොඩක් දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ තරු මේ ලක්ෂ ගාණක් එකට මේ ඒක මේ ළඟින් නෙමෙයි තියෙන්නේ. ඉතින් අර දැන් සාපේක්ෂ සලකට වඩා දුරින් ඒ වුණාට අර එකට එකතු වෙලා හැදිච්ච තාරකා අපිට කියනවා ගෝලිකා තාරකා පුපුරු කියලා. ඒව හැදෙන්නේ අර තාරකා හැදෙනකොට අර තාරකා ඒ පදාර්ථ ළඟින් ළඟින් පිහිනේ මේ ඒ කියන්නේ ළඟින් ළඟින් පිහිටලා තමයි. හරි තව ප්‍රශ්න දියේද? මෙහෙමයි යුනිවර්ස් එක එක්ස්පෑන්ඩ් වෙනකොට ස්ටාර් ක්ලස්ටර්ස් වල තියෙනත් ස්ටාර්ස් එක්ස්පෑන්ඩ් වෙනවා සමහරක් විතර වෙන. ඒ කියන්නේ වෙනවා ඇති. නමුත් දැන් මෙයාලා ඉන්නේ එයාලගේ ගුරුත්වාකර්ෂණය යටතේනේ. ඒ කියන්නේ මේ දැන් පොදුවේ ගත්තොත් එයාලා දැන් මේ දැන් මේ ස්ටාර් ක්ලස්ටර් එකක් කියන්නේ මේ එයාලා ගත්තොත් එයාලගේ ගුරුත්වාකර්ෂණය යටතේ බැඳිච්ච ව්‍යුහයක් ස්ටාර් ක්ලස්ටර්ස් කියන්නේ. එතකොට මේ අර එක්ස්පෑන්ඩ් වෙනකොට එයාලා එක්ස්පෑන්ඩ් වෙනවා ඇති. නමුත් මෙයාලා මෙයාලගේ ගුරුත්වාකර්ෂණය වගේ බැඳිලා ඉන්නේ. ඇතර මෙයාලා මේ හැමදාම ඉන්න බෑ. මෙයාලත් පිටත අර ගුරුත්වාකර්ෂණයේ සමහරක් වෙලාවට මෙයාලා පිටත විසිරිලා යනවා වෙන්නත් පුළුවන්. ඒතර දැන් පොදුවේ සමස්තයක් වශයෙන් ගත්තොත් මේ එක්ස්පෑන්ඩ් වෙනකොට ගොඩක් වෙලාවට මෙයාලා මේ ක්ලස්ටර් එකක් විදිහටම තමයි එක්ස්පෑන්ඩ් වෙන්නේ. නමුත් ඉතින් අර මේ එයාලා අර විශ්ව එක්ස්පෑන්ඩ් වෙනකොට එයාලා එක්ස්පෑන්ඩ් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ ග්‍රැවිටේෂනල් ඩිෆරන්සස් ඉන්ද මෙයාලා ඉතින් මේ මෙයාලා අභ්‍යන්තරේ මෙයාලා අතර ක්‍රියාත්මක ගුරුත්වාකර්ෂණ මේ ගුරුත්වාකර්ෂණේ නිස්පෑන් වෙන්න පුළුවන්. ට්‍රිපල් ඇල්ෆා ප්‍රොසෙස් කියන්නේ අර මේ හයිඩ්‍රජන් හයිඩ්‍රජන් ෆියුෂන් එකේ හයිඩ්‍රජන් ෆියුෂන් එකේ අවස්ථාවක්. ඒ කියන්නේ මේ හයිඩ්‍රජන් ෆියුෂන් එක සිද්ධ වෙන අවස්ථාවක්. ඒක මම ලොකුට මේක ඇත්තටම සංකීර්ණ ක්‍රියාවලියකින්ද මම ඔයාලට ලොකුට විස්තර කරන්න කියන්නේ නැහැ. මොකද මේ සාමාන්‍ය පොඩියත් ඉන්න ඒක තේරෙන්නේ ල්ෆා ප්‍රොසෙස් එකේදී වෙන්නේ මොකද වෙන්නේ? මේ හීලියම් න්‍යෂ්ටික හීලියම් න්‍යෂ්ටියක් කාබන් බවට පත් වීම තමයි මේ ට්‍රිපල් ඇල්ෆා ප්‍රොසෙස් එකේදී වෙන්නේ. ඒ කියන්නේ යා කියන්නේ අර ඇල්ෆා ඒ කියන්නේ ඇල්ෆා අංශ තුනක් සෑදෙනවා. ඒ කියන්නේ ඇල්ෆා න්‍යෂ් ඒ කියන්නේ හීලියම් කියන්නේ ඇල්ෆා අංශු කියන්නේ වල ඉගෙන ඇති හීලියම් න්‍යෂ්ටි. එතකොට මේ හීලියම් න්‍යෂ්ටින් තුනක් හදමින් තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මට මේ මතක විදිහට. එතකොට ඒක තමයි අපි මේ ට්‍රිපල් ඇල්ෆා ප්‍රොසෙස් එක කියන්නේ. ඒ කියන්නේ න්‍යෂ්ටික විලේන ක්‍රියාවලිය එක්තරා අවස්ථාවක්. හරි තව ප්‍රශ්න තියෙනවා.
හරි තව ප්‍රශ්න තියෙනවා නම් මම ඔයාලට මේ අහන්න මේ මගේ ඊමේල් එක දාන්න chat එකට එතකොට ඔයාලට කැමති නම් මේ ඊමේල් එකට ඔයාලගේ තියෙන ප්‍රශ්න දාන්න තව ප්‍රශ්න තියෙනවා නම් මට තව කිහිපයකට දෙකක් තුනකට උත්තර දෙන්න පුළුවන් තියෙනවා නම් දාන්න. ඔව්. තව මොනවා ප්‍රශ්න? මොකද අපි වැඩිපුර පැයක් යනවා දෙන්නේ. මේ මීටින් එක 12ට ඉවර වෙනවා නේද? කට්ටිය හොඳයි. ඒ කියන්නේ ගොඩ හොඳ මේ පාටිසිපන්ට් තියෙනවා නේ. පාටිසිපේෂන් තියෙනවා. තව ප්‍රශ්න තියෙනවා නම් දාන්න. නැත්නම් ඔය ඊමේල් එකට මැසේජ් එකක් දාන්න. तो प्रश्न दिन दाना इमेल दाना यूट्यूब चैनल ब्लॉग्स වලත් මේ try කරන්න මාත් ගොඩක් දේවල් ඉගෙන ගත්තේ මේකෙන් දැන් ස්කෝලර් ශ්‍රව ගන්න කොටත් ඉගෙන ගත්තා ඊට වඩා ගොඩක්ම දේවල් ඉගෙන ගත්තේ මේ මේ අනිත් resources වලින් ඉතින් ඒවා පාවිච්චි කරන්න Google එක හරි මොන හරි YouTube channels එහෙම ගොඩක් හොඳ ඒවා තියෙනවා දැන් අපේ YouTube channel එකක් තියෙනවා මේ ඒකත් Android media කියලා search කරොත් ඒකෙත් ගොඩක් මේ videos තියෙනවා දැන් අර මම ඔයාලට කතා කරේ මේ සමහරක් මේ න්‍යෂ්ටික විලේන ක්‍රියාවල දැන් ඇත්තටම මේ ඔයාලා මේ දන්නේ නැතුව ඇදිනේ මේ විශ්වයේ ජලය හැදුනේ කොහොමද කියලා. ඒතර ඒකත් මේ න්‍යෂ්ටික විලේන ක්‍රියාවලින් තමයි හැදුනේ. දැන් ඒ ගැන එහෙම අපි කරපු වීඩියෝ එකක් තියෙනවා. ඒතර YouTube channel එක මේ අපේ Andromeda මේ society එකේ YouTube channel එක තියෙනවා. ආ පුළුවන් නම් ඒක subscribe කරන්න මේ subscribe කරලා බලන්න. ඒකේ මේ ගොඩක් ඒ කියන්නේ videos ගොඩක් තියෙනවා මේ 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 related ඒවා. එතකොට මේ ගොඩක් මේ ඒ කියන්නේ මේක නවත්තන්න එපා. ඒ කියන්නේ හොයන්න. ගොඩක් හොයන්න හොයන්න ඔයාලට ගොඩක් දේවල් හම්බෙයි. මේ හරිම ඉන්ට්‍රස්ටිං. ඒතකොට නවත්තන්න හිතෙන්නේ නැහැ. ඉතින් අද මාත් thank you මේක තුනට. මේ රැ වෙනකන් ගොඩක් හිටියා. හරි එහෙනම් හැමෝටම thank you. good night. හේෂාන් ශිහාන් පියුන්තු මහත්මයානි राहुल विद्यालय ताका विद्या संगम में से आप अब बड़े बेहद सुधिवंत हैं ना ये वाके माय उत्तम आदर आप समग्र जगत में दैनिक संभारे ऐताम आगे को ले उत्तम ये वाके माय अब तुम आगे वाटिना खाले आप बड़े बड़े ठप्पे के लिए संबंधित वो तुम्हारे बेहद सुधिवंत हैं ना ये वाके ना आदर दिन में ये लिंगित इल्यूमिनेट विषय माला समग्र सहोदर सहोदर स्तुति विशेष आराधना ඉලුමිනේට් දිනමාලාව සමග හෙට දිනේ රැඳෙන කියලා ආරාධනා කරනවා ඉතින්ම අවසරයි ඉලුමිනේට් දිනමාලාවේ දෙවන තීරේ දෙවන දින මෙසේ සමාප්ත කරන්නට ආයුබෝවන් සුභ රාත්‍රියක්